සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ පටිච්ච සමුප්පාද ධර්ම ස්වභාවය පින්වත් ඇත්තන්ට පහදා දීමටයි අප මෙහිදී සූදානම් වන්නේ. මෙහිදී අප ධර්මගාන්ත කීපයකින් ඒ ධර්ම කරුණු පහදා දෙනු ලබනවා. පටිච්ච සමුප්පාද විවරණය කියන ධර්ම ග්‍රන්ථය අපේ රෙණුකාණි හාමුදුරුවන්ගේ, අභිධර්ම මාර්ගය සහ විභංග ප්‍රකරණය කියන ඒ පොත් වහන්සේලා තුන්දෙනා ඇසුරු කරගෙන තමයි අප මේ ධර්ම ස්වභාවය විස්තර කරනු ලබන්නේ. රෙණුකාණි චන්දවිමල අපේ හාමුදුරුවන්ගේ පටිච්ච සමුප්පාද විවරණය නැමැති ධර්ම පොත. හොඳයි, මෙහිදී විශේෂයෙන්ම මතක් කරගන්න අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප කියන මේ පද යොගල තුන අපි මේ වෙනකොට ඉතාමත් හොඳින් අධ්‍යයනය කළා තිබෙනවා. ඒ චිත්ත විති අසුරු කරගෙන මෙහිදී විස්තර කළා තිබෙනවා අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. තත්ත කතම අවිජ්ජා දුක්ඛ්‍ය අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධි අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං, අයං චුච්චති අවිජ්ජා කියලා. දුක නොදැනීමය, දුක් ඇතිවීමේ හේතු නොදැනීමය, දුක්ඛ නිරෝධය නොදැනීමය, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීමේ යන කරුණු සතර අවිද්‍යාව බව එහින් දැක්විනි. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි, මෙන්න මේ දුක නොදැනීම කියන්නේ ඉතාමත්ම ගැඹුරු ධර්ම ස්වභාවයක්. පින්වත් ඇත්තන්ට සිහිපත් වෙන්නට ඇති මේ අවස්ථාවේදී අපි මීට පෙර මාර්ගචිත්ත විද්‍ය පිළිබඳ පැහැදිලි කරන අවස්ථාවේදී අපි මාර්ගසිතින් වන කෘත්‍ය හතරක් පැහැදිලි කර දෙනු ලැබුවා. අනේ කෘත්‍ය හතර ඒකක්ෂණිකව නොදැනීම යන ධර්මතා ස්වභාවයයි මෙහිදී පහදා ගන්නට ඕනි. නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් අපි ළඟ දැනීමක් තිබෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මයන් වශයෙන්, දේශනා වශයෙන් දැනීමක් අපි ළඟ තිබෙනවා. නමුත් මේක ඒකක්ෂණිකව ප්‍රත්‍යක්ෂ කර නොතිබීම නිසා අවිද්‍යා මට්ටමක් අපි තුළ තිබෙනවා. අන්‍ය අවිද්‍යාව ගැනයි මෙහිදී මේ සඳහන් කරලා තිබෙන්නේ. එහෙනම් මේක මේ වන් විට අපි තුලත් තිබෙන බව සිහිපත් කරගන්න. මොකද තාම අපි ඒ සෝහන් මාර්ග සිතෙන් ඒ දුක නැමති ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් ආරම්භ කර නැති නිසා. එතකොට ආදී විදිහට මෙහි විස්තර තිබෙනවා. මම නැවත නැවත විස්තර කරන්න දෙන්න යන්නේ නැහැ. චිත්ත වීති වලින් ලබා ගත්තා වූ දැනුම ඉතාමත්ම ප්‍රමාණවත්. පින්වත් ඇත්තන්ට මෙන්න මේ සියලුම ධර්ම කරුණු අවබෝධය පිණිස මෙහිදී මෙන්න මේ ඡේදය විස්තර කර දුන ලබනවා. සංඛාරා යනු අර්ථ කීපයක යෙදෙන වචනයකි. අනිච්චාවත සංඛාරා යන්නේ සංඛාරයයි කියනුවේ ප්‍රත්‍යයන් විසින් කරන ලද ධර්මයන්ට. එතකොට මුළු ලෝක ධාතුවේ සියලුම සංස්කාර කියන ධර්මයේ ඇතුළත තිබෙනවා. අවිද්‍යා පත්‍යා සංඛාරා යන මෙහි සංඛාරයයි කියනුවේ පින් පව්වලටය. තවත් ක්‍රමයකින් යතහොත් සත්වයාගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝය. ඒවාට සංඛාරයයි කියනුවේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝ යන අර්ථයෙනි. බලන්න මේ සංඛාර කියන වචනීය අර්ථ ගැන ආකාරය. ඒ සංස්කාර කියන වචනය සියලුම ධාතුන් සඳහා, සියලුම හේතුන්ගෙන් හටගත් ධාතු සඳහා කියදෙනවා. විශේෂයෙන්ම මෙහිදී අවිද්‍යාපච්චය සංඛාරා කියන වචනයේ තේරුම එපින්පව්වලට. මෙත පෙර ඉතාමත් පැහැදිලිව අපි චිත්ත වීති කරනකොට මේ පිළිබඳ පහදලා දෙමුණා. හොඳයි, මෙහිදී තිබෙනවා මේ සංඛාරය මොනවාද කියලා විස්තර කරලා. එකත් අතිශය වටිනවා, මේ වෙනකොට අපි දන්නවා. එක් ක්‍රමයකින් පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරය, ආනිජාභි සංඛාරය යන තුනද, තවත් ක්‍රමයකින් කාය සංඛාරා, වචී සංඛාරා, චිත සංඛාරය යන තුනද අවිද්‍යාව නිසා හටගන්නා සංඛාරයයි දක්වන ලදී. හොඳයි, මෙහිදී සිහිපත් කරගන්න
මෙන්න මේ සංඛාර කියන ධර්මය පහළ වෙනු ලබන්නේ ඒ චිත්ත වීතියක නම් ඒ ජවන චිත්ත උදෙසායි. ඒ ජවන් සිතක් පහළ වුණාට පස්සේ තමයි මෙන්න මේ කර්මය කියන නැත්නම් මේ සංඛාරය කියන ධර්මතාවය පහළ වෙනු ලබන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගෙන ගන්නට ඕනි. අපි චිත්ත වීතියක් ඇසුරු කරගෙන අවිද්‍යා පත්‍ය සංඛාරක් කියන පදය නැවතත් විස්තර කරගනිමු. මෙහිදී පින්වත් අතව දැනගන්නට ඕනි, මේ අවිද්‍යා පත්‍ය සංඛාරක් කියන ධර්මතාවය පහළ වීම සිද්ධ වෙන්නේ, හට ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ චිත්ත වීතියේ ජවන් වල. වෙන කොහේදීවත් අවිද්‍යා පත්‍ය සංඛාරක් කියන ඒ ධර්මතා ස්වභාවය ඒ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් මේ අවිද්‍යාව නිසා මෙන්න මෙතන සංඛාර වර්ග කීපයක් හදනවා. සිහිපත් කරගන්න පින්වත් ගැත්තන්ට මේ ජවනයන් සඳහා අකුසල් සිත් 12 යෙදුනට පස්සේ මේ ජවනයන් සඳහා අකුසල් සිත් 12 යෙදුනොත් එතන අපුඤ්ඤාභි සංඛාර 12ක් ඇති වෙනවා. මෙන්න මේ ජවනයන් සඳහා කාමාවචර කුසල් සිත් 8 යෙදුනොත් එතන පුඤ්ඤාභි සංඛාර 8ක් ඇති වෙනවා. මෙන්න මේ ජවනයන් සඳහා රූපාවචර කුසල් සිත් 5 යෙදුනොත් එතනත් පුඤ්ඤාභි සංඛාර 5ක් ඇති වෙනවා. එතකොට අපුඤ්ඤාභි සංඛාර 12ක් පුඤ්ඤාභි සංඛාර 13ක් වශයෙන් පහළ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ජවනයන් සඳහා ඒ අරූපාවචර කුසල් සිත් 4 යෙදුනොත් සිහිපත් කරගන්න එතන ආනිඤ්ඤාභි සංඛාර 4ක් ඇති වෙනවා. අන්‍ය ආකාරයෙන් සිහිපත් කරගන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදය නානා චිත්ත වශයෙන් යෙදෙන විට ඒ අවිද්‍යාව නිසා පහළ වෙනා වූ මුළු සංඛාර ප්‍රමාණය යෙදෙනවා. ඒක නිසා අවිද්‍යාව නිසා මේ අවස්ථාවේදී අපුඤ්ඤාභි සංඛාර 12කුත් පුඤ්ඤාභි සංඛාර 13කුත් ආනිඤ්ඤාභි සංඛාර 4කුත් ආදී විදිහට සංඛාරය 29 ආකාරයක් පහළ වෙන බව සිහිපත් කරගන්න. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. මෙන්න මේ සංඛාර කියන ධර්මතාවය මෙහිදී පහළ වෙන්නට විශේෂම හේතුව වන්නේ චිත්තසංතානී අවිද්‍යාව නම් ධර්මතාවයේ තිබෙන නිසායි. මෙහිදී සිහිපත් කරගන්නට ඕනි, අකුසල් සිත් නම් අවිද්‍යාව සම්ප්‍රයුක්ත විදියට මෙදෙනවා. කුසල් සිත් අවිද්‍යාව ආසව අංශ වශයෙන් යෙදෙනවා. ඒක නිසා කුසල් වූ අකුසල් පහළ වීමේදී ඒකාන්තයෙන්ම ඒ සංඛාරයන් සෑදීම සිදු වෙනු ලබනවා. මේ සංස්කාරයන් තවත් වචනයක් කියනවා කර්ම භව කියලා. ඒ වචනය ඇති ප්‍රඥාප්තියත් පින්වත්යත් සිහිපත් කරගන්න මීට පෙර පැහැදිලි කර දුන්නා. මෙන්න මේ ආකාරයට ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දහම් ස්වභාවය ඉතාමත්ම පැහැදිලි වන ආකාරයට අපි දැන් පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී සිහිපත් කරන්නට ඕනි පින්වත් ඇත්තන්ට ඒ පෘථග්ජන සෝහාන් සකෘදාගාමි අනාගාමි යන පුද්ගලයන් සඳහා චිත්ත වීතියේ ජවන් සඳහා යෙදෙන සිත්වලින් සංඛාර නැමැති ධර්මතාවය බිහිවන බව සිහිපත් කරගන්නට ඕනි. ඒ කියන්නේ මොනියම් ආකාරයකින් හෝ ඒ අරිහත් පුද්ගලයෙකු හැර අන්‍ය වූ සෑම පුද්ගලයෙක් සඳහාම ඒ ජවන් සිත් අරභහා කුසල හෝ අකුසල හෝ ධර්මතාවයක්, පුඤ්ඤාභි සංඛාර හෝ අපුඤ්ඤාභි සංඛාර හෝ ආනිඤ්ඤාභි සංඛාරයක් පහළ වෙන බව සිහිපත් කරගන්නට ඕනි. ඒ වගේමයි රහතන් වහන්සේලා උදෙසා චිත්ත වීතියේ ජවන් පහළ වේ නම් ඒ ජවන් සඳහා පහළ වෙනුනේ ක්‍රියාසිත. ඒ ක්‍රියාසිතක් පහළ වෙන කල්හි ඒ ක්‍රියාසිතේ චේතනාවේ බලය කර්මයක් සාදන්නට, කර්ම බහුවක් සාදන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ චිත්තසංතානීය අවිද්‍යාව ප්‍රහීන කරන නිසා, අවිද්‍යාව දුරුකර දමන නිසා, අවිද්‍යාව
සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ දම තිබෙන නිසා එම චිත්තසංතානී නැවතත් සංඛාර ධර්මයක් කර්ම බව ධර්මතා ස්වභාවයක් නැවත උප්පත්තියකට යන්නට පුළුවන් ආකාරයේ ධර්ම ස්වභාවයක් ඒ චිත්තසංතානී ඇති වෙන්නේ නැහැ. එනත් සිහිපත් කර ගන්නට ඕනි රහතුන් වහන්සේලාගේ චිත්ත වේතීන්හි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතාවය නොයදෙන බව. උන්වහන්සේලාගේ චිත්තසංතානී ඒ ජවන් සඳහා පහළ වෙනුවේ ක්‍රියාසිත් බව සිහිපත් කරගන්න. හොඳයි පින්වත් ඇත්තන්ට පෙනෙනවා ඇති සුපුරුදු පරිදි බොහෝ භාවිතා කරන ලද ධර්මපත්‍රිකාවක් පින්වත් ඇත්තන්ට දැర్శණය වෙනවා. මේ චිත්තචෛතසික ඒ විශාල ප්‍රමාණයේ පත්‍රිකාව ඇසුරු කරගෙන ඒකේ අන්තිම පිටියේ තිබෙනවා මෙන්න මේ වගේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ ධර්ම කරුණු ඉදිරිපත් කරලා මේදී පහදලා තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා 29 ආකාරයක් තිබෙන බව මෙන්න මෙහිදී පහදලා තිබෙනවා. එතකොට මේ රණකානේ චන්දවිමල අපේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය අසුරු කරගෙන ගත්තා වූ ධර්මයන් මෙන්න මෙතන තිබෙනවා. මිට පෙර අවස්ථාවේදී ඒ සූත්‍රාන්ත භාජනීය පටිසමුප්පාද විභංගයේ නානාචිත්ත ආකාරයෙන් විභංග ප්‍රකරණයේ දේශනා කළ තිබෙන ආකාරය මේකමයි රණකානේ චන්දවිමල අපේ හාමුදුරුවන් වහන්සේ පටිසමුප්පාද විවරණය කියන පොතේ සඳහන් කළා තිබෙන්නේ. මේ විභංග ප්‍රකරණයේ එන පටිසමුප්පාද ක්‍රමය. එතකොට මෙහිදී සිහිපත් කරගන්න ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදය මේ වෙනකොට අපි තාමත්ම හොඳින් පින්වත් ඇත්තන්ට පහදා දුන්නා. එතකොට අපි නිතරම උත්සාහ ගන්නේ මිශ්‍ර දේශනාවක් විදිහට මේක පින්වත් ඇත්තන්ට පහදා දෙන්නට. මොකද මේ වෙනකොට අපි අභිධර්ම විෂයය යම් තාක් දුරට අධ්‍යයනය කළ තිබෙන නිසා ඒ අසුරු කරගෙන පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නා එක පහසු නිසා මෙම ධර්ම විග්‍රහය අභිධර්ම මාර්ගය පොතෙන් පහදා ගන්නවා නම් පිටු අංක 249 කියන පිටුවේ තමයි මේ පටිච්චසමුප්පාද දේශනාව ආරම්භ කරනු ලබන්නේ. ඊට අමතරව විභංග ප්‍රකරණයෙන් මේක අවබෝධ කිරීමට අවශ්‍ය නම් පිටු අංක 244 සඳහන් පටිච්චසමුප්පාද විභංග කියන මාතෘකාව යටතේ මෙම ධර්ම ස්වභාවය පැහැදිලි කළ තිබෙනවා. ඒ විභංග ප්‍රකරණය අසුරු කරගෙන යම් පින්වතෙකුට අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් එතකොට මේ වෙන විට තුන් ආකාරයක පොත් වහන්සේලා පිටු අංක සහිතව පින්වත් ඇත්තන්ට පහදා දෙනු ලැබුවා. ඉතින් විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි අප මේ දේශනා කරනු ලබන්නේ ඉතාමත්ම සංක්ෂිප්තව ඒ කාලයට අවනත වෙලා සුදුසු පරිදි තමයි දේශනාව සිදු කරනු ලබන්නේ. නමුත් අවශ්‍ය මූලික දැනුම මේ වෙනකොට ලබා දීලා හමාරයි. ඒ අසුරු කරගෙන මේ සියලුම ධර්ම කොටස් පහදා ගන්නා ලෙස පින්වත් ඇත්තන්ගෙන් අප ඉල්ලා සිටිනවා. පටිච්චසමුප්පාදී ඊළඟ පද යුගලය සංඛාර පඤ්චය විඥානං මිට පෙර අපි සංඛාරය නැමැති ධර්මතාවය ඒ අවිද්‍යාව නිසා ඇතිවන ආකාරය ඉගෙන ගත්තා. අන්න ඒ අවිද්‍යාව හේතු කරගෙන පහළ වුණා වූ සංඛාරය තමයි මේ තිබෙන්නේ. මෙන්න මේ දැන් අපි පහදා දෙනු ලබන්නේ සංඛාරය නිසා සංඛාරය නිසා සංඛාර පඤ්චය සංඛාර නිසා විඥානං කියන ඒ චිත්තය පහළ වෙන ආකාරය. මේදී විඥානං කීවේ සිත චිත්තය කියන ධර්මතා ස්වභාවය. සංඛාර කියලා කිව්වේ ඒ පෙර කියන ලද 29ක් වූ
සංඛාර ධර්ම ස්වභාවයෝ නැත්තං 29ක් වූ කර්ම භවයෝ කියලා සිහිපත් කරගන්න. එහෙනම් මෙතන තිබෙන්නේ සංඛාර කිව්වේ 29ක් වූ කර්ම භවයෝ නිසා පහළ වෙන්නා වූ විඥාන සිහිපත් කරගන්නට ඕනේ. මේ අර්ථකථනය තුළම පැහැදිලි සංඛාරයයි මෙන්න මේ විඥානය සඳහා හේතු වෙන්නේ. එහෙනම් ඒ කාන්ත වශයෙන්ම දැනගන්න ඕනේ මෙන්න මේ විඥානය කියලා කියන්නේ ඒ කාන්තේම පෙරකරන ලද කුසලයක හෝ අකුසලයක ප්‍රතිඵලයක් බව. මොකද පෙරකරන ලද කුසලයක් හෝ අකුසලයක් තමයි සංඛාර කියලා කිව්වේ. පෙරකරන ලද කුසලයක හෝ අකුසලයක පෙරකරන ලද කුසලයක් වූ අකුසලයක් නිසා පහළ වෙන්නා වූ විඥාණයට විශේෂ නමක් කියවා විපාක විඥානයක් කියලා. එහෙනම් ඒකාන්තයෙන්ම දැනගන්න ඕනේ පින්වත් ඇත්තෝ, පටිච්ච සමුප්පාදයේ සංඛාරපච්චා විඥාන කියන පද යුගලය සඳහා ඒ විඥානීය කියන ධර්මතාවයට යෙදෙන්නේ ඒකාන්තයෙන්ම විපාක සිත් පමණමයි. ඒක සිහිපත් කරගන්නට ඕනි පින්වත් ඇත්තන්ට. මතක ඇති මේ වෙන විට චිත්ත වීති ගැන පහදා දෙන අවස්ථාවේදී අපි කතා කළා විපාක සිත් 36ක් තිබෙනවා කියලා. සිත් 89 ඇතුළේ ඒන් හතරක්ම ලෝකෝත්තර විපාක. ඒ ලෝකෝත්තර විපාක මේ සඳහා භාවිතා වෙන්නේ නැහැ. මේ සඳහා ලෞකික විපාක සිත් 32ම යෙදෙනවා. එහෙනම් 29 ආකාරයක සංඛාරයන් හේතු කරගෙන 32 ආකාරයක විඥානයන් පහළ වෙන බවයි මෙන්න මේ පද යුගලෙන් සම්මා සම්බුදුන් වහන්සේ පහදා දෙනු ලබන්නේ. ඒකයි සිහිපත් කර ගන්නට ඕනි. මෙහිදී බලමු විභාග විස්තරය. මෙහිදී තිබෙනවා මේ පහළ වෙන සයාකාර විඥාන ටික. අපි බලමු පහළ වෙන සයාකාර විඥානයන්. බලන්න, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන යන මේ සය සංකාර හේතුවෙන් හටගන්නෝ විඥානයයි දැක්වෙන්නේ. විඥානය යනු දැනීම හෙවත් සිතය. සයක් වූ විඥානයන්ගෙන් චක්කු විඥානය පෙනීමයයි ද සෝත විඥානට ඇසීමයයි ද කියනු ලැබේ. මේ පෙර අපි ඉතාමත් හොඳින් භාවිතා කරන ලද දැනුම බව සිහිපත් කරගන්න. සෝත විඥානය ඇසීමයයි ද කියනු ලැබේ. විඥාන සාමාන්‍යයෙන් එකක් වුවද කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් තෙබදෑරුම්බි. අපි මේවා මේ වෙනකොට කරලා ඉවරයි. එයින් මෙහි ගනු ලබන්නේ අව්‍යාකෘත විඥාන යෝය. ඒද විපාක ක්‍රියා වශයෙන් දෙවදාරුම්බි මෙහි ගනු ලබන්නේ විපාක විඥානයෝය. විපාක විඥානයන්ය මේදි සඳහන් කරන්නේ මේ සංඛාරපච්චා විඥාන කියන විඥාන පදය තුළ ඒකාන්තයෙන්ම අඩංගු වෙන්නේ විපාක විඥාන කියන එකයි. පින්වත් ඇත්තන්ට එක්තරා ධර්ම ස්වභාවයක් මෙහිදී මතුවෙනවා ඇති. කොහොමටවත් මෙහිදී සංඛ්‍යාත්මකාගයක් භාවිතා කළා නැහැ. ඒ සූත්‍ර පිටක දේශනාවන් සම්මා සම්බුදුන් වහන්සේ විසින් සංඛ්‍යාත්මකාගයක් භාවිතා කළේ නම් ඒ ශ්‍රාවකයන් ඉතාමත්ම ගැටළු සහගත වෙනවා මේ සංඛ්‍යාත්මකාගය ආවේ කොහොමද කියලා, දේශනා කළේ කොහොමද කියලා. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේට ඒ අභිධර්ම පැත්තට දේශනාව හරවන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මෙහිදී කියලා තිබෙන්නේ සයාකාර විඥාන. එතකොට අපි දන්නවා ඒකාන්තයෙන්ම පංච විඥාන විපාකයි. ඒ පහමති ඒ 10ම තිබෙනවා. මනෝ විඥානවලුත් කොටසක් විපාකයි. අනිත් ඒවා අකුසල් සහ කුසල්, අකුසල් කුසල් සහ ක්‍රියා. එතකොට එහෙනම් ඒ සයාකාරක විඥානයන් ආකාරයෙන් පහදා දීමත් කිසිම ගැටලුවක් නැහැ. නමුත් එහි මනෝ විඥාන කියනකොට මිහිදී ඇතුළත් වෙන්නේ විපාක විඥාන ටික පමණයි. ඒකයි මිහිදී සිහිපත් කරගන්නට ඕනි ලෞකික විපාක විඥාන ටික පමණයි. ඉතින් අපි මෙන්න මේ ධර්ම ස්වභාවය චිත්ත වීති ඇසුරෙන් පහදා ගනිමු. පින්වත් අත සිහිපත් කරගන්න මේ පංචද්වාරික වීතියක්, මේ මනෝද්වාරික වීතියක්,
එතකොට මේ භවංග චලන භවංග උපච්ඡේද ආදී සියලුම සිත් ඒ භවංග සිත් විපාක සිත් බව සිහිපත් කරගන්න ඒ විපාක සිත් 32 ඇතුලේ ඒ සියලුම භවංගයන් තිබෙන බව සිහිපත් කරගන්න ඊට පස්සේ පංචද්වාර වජනීය ක්‍රියාසිතක් ඒ සිත නැහැ එතන සංකාරපච්චය විඥාන කියනකොට මෙන්න චක්ක විඥානයේ තිබෙන සම්පටිච්ඡණයකට අයත් සම්තිර්ණයත් අයත් වත්තපණයකට අයත් නැහැ කිසිම ජවනයක් අයත් නැහැ තදාරම්මන අයත් නැවතත් බවාංග අයත් එතකොට එහෙනම් මේ වීතිහින් යෙදෙන ලෝකෝත්තර විපාකසිත හතර හැර අන්‍ය සෑම විපාක සිතක්ම ඒ සංඛාර පත්‍ය විඥාන කියන ඒ පද යුගලේ පිහිටන බව සිහිපත් කරගන්න. එතකොට මේ ආකාරන් ඉතාමත්ම පැහැදිලි ඒ පටිසමුප්පාද දේශනා චිත්ත වීතීන් වලට යොදලා තාමත් උත්තරීතර ආකාරයෙන් ධර්මයක් අවබෝධ වන බව පින්වත් ඇත්තන්ට දැන් පෙනෙනවා ඇති. තාමත් උසස් අවබෝධයක් පහළ වෙනවා මේ ආකාරයට තියුණුව මේ ධර්ම ස්වභාවය සාකච්ඡා කිරීම තුළින් ඒ වගේම මෙන්න මේ ධර්ම කරුණත් පැහැදිලි කරනවා ඒ චිත්ත වීති සම්බන්ධයෙන් පත්‍රිකාවේ තිබෙන අවිද්‍යා පත්‍ය සංඛාරා මීට පෙර අපි පහදා දුන්නා සංඛාර 29යි ඒ සංඛාර 29 නිසා මෙන්න මෙතන විඥාන 32ක් පහළ වෙනවා බලන්න තාමත්ම පැහැදිලි මේ ධර්ම ස්වභාවය එතකොට මේක මිශ්‍ර දේශනාවක් විදිහටයි මේ අභිධර්ම මාර්ගයේ පරිසම්පාදයේ දේශනා කළා තිබෙන්නේ ඊට පස්සේ රේණුකානේ චන්දවිමල අපහාමුදුරුවන්ගේ පරිසම්පාද විවරණ පොතේ තිබෙන්නේ ඒ විභංග ප්‍රකරණය අසුරු කරගෙන පහදා දෙන්නා වූ නානා චිත්ත පරිසම්පාද ක්‍රමය ඒ සූත්‍රාන්ත වාජනීය වශයෙන් තමයි එහිදී සඳහන් කළ තියෙන්නේ සංඛ්‍යාත්මක ආඥාන් කිසිසේත්ම සඳහන් කරන්නේ නැහැ. පින්වත් අත්තන්ට මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතා ස්වභාවය අපි විස්තර කර දුන්නා පසුව සංඛාරය නිසා විඥාන පහළ වෙන ආකාරය පහදා දුන්නා. මෙන්න මෙහිදී සිහිපත් කරන්නට ඕනි මේ සංඛාර පත්‍ය විඥාන කියන අවස්ථාව යෙදෙන්නේ මොන අවස්ථාවේද කියලා ජීවිතේ අපි දන්නවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතාවය ජීවිතයේ යෙදෙන අවස්ථා කනකොට බොනකොට ඒ ක්‍රියාකාරකම් කරනකොට කතා කරනකොට සිතනකොට ඒ ජීවිතය තුළ සිදුවෙන සිදුවීමට පටිච්චසමුප්පාද දේශනාවෙන් අපිට අරගන්නට පුළුවන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඒ කියන්නේ මේ ධර්ම හැම ධර්ම ස්වභාවයම ජීවිතයට බද්ධ කරගන්නට පුළුවන් වෙන්න ඕනි. එහෙනම් මේ ධර්ම ස්වභාවය ඉතාමත්ම පැහැදිලි. අවිද්‍යා පත්‍ය සංඛාරා. එතකොට සිහිපත් කරගන්න චිත්ත වීතියක ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී විඥානයන් පහළ වෙන අවස්ථාවේදී සහ තදාරම්මන පහළ වෙන අවස්ථාවන්හිදී අන්නේ වෙලාව අපිට දේශනා කරන්නට වෙන්නේ පරිසම්පාදය අසුරු කරගෙන සංකාර පත්‍ය විඥානා කියලා. ඒ කියන්නේ එහෙදී චිත්ත වීතියේ යෙදෙන්නේ විපාක වාරය චිත්ත වීතියක් කියන්නේ කර්ම විපාක වාරයක් තියෙනවා ඒ සඳහා කර්ම වාරයක් තිබෙනවා. එතකොට කර්ම වාරය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ ගැන සිහිපත් කරගන්න විපාක වාරය කියන්නේ සංකාර පත්‍ය විඥානා. හැබැයි සිහිපත් කරගන්න අතීතයේ කරන ලද සංකාරයක් නිසා තමයි ඒ විපාක විඥානය ලබා දෙන්නේ කියලා. මොකද ලෞකික සිත්ටි ඒ කර්මයෝ කාලික නිසා ඒ අවස්ථාවේදී විපාක දෙන්නේ නැහැ. ඒක විපාක දෙන්නේ අනාගත අවස්ථාවක. එහෙනම් වීතියක අතීතයේ කරන ලද කර්මයක් අරබෙහා වර්තමානයේ විපාක ලබා දෙනවා. ඒ වර්තමාන විපාක ලබා දීම අරබෙහා නැවත අපි වර්තමාන මොහොතේදීම කර්මයන් සිදු කරනු ලබනවා. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තිබෙනවා මේ සංඛාර පඤ්චය විඥාන කියන යෙදෙන අවස්ථාව. එහෙනම් ජීවිතයේ ජීවිතය තුළදී
ඒ දැකීම ඇහීම ඒ ආදී ධර්මතා සිදුවෙන්නේ සංකාරපච්චය විඥාන කියන ධර්මතාවය අසුරු කරගෙන. තවත් අති විශේෂ අවස්ථාවක් තිබෙනවා. ඒක තමයි සත්වයේ මරණ අවස්ථාවට ලංවීම. මීට පෙර මතකයි අපි මරණාසන්න චිත්ත විද්‍ය පින්වත් ඇත්තන්ට පහදලා දුන්නා. අන්න එහිදී ජවනයන් සඳහා මරණාසන්න වීතියේ ජවනයන් සඳහා අතීතීදී කරන ලද කර්මයක් කර්ම භවයක් සංඛාරයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කර්මය කර්ම නිමිති ගති නිමිති ආකාරයෙන් පහළ වෙලා ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා. අන්නේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙන අවස්ථාවටත් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනි. ඒ ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා කියන්නේ සංඛාර පත්‍ය විඥාන කියන අවස්ථාව බව සිහිපත් කරගන්න. එන ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම නැමැති අවස්ථාවටත් මේ සංඛාර පත්‍ය විඥාන කියන ධර්මතාවය යොදා ගන්නා බව සිහිපත් කරගන්න. එහෙනම් සංඛාර පත්‍ය විඥාන කියන ධර්මපදය ඒ ධර්මපද යුගලය අවස්ථා දෙකකදී ජීවිතයේදී යෙදෙනවා. මොකක්ද ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී ජීවිතේ පුරාවට ප්‍රවෘත්ති පාක පළදෙන අවස්ථාවේදී ඒ සංකාරපත්‍ය විඥාන කියන ධර්මතා ස්වභාවයේ ජීවිතයෙන් අපිට අත්දකින්නට පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කර ගන්නට ඕනි ඒ ප්‍රතිසන්දියේදී යෙදෙන ඒ සංකාරපත්‍ය විඥාන කියන අවස්ථාව බලවත් සංකාරයක් බව සිහිපත් කර ගන්න. ඒ සංකාරයන්ට කියනවා කර්මපතයක් කියලා. අන්‍යවා කර්ම වන අතරතුරේදී ඒක කර්මපතයක් වෙනවා. ඒ කර්මපතය මහ බලවත් බලවත් වූ සංඛාර ධර්මයක් තමයි ප්‍රතිසන්දිය සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ බව සිහිපත් කරගන්න. එතකොට අන්‍ය අවස්ථාවේදී ඒ බලවත් වූ කර්මය ඒ බලවත් වූ සංඛාරය ප්‍රතිසන්දිය සඳහා ඉදිරිපත් වෙලා විපාක විඥානයක් හෙමත් ප්‍රතිසන්දි විඥානයක් පහළ කරගන්නවා. ඒක ඒකක්ෂණීයයි ඒකක්ෂණිකව පවතින්නේ. ඉතින් එහෙත් සිදුවන ධර්මතා ස්වභාවය අපි ඊළඟ පද යුගලයේදී කතා කරනවා. විඥාන පත්‍ය නාම රූප කියන ධර්මපදය අසුරු කරගෙන හොඳයි පින්වත් ඇත්තන්ට එසේ නම් ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් මෙම සංකාර පත්‍ය විඥාන කියන පදයෙන් අපි ලබා දුන් බව සිහිපත් කරගන්න. හොඳයි පින්වත් ඇත්වනි මේ වන විට අපි පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන අවස්ථා දෙකම පින්වත් ඇත්තන්ට පහදා දුන්නා. මෙහිදී විශේෂයෙන්ම ඒ සංඛාර පත්‍ය විඥාන කියන අවස්ථාවේ ඒ පටිච්චසමුප්පාද විවරණ පොතේ තියෙන ඒ පිටු අංකයන් හි යෙදුණු ඒ ධර්මයන් අවබෝධ කරගන්න. මොකද ඒ පිටු රාශියක්ම අපි මෙහිදී සාකච්ඡා කළේ නැහැ. හේතුව මීට පෙර අභිධර්මයේදී අපි සියලුම ධර්ම කොටස් පින්වත් ඇත්තන්ට පහදා දී තිබෙන නිසා තුන්වෙනි අවස්ථාව විඥාන පත්‍යා නාම රූපං පෙර අවස්ථා හා සංසන්දනය කරනකොට අවිද්‍යා පත්‍යා සංඛාරා අවිද්‍යාව ඒ පැත්තේ එක ධර්මතාවයක් තියෙනවා. සංඛාරා ඒ පැත්තේත් එක ධර්මතාවයක් සංඛාරා කියන ධර්මතාවය විතරයි. සංඛාර පත්‍යා විඥානං සංඛාර පත්‍යා විඥානං කියනකොට ඒ සංඛාරා කියන්නේ එක්තරා ධර්මතාවයක් විඥානං කියන්නේත් එක්තරා ධර්මතා ස්වභාවයක්. මේ තුන්වෙනි අවස්ථාවේදී විස්තර කරනු ලබන්නේ විඥාන පත්‍යා නාම රූපං. විඥානය කියන්නේ එක් ධර්මතාවයක් නාම කියන්නේ එක් ධර්මතාවයක් රූප කියන්නේ තවත් ධර්මතාවයක්. එතකොට මේ විඥානය රූපයට ප්‍රත්‍යවණ ආකාරයත් විඥානය නාම ධර්මතාවයන්ට ප්‍රත්‍යවණ ආකාරයත් ප්‍රත්‍යාකාර දෙකක් මෙහිදී පැහැදිලි කළ යුතු බව සිහිපත් කරගන්න. විඥානය රූපයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ විඥානය නාමයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන අවස්ථාව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. මේ වෙනකොට අපි මේ අධ්‍යයනය කළේ තිබෙන්නේ
විභංග පාටීන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය යන මේ ස්කන්ධ තුන නාමයයිද සතර මහා භූතයන් හා ඒවා නිසා පවත්වන්නා රූපද යන මේ රූපයයිද මේ නාමය හා රූපය විඥානී හේතුවෙන් හටගන්නා නාම රූපයයිද දැක්විනි. මෙහිදී කියන්නේ නාමය කියලා අදහස් කරන්නේ මෙහිදී පටිච්චසමුප්පාද දේශනාවේදී වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය. ඒකයි මෙහිදී සිහිපත් කරගන්න ඕනේ රූපය කියලා මෙතනදී අදහස් කළේ මේ පදය තුළදී අදහස් කළේ සතර මහා භූතයන් සහ ඒ සමග උපදින උපාදාරෝපයන් බව සිහිපත් කරගන්න. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද දේශනාවේදී නාම කියනකොට සිහිපත් කරගන්න එතන ස්කන්ධ තුනයි තිබෙන්නේ. ඒ සංඥා ස්කන්ධ, වේදනා ස්කන්ධ සහ සංස්කාර ස්කන්ධ බව සිහිපත් කරගන්න විඥානය කියන එක අයිති වෙන විඥාන ස්කන්ධයට බව සිහිපත් කරගන්න. ඒක එතකොට නාම ස්කන්ධයක් විදිහට නෙමෙයි මෙහිදී යොදලා තිබෙන්නේ. විඥාන ස්කන්ධය විදිහටමයි පහදා තිබෙන්නේ. නමුත් පොදුවේ අපි පරමාර්ථ ධර්මයන් ගැන විග්‍රහ කරනකොට ඒ චිත්ත චෛතසික ඒ ධර්මතා දෙකම අයත් වෙන්නේ නාම ධර්මතා කොටාසෙ. මෙහිදී පටිසමුප්පාද දේශනාවේදී නාම කොටාසයන් සඳහා භාවිතා කළා තිබෙන්නේ සංඥා, වේදනා, සංස්කාර ස්කන්ධයන් උඩ විඥානේ විඥාන ස්කන්ධය විදිහට යොදාගෙන තිබෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. නුමුත්තේ ධර්ම කරුණ ඉතාමත්ම වැදගත් බව සිහිපත් කරගන්න. විඥාන පත්‍ය නාම රූප කියනකොට මේක ජීවිතයට යෙදෙන අවස්ථාව. ඒකයි වැදගත් වෙන්නේ. විඥාන පත්‍ය නාම රූප කියනකොට ජීවිතයේ මොන අවස්ථාවේදී මේක යෙදෙන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලිව සිහිපත් කරගන්නට ඕනි. එතකොට මීට පෙර අවස්ථා දෙකම අපි ඉතාමත්ම පැහැදිලිව ජීවිතයට යෙදුවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, කුසල් අකුසල් සාධන කොට යෙදෙනවා. සංකාර පත්‍ය විඥාන ප්‍රතිසන්දියේදී සහ ප්‍රවෘත්ති විපාක ලබා දෙන කොට යෙදෙනවා ජීවිතය තුළදී. අතිශය පැහැදිලි. ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූප කොහොමද ජීවිතය තුළදී යෙදෙන්නේ? මොකද මේ ජීවිතය තුළට මේ පටිච්චසමුප්පාදය යොදවන්නට බැරි නම්, ජීවිතය තුළින් පටිච්චසමුප්පාදය දකින්නට බැරි නම් ඒ තරම් සුදුසු දෙයක් නොවේ. මොකද ජීවිතය තුළින් පටිච්චසමුප්පාදය දකින්නට බැරි නම් ඒ ධර්මය අවබෝධ වූ අයයි පවසන්නට බැහැ. බුදුදහම කියන්නේ ජීවිතය තුළින් බලන්න පුළුවන් ධර්මතා ස්වභාවයක්. බුදුදහම හරියට ඉගෙන ගත්තට පස්සේ මුළු ජීවිතේම බුදුදහම වෙනවා. මුළු ජීවිතේම බුදුදහම කරගන්නට ඒ බුදුදහම තුළ තිබෙන යථාර්ථවාදී දර්ශනය චිත්තසංතානයට හොඳින් ළමාගෙන ඒ තර්ක විතර්ක කරමින් ජීවිතය තුළට යොදන්න පුළුවන් අවස්ථාවන් මතු කරගන්නට ඕනි. හොඳයි, මෙහිදී අපි බලමු මෙම විඥාන පත්‍ය නාම රූප කියන එක ජීවිතයේ යෙදෙන අවස්ථාව. මතක තියාගන්න මීට පෙර කතා කරන ලද සංකාර පත්‍ය විඥාන කියන අවස්ථාවත් විඥාන පත්‍ය නාම රූප කියන අවස්ථාවත් ඒ ප්‍රතිසන්දිෂණී යොදන්නට පුළුවන් පටිච්චසමුප්පාද ධර්මතා. ඒ කියන්නේ සංකාර පත්‍ය විඥාන කියන අවස්ථාවත් විඥාන පත්‍ය නාම රූප කියන අවස්ථාවත් මෙන්න මේ ද්‍යාකාරේම ධර්මතා ස්වභාවයන් ප්‍රතිසන්දි ශ්‍රණයට යොදන්නට පුළුවන්. එක ජීවිතයේ අපිට යෙදෙන එක්තරා
ජීවිතයේ අපේ ජීවිතයේ එක්තරා සුවිශේෂම අවස්ථාව තමයි ප්‍රේම ප්‍රතිසන්දි අවස්ථාව. ඒක ෂණය. ඒක විශේෂත්වය. ප්‍රතිසන්දි ය කියන එක ෂණයයි. ඒ ෂණය තුලයි මෙන්න මේ ධර්මතා යුගලයේම යෙදෙන්නේ. ඒ කියන්නේ සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. හැබැයි මීට පෙර අපි දැනගත්තා විඥාන පත්‍ය සංකාර පත්‍ය විඥාන කියන එක යෙදෙන්නේ මේ ප්‍රතිසන්දීදී පමණක් නෙවෙයි, ජීවිතේ පුරාත් යෙදෙනවා. මිහිදී ගන්නේ ප්‍රතිසන්දි මොහොතේ යෙදෙන අවස්ථාව ගැන සිහිපත් කරගන්න. එහෙනම් මේ ප්‍රතිසන්දි ෂණේ මේ පටිච්ච සමුප්පාදයෙන් විශේෂ ධර්මතා දෙකක් යෙදෙනවා. මොකක්ද ඒ ධර්මතා දෙක? සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියන අවස්ථා දෙක යෙදෙනවා. ඒක පෙරපසු නොවි මේ අවස්ථාවේ යෙදෙන්නේ. ඒකයි සිහිපත් කරගන්නට ඕනේ. එහෙනම් මේ පිළිපඳ ඉතාමත් හොඳ විස්තරයක් මීට පෙර අපි සඳහන් කළා. නමුත් මේ අවස්ථාවත් එක්ක බද්ධ නොවෙන්නට පුළුවන්. ඒක නිසා නැවතත් අපි මේ අවස්ථාවේදී මෙන්න මේ ප්‍රතිසන්දිසනිය තුළ සිදුවෙන මේ පටිසම්පාද දර්ශනය විස්තර කරනු ලබනවා. මෙහිදී එම ධර්ම ස්වභාවය පහදා දෙන්නට කලින් මේ පටිසම්පාද විවරණ ග්‍රන්ථයේ පිළිවෙලටම අපි ධර්මයේ විග්‍රහ කරන්නම්. අපේ හාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කළා තිබුණා මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විඥාණය නිසා ජීවිතේ නාම ධර්මතා හට ගන්න ආකාරය. විඥාන පත්‍ය නාම රූපන්නේ. විඥාන පත්‍ය නාම රූපන්. එතකොට විඥානයේ නාමයන්ට කොහොමද ප්‍රති වෙන්නේ? විඥානයේ රූපයන්ට කොහොමද ප්‍රති වෙන්නේ? ඒකයි මෙහිදී ස්වභාවය. විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි එකක් ගැඹුරු යැත්තුනි. මේ අපි ඉගෙන ගන්නේ නානා චිත්ත පටිච්ච සමුප්පාද දේශනා ක්‍රමය. විවිධ සිත්වල යෙදෙන ස්වභාවයක් විදිහටයි මේ පටිච්ච සමුප්පාද ක්‍රමය කියන්නේ. පින්නත් ඇත්තන්ට මීට පෙර අපි පැහැදිලි කළා පෙර සිතක ධර්මතාවයක් නිසා පෙරසිතක් නිසා පසුසිතක් පහළ වීමේ හැකියාව තිබෙනවා. ඒක චිත්තක්ෂණික පරිසම්පාදයෙන් විස්තර කරන්නේ නැහැ. නමුත් ජීවිතය තුළදී ඒක සිදු වෙනවනේ. බලන්න අපි අභිධර්මයේ දන්න නිසා අපි හිතමු අපි යම් කෙනෙක්ව දැක්කා. ඉතාමත්ම පියකරු ප්‍රියමනාප රූප ස්වභාවයක්. ඒක චක්කු විඥාණයෙන් තමයි මේක මුල්වරට දැක්කේ. ඊට පස්සේ ඒ මොහොතේදීම වීති කීපයක් පහළ වෙන්නට පුළුවන්. පින්නත් ඇත්තන්ට පැහැදිලි නේද? පස්සේ අපිට ඒ සිද්ධිය සිහිපත් වෙන්නට පුළුවන්. ඒ සිහිපත් වීම අරබයා හේතු වෙන ධර්මතා කීපයක් තිබෙන එකක් ඒ අතීත වර්ණය සිහිපත් වෙලා හේතු වෙන්නට පුළුවන්. අනිත් එක ඒ පහළ වුණු චක්කු විඥාණය නැමැති ධර්මතාවය මනෝද්වාරයට සිහිපත් වෙලා ඒ අවස්ථාව සිහි ගැන්වෙන්නට පුළුවන්. එහෙනම් මේ විඥාණයන් නිසා පසුපස නාම ධර්මයන් පහළ වීම සිද්ධ වෙනවා. මේ ආකාරයට සයවදාරු විඥානය පහළ වීම නිසා ඉතා මහත් වූ නාම ධර්ම ප්‍රමාණයක් ඒ පසුපස සිත්ති පහළ වෙනවා. සාමාන්‍ය ජීවිතය තුළදී සිදුවෙන ධර්මතා ස්වභාවයක් එය. එතකොට එහිදී සිහිපත් කර ගන්නට ඕනි විඥානය නිසා නාමයෝ පහළ වෙනවයි කියලයි. මොකද ඒට හේතු වුණේ පෙර කරන ලද විඥානයක් මනෝද්වාරයෙන් පස්සේ අරමුණු වෙලා ඒ අරභ්‍යා චිත්තචෛතසික ධර්ම පහළ වෙනවා. ඒ චිත්තචෛතසික ධර්ම පහළ වෙනකොට ඒ සිත්ති
නාමයෝ පහළ වෙනවා නම්, නාම ධර්මෝ පහළ වෙනවා නම්, ඒ නාම ධර්මය පහළ වුණේ පෙර විඥානේ හේතු කරගෙනයි. ඒක නිසා සිහිපත් කරගන්න, අන්න එතන ජීවිතය තුළදී දෙන්නේ විඥාන පත්‍ය නාම කියන අවස්ථාව. විඥානිය නිසා නාමයන් හට ගන්නා ආකාරය. එතකොට ඒ සඳහා ඉතාමත්ම හොඳ විස්තරයක් අපේ හාමුදුරුවෝ මෙහිදී ලබා දීලා තිබෙනවා. අන්නේ ධර්ම ස්වභාවය තාමත් හොඳින් කියවන්න. එතකොට තේරෙනවා මේ චක්කු විඥාන ආදී ඇති වූ කල්ලි ඒ අරබයා පසුපසව බොහෝ චිත්ත චෛතසිකයෝ පහළ වෙන බව පින්වත් ඇත්තන්ට එහිදී පැහැදිලි වේවි. මෙහිදී තාමත් පැහැදිලිව කියනවා අවසානයේදී මෙසේ චක්කු විඥාන ඇති වූ කල්ලි ඒ නිසා බොහෝ චෛතසික ධර්මියෝ උපදිති ආදී විදිහට. ඒ කියන්නේ දැන් මම ආසන උදාහරණයක් කතා කළේ. එතකොට එහෙදි සිහිපත් කරගන්න තියෙන විශේෂ දෙයයි, අපිට තේරුණත් නොතේරුණත් අතීත ධර්මතා. සමහර විට අපි නිතරම හිතන්නේ අතීත ධර්මතා කිව්වට පස්සේ ගෝචර රූප හත. ඊට අන්‍ය වූ අතීත ධර්මතා නිසා අපට කොපමණ චිත්තචෛසිකය පහළ වෙනවද? අන්න ඒ බව සිහිපත් කරගන්න. මෙහිදී අතීතයේ පහළ වුණා වූ විඥානය නිසා පසුපස චෛතසික ධර්මයේ පහළ වීම සිදු වෙනු ලබනවා. අන්න ඒ අවස්ථාවයි මේ සම්මා සම්බුදුන් වහන්සේ විඥාන පත්‍ය නාම නැත්නම් විඥාන පත්‍ය නාම රූපකේ නවස්ථාවෙන් පහදා දී තිබෙන්නේ. එතකොට එනම් ඒක ජීවිතය ඇසුරින් අපි දැන් බැලුවේ. මෙහිදී පින්වත් ඇත්තන්ට සිහිපත් කරනවා විඥාන පත්‍ය නාම රූප කියන අවස්ථාව ප්‍රතිසන්දිය සඳහා යෙදෙන ආකාරය අතිශය වැදගත් අවස්ථාවක් බව සිහිපත් කරගන්න. නොදන්නා ධර්ම කරුණු රාශියක් ක්‍රමානුකූලව වැටහෙන්නට පටන් ගනීවි. මේ පාඩම ටිකක් ගැඹුරුයි, නැවත නැවතත් සිහිපත් කරන්න. ගැටළු සහිත ධර්මතා විසඳන අවස්ථාවක් බව සිහිපත් කරගන්න. හොඳයි. පින්වත් ඇත්තන්ට පේනවා රූප සටහනක්. මම ඊට පෙර මේ රූප සටහන භාවිතා කළා. පින්වත් ඇත්තන්ට මතක ඇති නැවතත් ඒ රූප සටහන අසුරු කරගෙනයි මේ ධර්ම ස්වභාව විස්තර කරනු ලබන්නේ. තාමත්ම පැහැදිලි, මෙන්න මෙතන තිබෙනවා ප්‍රතිසන්දි විඥානයක්. මේ ප්‍රතිසන්දි විඥානය අපි මෙතනට විශාල කරලා ගත්තා. මෙතන තියෙන්නේ නාම ධර්මතා පුංජියක් හට ගැනීම විතරයි. නමුත් මේ නාම ධර්මතා පුංජිය හටගන්නේ කොහේද? මෙන්න මේ කලලය අසුරු කරගෙනයි. එහෙනම් මෙන්න මෙතනටයි අපිට ඉන්නට අවශ්‍යකම තිබෙන්නේ. මෙන්න මෙතනයි අපිට පහදා ගත යුත්තේ. අපි මේ ස්ථානය එහෙනම් විශාල කරගනිමු. මෙන්න මේ පියවර සිහිපත් කරගන්න මෙතනට ආවේ කොහොමද කියලා අපි විශාල කරගන්නවා. රූප සටහන මේ මව සහ පිය දහත එකතු වුණු කලලයට මෙන්න අතීත කර්මී ප්‍රත්‍යයෙන් ඒ විපාක විඥානය බැස ගන්නා වූ තිත්තක්ෂණය කියලා සිහිපත් කරගන්න. මේ තිත්තක්ෂණයක් නැමැති අතිශය පුංචි කාලයක් ගැනයි මේ පින්වත් ඇත්තන්ට මේ අවස්ථාවේදී පහදලා දෙන්නේ. එහෙනම් මේ ප්‍රතිසන්දි කාලය හෙවත් ෂණ තුන ගැනයි මෙන්න මේ අවස්ථාවේදී සිහිපත් කරන්න. ප්‍රතිසන්දි මොහොත චිත්තක්ෂණයක ප්‍රතිසන්දි මොහොත ගැනයි මේ අවස්ථාවේදී මේ පින්වත් ඇත්තන්ට සිහිපත් කරනු ලබන්නේ. එහෙනම් මේ අතීතයේ කර්ම ප්‍රත්‍යයෙන් මෙන්න මේ අවස්ථාවේදී විපාක විඥාණය දැසගන්නවා සමගම පෙරපසු නොවි මෙන්න මේ කලලයේ ඇසුරු කරගෙන දසක කලාප තුනක් ඇති වෙනවා සත්වයා ජලාභුජ නිසා. මේ තියෙන්නේ අන්නේ කලාප තුන. මොනවාද කලාප තුන? වස්තු දසක කලාප, කාය දසක කලාප සහ භව දසක කලාප. එතකොට මෙන්න මේ අවස්ථාවේදී සිහිපත් කරගන්නට ඕනි මේ විඥාණය බැසගන්නවා සමගමයි පෙරපසු නොවි මෙන්න මේ කලාප වර්ග තුන පහළ වෙනු ලබන්නේ. එසේනම් විශේෂ දෙයක් සිහිපත් කරගත යුතුයි. මෙහිදී මේ කලාප මේ තුන් ආකාරයේ මේ අවස්ථාවේදී පහළ වෙනකොට
අවකාශයේ හේතුව දීම ගත්තොත් ඒ අතීත කර්මයේ හේතුව වර්තමානයේම තිබෙනවා. ඒ වගේම ඒ හේතුවෙන් හටගන්නා ඕ විපාක විඥානයේ නැමැති ධර්මතාවය අවකාශයේ පිහිටලයි තිබෙන්නේ. මෙන්න මේ ධර්මතා දෙකේම ප්‍රත්‍යයෙන් තමයි මෙන්න මේ කර්මජ රූප හටගන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තිබෙන්නේ සම්මා සම්බුදුන් වහන්සේට පෙනෙන්නේ මෙන්න මේ බලවත්ම ප්‍රත්‍ය දෙනු ලබන්නේ මෙන්න මේ විපාක විඥාණයෙන් කියලයි. එහෙනම් අතීත කර්මයේ බලයෙන් විපාක විඥාණය පහළ වෙනවා, සමගම කර්මජ රූප පහළ වීමයි සිද්ධ වෙන්නේ. අතීතයේ කරන ලද කර්මයේ ප්‍රත්‍යයේ බලයෙන් විඥානයක් දැස ගන්නා අවස්ථාවේදී ඒ විඥානයේ බලයෙන් තමයි මෙන්න මේ රූපය පහළ කරනු ලබන්නේ. බලවත්ම ප්‍රත්‍ය එතකොට විඥාණයෙන් ලැබෙන බව සිහිපත් කරගන්න. හැබැයි කර්මජ රූප හැබැයි විඥානයේ ප්‍රත්‍යයෙන් තමයි ඇති වෙන්නේ. මෙන්න මේ විඥානයේ මෙන්න මේ කර්මජ රූප වලට ප්‍රත්‍ය වන එකම අවස්ථාව ජීවිතයේ මේ බව සිහිපත් කරගන්න. ප්‍රධාන වශයෙන්ම ප්‍රත්‍ය වෙන්නේ මේ අවස්ථාවේදී. මේ මොහොත ප්‍රත්‍ය වෙච්ච හින්දා තමයි මෙන්න මේ ආකාරයේ කර්මජ රූප ටිකක් ඇති උනේ. පසුව වෙන්නේ ප්‍රතිසන්දි ශ්‍රණියට පසුව අවස්ථාව හේවත් බවාංග සිතේදී වෙන්නේ මෙන්න මේ පහළ උන ලද කර්මජ රූපයෝ වැඩිමයි. එහෙනම් මෙන්න මේ කර්මජ රූපය පහළ කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වන ධර්මතාවය තමයි මෙන්න මේ ප්‍රතිසන්දි ක්ෂණයේ පහළ වෙන්නා වූ ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය තියෙන්නේ ප්‍රතිසන්දි ක්ෂණයේ විතරයි. ඊළඟ ක්ෂණයේ තියෙන භවංග විඥානයවත් භවංග චිත්තය. ඇයි මේ ප්‍රතිසන්දි විඥාණයට මේ තරම් බලවත් භාවයක් ඇති වෙන්නේ? මෙන්න මේ කර්මයේ ප්‍රත්‍යද ලැබෙන නිසා එයාට ලොකු කාර්යයක් මේ අවස්ථාවේදී කරන්නට පුළුවන් රූපයිපදීන් සම්බන්ධයෙන්. එතකොට එහෙනම් සිහිපත් කරගන්නට ඕනි, අපි මීට පෙර ඉගෙන ගත්තා රූප ඇතිවන්නට හේතු හතර. කර්මයෙන් රූප හදනවා, චිත්තයෙන් රූප හදනවා, ඉතුවෙන් රූප හදනවා, ආහාරයෙන් රූප හදනවා කියලා. එතන හේතු හතරක් තිබෙනවා. හැබැයි ඒ හේතු හතරටම වඩා බලවත් වූ හේතුව තමයි මෙන්න මෙතන යෙදෙන හේතුව. විඥාණයෙන් හදන්නා වූ මෙන්න මේ කර්මජ රූප ටික. එහෙනම් මෙතන විඥාණයෙන් හදන්නේ චිත්තද රූප නොවේ. ඒකයි සිහිපත් කරගන්න ඕනේ. මෙතන හදන්නේ චිත්තද රූප නොවේ. චිත්තද රූප හදන්නේ දෙවන තිත්තක්ෂණේ පළමු භවංගේ උපදිෂණයේ ඉඳලා. ප්‍රතිසන්දිෂණේ උපදිෂණේ චිත්තද රූප හදන්නේ නැහැ. ප්‍රතිසන්දිෂණේ උපදිෂණේ හදන්නේ කර්මජ රූප. ඒක හදන්න ප්‍රධානම බලවත් වෙන්නේ ඒ විඥාණයම බලවත් වෙන්නේ. වෙන හේතු නැතුවනේ මේ තව තිනවා. ඒකාන්තෙම වර්තමානයේ යෙදුණු අතීත කර්මය නැමති චේතනා ස්වභාවය එයත් ඉතාමත්ම එයත් එක්ක එකතු වෙලා තමයි මෙන්න මේ කර්මජ රූප ටික උප්පදවනු ලබන්නේ. එතකොට මේක මේ ජීවිතයක වෙන එකම එක අවස්ථාව, එක කොපමණ කාලයද තියෙන්නේ? එක් චිත්තක්ෂණයක් තියෙන අතිශය වැදගත්. එහෙනම් මෙන්න මේ විඥාන පත්‍ය නාම රූප කියනකොට විඥානින් කරන බලවත්ම දේ තමයි මෙන්න මේ කර්මජ රූප ධර්මතා ස්වභාවයක්, කර්මජ රූප පුඤ්ජ පහල කරවීම.
ඒක තමයි විඥාණයෙන් කරන බලවත්ම දිය. එසේ විඥාණයෙන් මේ ආකාරයේ කර්මජ රූප ටිකක් සෑදුවේ නැත්නම් ජීවිතයක් කියලා කියන එකක් ආරම්භ වෙන්නට විදිහක් නැහැ. ජීවිතයක් ආරම්භ වෙන්නට විදිහක් නැහැ. මෙන්න මේ වගේ කර්මයෙන් පහළ වුණා වූ ඒ විඥානයේ බලයෙන් මෙන්න මේ කර්මජ රූපටක හැදුවේ නැත්නම් මේ தත්තට වැඩෙන්න දෙයක් මේ තුල නැති වෙලා යයි. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් විඥානපච්චා නාම රූප කියනකොට ප්‍රතිසන්ධි අවස්ථාවේදී අතිශය සූක්ෂම විදිහට මෙම ධර්ම කරුණ අවබෝධ කළගත යුතු වෙනවා පින්වත් ඇත්තෝ. එක ක්ෂණයක් ඒ චිත්තයේ ඒ විඥානයේ බලයෙන් තමයි මේ කර්මජ රූප ටික හදන්නේ. චේතනාවත් වර්තමාන මොහොතේ යෙදලා තිබෙනවා. ඒ අතීත චේතනාව වර්තමානයේ හේතු විදිහට යෙදිලා එයා එක්ක එකතු වෙලා මේ ධර්මතාවය සිද්ධ කරනවා. කර්මජ රූප ටික හදනවා. මෙයා අණ්ඩජෝ ජලාබුජ නම් තුන් ආකාරයක කලාප හදනවා. මෙයා සංසේජිතෝ උපපාතික නම් හත් ආකාරයක කලාප බිහි කිරීමේ හැකියාව තිබෙනවා. ගයි සිහිපත් කර ගන්නට ඕනි. එහෙනම් විඥානපච්චා නාම රූප කියන ඒ පටිච්චසමුප්පාද අංගය ප්‍රතිසන්ධි ෂණයට තාමත්ම ඉහළ සේවයක් කරනවා. ඒක අතිශය වැදගත්. ඒක හරිම උත්තරීතරයි. ඒ ප්‍රතිසන්ධි අවස්ථාවේදී ඒ විඥාණයෙන් සහ කර්මයෙන් කරන ප්‍රත්‍ය ඒ ෂණත් ඒ තිත්තක්ෂණේදී විතරයි පවත්වන්නේ. එතනින් පස්සේ ඒ හේතු වෙන ධර්ම ස්වභාවයන් වෙනස් වෙනවා. ඊට පස්සේ වෙනත් ආකාරයකින් ප්‍රත්‍ය වෙමින් තමයි මේ ජීවිතය ගලාගෙන එන්නේ. එහෙනම් ප්‍රතිසන්ධි ෂණය ප්‍රතිසන්ධි තිත්තක්ෂණේ අතිශය වැදගත් බව සිහිපත් කරගන්න. මෙන්න මේ ආකාරයටම දැන් මෙතන අපි කතා කළේ විඥානපච්චයා රූපනේ, විඥානපච්චයා නාම. ඒකත් හිතන්න මෙන්න මේ ඒ ප්‍රතිසන්ධි විඥාණය ඒ ප්‍රතිසන්ධි ෂණේම පහළ වෙන නාම ධර්මතාවය හෙවත් වේදනා සංඥා සංකාර ස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙන බවත් හිතන්න. එතකොට නාම රූප පත්‍ය විඥාන කියන අංගයෙන් සිදුවෙන පටිච්චසමුප්පාද දර්ශනය මෙතන සිදුවෙන්නේ. එහෙනම් සිහිපත් කරගන්න ඕන විශේෂ දේ තමයි මෙතන චිත්තයේ බලවේගයෙන් මේ කර්මජ රූප සෑදුවාට මෙය චිත්තද රූප නෙවෙයි, ඒ කර්මජ රූප. මේ ප්‍රත්‍යවන ධර්මතා ස්වභාවය මේ විශේෂම ප්‍රත්‍යවන ධර්ම ස්වභාවය තිබෙන්නේ එක්චිත්තක්ෂණයක්. ඊට පස්සේ ඒ ප්‍රත්‍යවන ආකාරය වෙනස් වෙනවා ඊළඟ සිතේ ඉඳලා. ඊට පස්සේ අපි බලමු ඊළඟ සිත මේ පළමු භවාංග සිත. මේ පළමු භවාංග සිතේ තිබෙන්නේ පහළ උණු කර්මජ රූපයෝ. පහළ වුණු කර්මජ රූපයෝ දැන් තියෙන්නේ පහළ වෙච්ච කර්මජ රූප ටික පවත්වාගෙන යන්නට විතරයි. කර්මජ රූප පහළ කරන්නේ මෙතන. දැන් සුදුසු පරිදි පහළ වෙච්ච කර්මජ රූප ටික පවත්වාගෙන යන්න. කර්මජ රූප මෙතන පහළ වෙනකොට ඒ කර්මජ රූප පහළ කරන්න අවශ්‍ය ඒ ප්‍රතිසන්ධි විඥානයත් ඒ කර්මයක් වර්තමාන මොහොතේ පවතිනවා. ඒ හේතුවෙන් කර්මජ රූප හටගත්තා. දැන් මෙතන ඒ හේතු ටික නැහැ. විඥානෙ නැමති හේතුව තිබෙනවා ඒත් භවංග සිත. හැබැයි අතීත කර්මයේ නැමති ඒ චේතනාව නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි. දැන් කොහොමද මේ කර්මජ රූප ටික පවත්වගෙන යන්නේ? මෙන්න මේ සෑම කර්මජ කලාපයකටම දෙනවා මීට පෙර අපි කතා කළා ජීවිත රූපය කියලා විශේෂ රූපයක්. මේ සෑම කර්මජ රූප කලාපයකටම දෙනවා ජීවිත රූපය. දැන් ජීවිත රූපයේ බලෙන් තමයි මෙන්න මේ රූප ටික දිගටම පවත්වාගෙන යන්නේ.
දැන් මේකට විඥාණයෙන් කෙරෙන්නේ ඉතාමත්ම සුළු බලපෑමක් විතරයි. කර්මජ රූප ටික ජීවිත රූපයේ බලයෙන් දිගටම පවත්වාගෙන යනවා. විඥාණයෙන් බලපෑම් කරන්න හේතු වෙන්නේ නැහැ කියන්නේ නැහැ, හේතු වෙනවා. මෙන්න මේ මොහොතේ තරම් විඥාණයෙන් ප්‍රත්‍යක් මේ කර්ම මෙන්න මේ දැන් පවත්වන කර්මජ රූපයන්ට නැහැ. දැන් කර්මජ රූපයාගේ බලයෙන් ජීවිත රූපයාගේ බලයෙන් තමයි දැන් දිගටම පවත්වාගෙන යන්නේ. හැබැයි ජීවිත රූපයාට ආහාරය ප්‍රත්‍ය කරගනිමින්, කනබන ආහාරයද ප්‍රත්‍ය කරගනිමින් මෙන්න මේ ධර්මතාවයෝ දැන් දිගටම පවත්වාගෙන යනවා. දැන් බාහිරයෙන් එන ප්‍රත්‍ය, ඉතු ප්‍රත්‍ය, බීජ ප්‍රත්‍ය, එතකොට ආදී සියලුම ප්‍රත්‍යයන් අසුරු කරගනිමින් තමයි මේ ධර්මතා පුංචිය වැඩිලා ඒ සතෙක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ බාහිර ප්‍රත්‍යයන් මෙතනට හේතු වෙන්නේ. මෙහිදී කිසිම බාහිර ප්‍රත්‍යක් හේතු වෙන්නේ නැහැ. කෙලිම විඥානයේ බලයෙන් තමයි සහ කර්මයේ බලයෙන් තමයි මෙන්න මේ පළවෙනි තිත්ක්ෂණේ පාලනය කරන ලබන්නේ. ඒකයි මෙහිදී අවශ්‍යම දේ. මොකද එහෙනම් අපේ ජීවිතයේ ඉතාම අතිශයම වැදගත් මොහොත තමයි ප්‍රතිසන්දිෂන්. ඒක තිත්ක්ෂණයයි. ඒ තිත්ක්ෂණය තුළදී තමයි අතීත කර්මය සම්පූර්ණයෙන්ම බලපවත්වලා අනාගතයට අවශ්‍ය ධර්මතා ස්වභාවය සකස් කරන්නේ. ඒකයි මෙහිදී පින්වත් ඇත්තෝ සිහිපත් කර ගන්නට ඕනේ. තවත් ඉතාමත්ම ගැඹුරට කතා කරන්නට පුළුවන්. නමුත් ඒක එතරම් ගෝචර වෙන්නේ නැහැ. තවම අසන්නාගේ ප්‍රඥාව තියුණු ආකාරයෙන් වැඩි තිබෙන නිසා සමහර ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට අපහසු වෙනවා. එහෙනම් පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න සංඛාරපච්චා විඥාන කියන ධර්මතාවයත් මෙන්න මේ ඒකක්ෂණිකව මෙන්න මේ ප්‍රතිසන්දිෂණේ යෙදෙන බව සිහිපත් කරගන්න. ඒ වගේමයි දැන් විඥාන පච්චයා නාම රූප කියනකොට ප්‍රතිසන්දිෂණිය බලවත් ඒ බව සිහිපත් කරගන්න. ඒ වගේම සිහිපත් කරගන්න ප්‍රතිසන්දියෙන් පස්සේ පළමු භවාංග චිත්තයේ ඉඳලා ඒ අවසාන මොහොත දක්වාම පහළ වෙන්නා වූ විඥානියෝ නාම රූපයන්ට ප්‍රත්‍ය වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී විඥානයක් පහළ වෙනකොට ඒක නාම ධර්මතාවට ප්‍රත්‍ය වෙනවා. ඒ විඥානේ රූප ධර්මතාවයන්ට ප්‍රත්‍ය වෙන්නේ. ඒක සුදුසු පරිදි සිහිපත් කරගන්න ඒ විඥානිය නිසා පහළ වෙන්නා වූ රූප ධර්ම තමයි චිත්ත රූප කියන්නේ. ඒ විඥානිය නිසා පහළ වෙන නාම ධර්මය තමයි ඒ වේදනා සංඥා සංස්කාර ස්කන්ධ කියන්නේ. එතකොට ඒ භවංග චිත්තේ ඉඳලා ජීවිතේ පුරාම මේ විඥාන පත්‍යා නාම රූප කියන ධර්මතා ස්වභාවය ක්‍රියාත්මක වෙන බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. එහෙනම් සෑම සිතක් සඳහාම මේ විඥාන පත්‍යා නාම රූප කියන ධර්මතාවය යොදන්නට පුළුවන්. එහෙනම් ජීවිතේට ගලපනකොට විඥාන පත්‍යා නාම රූප කියන එකකොට ප්‍රධාන අවස්ථා දෙකයි. එකක් තමයි ප්‍රතිසන්දි විඥානය පහළ වෙන අවස්ථාව. අන්‍ය අවස්ථා තමයි ප්‍රතිසන්දි විඥාණයට පසු ජීවිතයේ සෑම මොහොතකම පහළ වෙන අවස්ථාව හෙවත් සිතක් පහළ වීම. ඒ සෑම මොහොතකටම මේ විඥාන පත්‍ය නාම රූප කියන ධර්මතාවය යොදන්නට පුළුවන් බව සිහිපත් කරගන්න. පින්වත් ඇත්තන්ට මෙහිදී විශේෂ රුසටහනක් පෙන්වනවා. ඒ පටිච්චසමුප්පාදයේ අංගයන් මේ විදිහට යොදලා තිබෙනවා. එතකොට මෙම ධර්ම ස්වභාවයේ විශේෂ අවස්ථාව තමයි නානාචිත්ත පටිච්චසමුප්පාද ධර්මතා අතර සම්බන්ධතා කියන ස්වභාවය. ධර්මතා අතර සම්බන්ධතාවය. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා මේක පෙර භවයේ වුණු සිද්ධියක් සිහිපත් කරගන්න. පෙර භවයේ වුණා කියලා මේ භවයේ නොවනවා කියන එක නෙවෙයි. මේ භවයේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක ඒකාන්තයෙන්ම වෙනවා අපි දන්නවා ජවන් තුලදී. නමුත් මේ භවයේ නිර්මාණය කරන්නට හේතු වන්නා වූ සංඛාරය කරන ලද්දී පූර්ව භවයේ නිසා
මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතාවයේ මෙතනදී පෙර භවය සම්බන්ධයෙන් කතා කළ යුතු වෙනවා. ඒ කියන්නේ මේක තමයි සත්වයා හට ගැනීමට හේතුව. එතකොට පෙර භවයේ තිබෙන්නේ ඒ පෙර භවයේ තිබුච්ච හේතුව ඒ ප්‍රතිසන්ධි ශනේන් මතුන්. ඒ පෙර භවයේ තිබ්බ හේතුව මරණාසන්න මොහොත හරහා ප්‍රතිසන්ධි විඥානයක් පහළ වීම තමයි මේ තියෙන්නේ. එතකොට ප්‍රතිසන්ධි විඥානය සඳහා සංකාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියන ඒ පද යුගල දෙකම භාවිතා කරනු ලබනවා. මෙන්න මේ ප්‍රතිසන්ධි අවස්ථාවට එකයි මෙහිදී විශේෂයෙන් දැනගන්නට ඕනි. ඒදී තිබෙනවා විඥාන පත්‍ය නාම රූපං කියනකට විඥානය නිසා නාම සහ රූප කියලා පැහැදිලිවම දෙයකට බෙදලා තිබෙනවා. එතකොට මෙන්න මේ රූප සටහනින් පෙන්වන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන හේතුව අතීත භවයට දාලා වර්තමාන භවයේ ප්‍රතිසන්දිෂණය තමයි මෙන්න මේ පද දෙක. එකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න මේ පටිච්චසමුප්පාදය මතු පිටින් බලන කල්හි ආකාර තුනකට බෙදා දක්වන්න පුළුවන්. එක සාමාන්‍ය මතු පිට අපේ විඥාණයට තේරෙන විදිහට පහදන්නටයි මේ උත්සාහය ගන්නේ. මේක පොතපතක නෙමේ, පහදවීම සඳහා මේ ක්‍රමය භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට අපි මෙන්න මේ පද යුගල 11 බෙදා ගනිමු. හොඳයි, මෙන්න මෙතන මෙන්න මේ ආකාරයට මේක බෙදලා තිබෙන්නේ. හට ගැනීමට හේතුව, හට ගැනීමට හේතුව තියෙන්නේ පෙර භවයේ අවිද්‍යා පත්‍ය සංඛාරා කරපු නිසා තමයි හට ගැනීමට හේතුව. මොකද සත්වයා මේ භවයේ හටගෙන තිබෙන්නේ පෙර භවයේ කරපු සංඛාර ධර්ම නිසා හට ගැනීමට හේතුව. ඊට පස්සේ හටගැනීමේ මොහොත විදියට පහදලා දීලා තිබෙනවා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියන අවස්ථාව. මෙන්න මේ හටගන්න මොහොත, මේක තිත්තක්ෂණික කාලයක්. තිත්තක්ෂණික කාලයක් කියන්නේ අතීතයේ කරන ලද කර්මය හේතු වෙන්නේ එක් තිත්තක්ෂණයකට. ඒකයි පුදුම දේ. ඒකයි මම කිව්වේ මේ සත්වයාගේ අතිශය වැදගත්ම අවස්ථාව තමයි මේ ප්‍රතිසන්ධි මොහොත කියන්නේ. මේ ප්‍රතිසන්ධි මොහොත තමයි අතිශය වැදගත් මොහොත මුළු ජීවිතේටම. මොකද එතනින් තමයි ජීවිතේ ඊට පස්සේ අවස්ථා සියලුම දේවල් තීරණය වෙන්නේ. හට ගැනීමේ මොහොත, හට ගැනීමට හේතුව තියෙනවා, හට ගන්නා මොහොත. ඊට පස්සේ මෙන්න මෙතනින් පස්සේ ඊළඟ පද යොදන්නේ හටගත් දේ පැවැත්ම. හොඳට සිහිපත් කරගන්න, හට ගන්නා ලද ධර්මතා පැවැත්ම විදිහට තමයි ඊළඟ සියලුම පද සම්මා සම්බුදුන් වහන්සේ විසින් භාවිත කරලා තිබෙන්නේ. මේක සකස් කරගත් දේශනාවක්. මෙන්න මේ අදහස මෙතනට යොදාගත්තට පස්සේ පටිච්ච සමුප්පාද දර්ශනය චිත්තසංතානයක පහළ කරන්න හරි ලේසි. හට ගැනීමට හේතුව, හට ගන්න අවස්ථාව තිත්තක්ෂණියයි. ඊට පස්සේ හටගත් ධර්මතා වැඩිම, හටගත් ධර්මතා වැඩිම. හැබැයි හටගත් ධර්මතා වැඩෙනකොට නැවතත් හට ගන්න හේතුව මේ වැඩිම තුල තිබෙන බව සිහිපත් කරගන්න. එහෙනම් මෙතන කියලා තිබෙන්නේ හටගත් දේ වැඩිම හා නැවත හට ගැනීමට හේතු සැකසීම කියලා. හටගත් දේ වැඩිම හා නැවත හට ගැනීමට හේතු සකස් කිරීම. මෙන්න මේ පදවලින් සිදුවෙන්නේ එක. එහෙනම් අපි දන්නවා හටගත්ටි වැඩිම කියලා කියනකොට ඒ නාම රූප පත්‍ය සලායතනං කියන අවස්ථාව ඒ ජීවිතයේ ඕනෑම තැනකට යොදන්නට පුළුවන්. මේක ප්‍රතිසන්දිෂණයට යොදන්නට පුළුවන්.
නාම රූප පත්‍ය සලායතන කියන ධර්මතාවය. මොකද සලායතන කීවේ එතන ප්‍රසාද රූපත් ප්‍රසාද රූප පහක් තිබෙනවා. චක්කුසෝත ගහන ජීවකාය ප්‍රසාද රූප පහ තිනවා. මන ආයතනෙ තිබෙනවා. එතකොට ඒක ප්‍රතිසන්දි මොහොතෙත් පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානය තිබෙනවා. ප්‍රතිසන්දි විඥානය තමයි එතකොට මන ආයතනය කියන්නේ. සලායතන කියන්නේ ප්‍රතිසන්දි විඥානය නිසා හටගත්තා වූ ඒ ප්‍රසාද ටික. නමුත් නාම රූප පත්‍ය සලායතන කියන ධර්මතාවය ඒකක්ෂණිකව මෙතනට භාවිතා කිරීම සාමාන්‍ය බුද්ධි ගෝචර නැහැ. මොකද හේතුව එහෙම වුණොත් මේ පද සියල්ලම මේ ප්‍රතිසන්දි මොහොතට ඇතුළත් කරන්නට පුළුවන්. එහෙම යොදන්නේ නැහැ. මොකද එහෙම කළොත් මෙන්න මේ ඉතුරු පද සියල්ලම අවශ්‍ය නම් මෙන්න මේ ප්‍රතිසන්දි මොහොතට යොදන්නට පුළුවන්. ප්‍රතිසන්දි මොහොතේ කතා කරන්නට පුළුවන්. එහෙම වුණොත් පින්වත් අත සිහිපත් කර ගන්නට ඕනි. ඒක නානා චිත්ත පරිසෝපාදයක් වෙන්නේ නැහැ. ඒක ඒක චිත්තක්ෂණික පරිසෝපාදයක් වෙනවා. මිහිදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ නානා චිත්ත පරිසෝපාද ක්‍රමයක්. එහෙනම් මිහිදී අපි ධර්මතා සකස් කර ගන්නට ඕනි, චින්තනය සකස් කර ගන්නට ඕනි ඒ නානා චිත්ත පරිසෝපාද ක්‍රමයට ගැලපෙන විදිහට. නාම රූප පත්‍ය සලායතන කියන එක මෙන්න මෙතනින් මතු කර ගන්නට බැරි කමක් නැහැ. ප්‍රතිසන්දි විඥානයේ නැමැති ධර්මතාවය පහළ වෙන අවස්ථාවේදී. හැබැයි ඒක ගැළපෙන්නේ නැහැ. මොකද මේ පටිච්චසමුප්පාද ක්‍රමය නානාචිත්ත පටිච්චසමුප්පාද ක්‍රමය හින්දා. එහෙම වුණොත් අපිට ඒකක්ෂණික පටිච්චසමුප්පාදයේදී කතා කරන දෙයක් නැතු වෙනවා. මෙතනදී ඒකක්ෂණික පටිච්චසමුප්පාදේ කතා කළොත් අපිට නානාචිත්ත පටිච්චසමුප්පාදය කතා කරන්න බැරුව යනවා. ඒක නිසා මෙන්න මේ පදය මෙන්න මේ ප්‍රතිසන්දි විඥාණයෙන් ම පහදා ගන්න එක ඒ තරම් බුද්ධි ගෝචර නැහැ, ප්‍රශ්නයක් නැහැ. නමුත් නානා චිත්ත නිසා ජීවිතයේ ඕනෑම මොහොතක සිදුවෙන ධර්මතාවලින් මෙන්න මේ ටික අපි පහදා ගන්න. තාමත්ම ගැඹුරු සිද්ධියක් මම මේ පින්නත් ඇත්තන්ට පහදා දුන්නේ. මොකද කාලයක් තිස්සේ ධර්මයක් එක්ක ආපු මේ DVD අධ්‍යයනය කළපු කෙනෙකුට විතරයි මේ ධර්මයේ තේරෙන්නේ. අවසානයේදී මේ පටිච්චසමුප්පාද CD එක විතරක් බලන කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැතුව යාවි. ඒක ඉතරම් ගැඹුරුයි. ඒ බව සිහිපත් කරගන්න. එහෙනම් නාම රූප පත්‍ය සලායතන කියන්නේ වැඩුණු සත්වයා. වැඩුණු සත්වයා තුල තිබෙන ධර්මතා ස්වභාවය. මේ සත්වයා වැඩිලා ඉන්නේ. අන්න ඒ දර්ශනේ හිතේ තියාගෙන අපි නාම රූප පත්‍ය සලායතන කියන ඒ පටිසමුප්පාදේන පද යුගලය අධ්‍යයනය කරමු. පටිසමුප්පාද විවරණ පොතේ අපේ හාමුදුරුවෝ ඉතාමත්ම පැහැදිලිව ඒ චලාබුජෝ උපදින්නා වූ මිනිස් කලලිය පිළිබඳ ඉතාමත්ම පැහැදිලිව ඒ ත්‍රිපිටකයෙන් අවශ්‍ය ධර්මතා රැගෙන පැහැදිලි කරලා තිබෙනවා. ඒ කලලයක් කොහොමද ක්‍රමානුකූලව වැඩෙන්නේ කියලා සම්මා සම්බුදුන් වහන්සේගේ උත්තරීතර දේශනාවෙන් ඒ පිළිබඳ ඉතාමත්ම ඕනෑකමින් අධ්‍යයනය කරන්න තම තමන්ගේ දරුවන්ට මෙන්න මේ වගේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා තිබෙනවා ආදී විදිහට පහදා දීලා ඒ වුණට මේ ලෝක යථාර්ථය පිණිස යාමට අවශ්‍ය මූලික මඟ පාදන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්නත් තුනි ඊළඟ පටිච්චසමුප්පාද ඒ පද යුගලය නාම රූප පත්‍ය සලායතනං චක්කායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මනායතන යන මේ සය නාම රූපයන් නිසා හටගන්නා වූ ආයතනයයි දක්වලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම අවශ්‍ය කරුණු කාරණා තාමත් විද්‍යාත්මක විදිහට පින්නත් ඇත්තන්ට පහදා දෙන්නම්. මෙහිදී සිහිපත් කරන්නට ඕනි ඒ නාම රූප කියලා අදහස් කළේ නාම කියන ලද්දේ සංඥා ස්කන්ධේ වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධයටයි. රූප කියලා මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තිබෙන්නේ සිහිපත් කර ගන්නට ඕනි ඒ සතර මහා භූතයන්
ආහාර රූපය ජීවිත රූප ආදී ධර්මතා ඒ ධර්මතා නිසා තමයි ඒ ප්‍රසාද කියන ධර්මතා පවත්වගෙන යන්නේ ඒක නිසා මේ සලායතන කියලා අදහස් කරලා තිබෙන්නේ ඒ පංච ප්‍රසාදිය සහ මනායතනිය බව සිහිපත් කර ගන්නට ඕනි ඒ පංච ප්‍රසාදයන්හි ධර්මතා ස්වභාවය මෙහිදී විස්තර කරන්නට යන්නේ නැහැ ඔබේ හා සම්බන්ධයෙන් ඒ ස්වභාවයන් මොකද මීට වඩා ගැඹුරට අපි අභිධර්මයේදී මේවා විස්තර කරනු ලැබුවා මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි ඒ අතීත කර්මයේ හේතුවෙන් විපාක විඥානය පහළ වෙන අවස්ථාවේදී ඒ සුදුසු පරිදි ආයතන ලැබෙනවා ඒ ගැන සිහිපත් කරගන්න අණ්ඩජ ජලාබුජ උපපාතික සංසජ්ජිත ආකාරයෙන් සුදුසු පරිදි ඒ ආයතන ලැබිලා ඒ ආයතන ක්‍රමානුකූලව වැඩිම සිද්ධ වෙනවා සිහිපත් කරන්නට ඕනි ඒ කාය ආයතනය ගැන සිහිපත් කරනකොට ඒ ශරීරයේ වැඩෙනවත් සමගම ඒ කාය ආයතනය නැමැති ඒ කාය ප්‍රසාදය ශරීරයේ පුරාම පැතිරීම සිද්ධ වෙනවා හොඳයි මෙහිදී වෙනත් විශේෂ විස්තරයක් සඳහා අපි වෙනත් රූ සටහනක් භාවිත කරනවා ඒ රූ සටහන භාවිතයෙන් මිට වඩා ගැඹුරු අදහසක් පින්වත් ඇත්තන්ට ලබා ගන්නට පුළුවන් වේවි මෙහිදී නාම රූප පත්‍ය සලායතනං මෙන්න මේ පදය අපි විස්තර කරගනිමු ඒ නාම කියලා කීවේ සිහිපත් කරගන්න වේදනා සංඥා සංකාර ස්කන්ධයන්ට රූප කියලා කීවේ සතර මහා භූතයන් ජීවිත රූපය හා ආහාරජ රූපයේ බව සිහිපත් කරගන්න. ඊට පස්සේ පච්චයා කියන නිසා සලායතන කියලා කියනකොට පැති දෙකකට වෙන් වෙනවා මනායතන එකක් ප්‍රසාද පහ එකක්. එතකොට මනායතන කිව්වේ සිත් 89 ප්‍රසාද පහ. මෙතෙන්දි එහෙමයි සිහිපත් කරගන්නට ඕනි. එතකොට මිහිදී කතා කරන්නා වූ ධර්ම ස්වභාවයන් අතිශය ගැඹුරු බව සිහිපත් කරගන්න ක්‍රමානුකූලව අධ්‍යයනය කරන ලද කෙනෙකුට පමණයි මේ ධර්ම ස්වභාවයන් අවබෝධ වෙනු ලබන්නේ. එතකොට මීට පෙරදී අපි කතා කළා මේ සත්වයා අතීත කර්මයක් හේතුවෙන් පහළවන මොහොතේවත් ඒක තිත්තක්ෂණික අවස්ථාව ඊට පස්සේ සතා වැඩිම සිද්ධ වෙනවා සතාගේ වැඩිම සිද්ධ වෙනවා කියන්නේ විශේෂයෙන්ම මෙහිදී රූපයක් අසුරු කරගෙන නිසා ඒ රූප ධර්මතා වැඩිම සිද්ධ වෙනවා ඒ රූප ධර්මතා වැඩිමත් සිද්ධ වෙනකොට තමයි ඒ අන්නේ වූ ඒ නාම ධර්මතාත් ඒ චිත්තචෛසික පුඤ්ජයෝ ඒ ප්‍රසාද අසුරු කරගෙන පහළ වීම සිද්ධ වෙන්නේ එතකොට මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි මේ සලායතන කියනකොට එතන තිබෙනවා සිත විඥාණය මේ විඥාණයෙන් සිත 89 කියලා සිහිපත් කළේ වඩාත් පැහැදිලි වීම සඳහා මේ තියෙන විඥාණය චිත්තය මේ තියෙන ප්‍රසාද රූප පහ හැබැයි විඥාණය පහළ වෙන වෙනත් හේතුකුත් තිබෙනවා සංකාරපත්‍ය විඥාන එන නැවතත් මෙතන විඥානය සදාහන් කළා තිබෙනවා සලායතන වලදී. ඇයි ප්‍රශ්නය? ඒ වගේමයි විඥාන පත්‍ය නාම රූපන්. රූපය කියනකොට මහ භූත සතර සහ උපාදා රූප 24ම තිබෙනවා. එතකොට එතන පහළ වෙලා තිබෙන්නේ විඥානයේ නැමති හේතුයි. එනම් මෙතන ප්‍රසාද රූප පහක් තිබෙනවා. නවතත් නාම රූපයාගේ බලයෙන්ුත් ප්‍රසාද රූප පහ හැදෙන බව තිබෙනවා. එහෙනම් ප්‍රසාද රූප පහ කියන එකට හේතු දෙකක් තිබෙනවා. මොකක්ද හේතු දෙක? නාම රූපයාගෙනුත් ප්‍රසාද හැදෙනවා. විඥානයාගේ බලයෙන්ුත් ප්‍රසාද හැදෙනවා. අවස්ථා දෙකක්. ඇයි?
ප්‍රශ්නය අප විසඳ ගනිමු. සිහිපත් කරගන්නට ඕනි ප්‍රතිසන්දි මොහොතේ මෙන්න මේ රූප හැදෙන්නේ අතීත කර්මයෙන් පහළ වුණු විඥානයේ නැමති ධර්මතාවයේ බලයෙන්. එක් චිත්තක්ෂණයක් තුළ එක් සිදුවීම සිදුවෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රසාද රූප පහ සුදුසු පරිදි පහළ වුණු ලබන්නේ නාම සහ රූපයන්ගේ බලයෙන්. එතකොට මෙන්න මෙතනදී පහළ වෙන ලද රූප ටික මෙතන ඉඳන් වැඩිම සිද්ධ වෙනවා. පහළ වෙන මොහොතට වෙන හේතුවක් පහළ කරන ලද රූප වැඩෙන වෙන හේතුවක්. හේතු දෙක වෙනස් වෙනවා. පහළ වෙන ශනත්‍රයේදී ප්‍රබලම හේතුව විඥාණය වන අතර පහළ වූ රූපයන් හේවත් ප්‍රසාද වෙනත් හේතුවකින් තමයි ජීවිතේ පුරා ගලාගෙන යන්නේ. මොකක්ද වෙනත් හේතුව? මෙන්න ප්‍රධානම හේතුව නාම සහ රූප. මේදී නාම කිව්වේ සිත සමග නැගෙන ඒ වේදනා සංඥා සංකාර ස්කන්ධයෝ. රූප කිව්වේ සතර මහා භූත සහ ජීවිත රූපය ආහාර රූප ආදී ධර්මතා. ඒවායේ බලයෙන් තමයි මෙන්න මේ මොහතකදී පහළ වුණ ලද මෙන්න මේ ප්‍රසාදයෝ දිගටම ජීවිතේ පුරා අරගෙන යන්නේ. එහෙනම් මෙහිදී මෙන්න මේ උදාහරණය ගමු. අපි ගමු මෙන්න මේ ජීවමාන මිනිස්සු. ඒ ජීවමාන මිනිස්සෙගේ ඇස නැමැති ධර්මතාවය ගමු. එහි චක්කු ප්‍රසාදය ගමු. ඒ චක්කු ප්‍රසාදයේ මොහතක් පාසා මොකක්ද වෙන්නේ? ඉපදෙමින් නිරුද්ධ වෙමින් ඒ හේතුඵල ධමයට යටත්ව ක්‍රියාත්මක වෙනවා. අන්නේ මොහොතේ ඒ චක්කු ප්‍රසාදය නැත්නම් ඒ චක්කු දසක කලාප සඳහා විශේෂයෙන්ම හේතු වෙන ධර්මතා තිබෙනවා. හැබැයි මේ මොහොතේ කර්මය නැහැ. කර්මය තිබුණේ එක් චිත්තක්ෂණයක් විතරයි. ඒ ප්‍රතිසන්දි මොහොත දැන් කර්මය නැහැ. කර්මය ගෙවිලා ඉවරයි. දැන් කවුද මේක පවත්වාගෙන යන්නේ? ජීවිත රූපයේ බලයෙන් සහ කනබන ආහාරයේ බලයෙන් තමයි දැන් මේ අහ ඇහි ඒ චක්කු ප්‍රසාද ටික ඒ පංච ආයතනියෝ පහල කරගෙන යන්නේ ආහාර රූපයේ බලයෙන් සහ ජීවිත රූපයේ බලයෙන්. ඒත් එක්කම ඒකට පහළ වෙන සිතද ප්‍රත්‍ය වෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් ඒ නාමය මනායතනයට හේතු වෙනවා. එතකොට මේක ජීවිතයේ ඕනෑම අවස්ථාවකට යොදා ගන්නට පුළුවන්. සිහිපත් කරන්න මේ නාම රූප කියන මෙන්න මේ පදය සෑම සිතකටම සෑම සිතක් පහළ වෙන අවස්ථාවේදීම යොදා ගන්න පුළුවන් ධර්ම ස්වභාවයක්. සෑම සිතක් පහළ වෙනකොටම මේක යොදා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේක සෑම සිතක් පහළ වෙනකොටම යොදන්න බෑ. පෙර භවයේ සම්බන්ධයි, ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ජවන් සඳහා යෙදෙන්නේ. මෙතන යෙදෙන්නේ විපාකයක් සඳහා. මේ විපාක සිත් මේ විපාකයක් සඳහා. මේ විපාක හෝ වේවා අවිපාක හෝ වේවා සියලුම සිත් කුසල් අකුසල් ක්‍රියා විපාක ආදී සියලුම සිත් වලට මෙන්න මේ පදේ යොදන්නට පුළුවන්. ඒකයි මේදී සිහිපත් කරගන්නට ඕනි. එතකොට ඒ නාමයාගේ ප්‍රත්‍යයෙන් සිත පහළ වෙන බවත් ඒ නාමයාම ප්‍රසාදයන්ට හේතු වෙන බවත් ඒ වගේම රූපය නිසා ප්‍රසාදය පවත්වාගෙන යන බවත් ඒ රූපයන්ම මනායතනයට ප්‍රත්‍ය වෙන බවත් සිහිපත් කරගන්න. එහෙනම් මෙහිදී මෙහෙමයි සිහිපත් කරගන්නට ඕනේ. අපි හිතමු චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන චක්කු විඥානයක් පහළ වුණා කියලා. ඒ චක්කු විඥානය කියන්නේ එතනදි මනායතනයක් නේ. ඒ චක්කු විඥානයට මෙන්න මේ රූපය ප්‍රත්‍ය වෙනවා. ඒකයි මෙතනදි සිහිපත් කරගන්නට ඕනේ. චක්කු විඥානය සඳහා රූපය ප්‍රත්‍ය වෙනවා. ඒ චක්කු විඥානය මෙන්න මේ රූප භූමිය ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ඒක නිසා ඒ රූපය ඒ චක්කු විඥානය සඳහා ප්‍රත්‍ය වෙනවා.
එකයි මේ දේ සිහිපත් කරගන්නට ඕනි. ඒ වගේමයි අපි හිතමු ඒ ප්‍රසාද පහ කොහොමද පවත්වගෙන යන්නේ? ඒ ජීවිත රූප ආදී ඒ ධර්මතාවය නිසා. එතකොට රූපය ප්‍රත්‍ය වෙනවා අන්‍ය වූ ඒ ආයතන පහට. ඒකයි මේ දේ සිහිපත් කරගන්නට ඕනි. ඒ ආකාරයට මේ නාම, ඒ ආකාරයට රූපත්, ඒ සුදුසු ආකාරයට මෙහිදී ධර්මතා ගොඩනගා ගන්නට ඕනි. මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කර ගන්නට ඕනි අර පෙර සිද්ධිය. ඒ රූප සඳහා, රූප පහළ වීම සඳහා ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් විඥාණය, අනෙක නාම රූප. සිත පහළ වීම සඳහාත් ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් නාම රූප, අනෙත් එක සංකාරය. එතකොට මේ අවස්ථා දෙක වෙන වෙනම ඉතාමත්ම සිහිනුවණින් සිහිපත් කරන්න ගැඹුරට සිතන කල්ලි මේ ධර්මාතර සම්බන්ධතාවය තමන්ගේ චිත්තසංතානයට වැටෙන්නට පටන් ගන්නවා. මෙහිදී පින්වත් ඇත්තන්ට තවත් විශේෂ ධර්ම ස්වභාවයක් මෙහිදී සිහිපත් කරනවා. ඒ සම්මා සම්බුදුජන් වහන්සේට මේ පටිච්චසමුප්පාද දේශනාවේදී, මේ සකස් කරගන්නා වූ දේශනාවේදී ඒ බාහිර ලෝකය සිත සමග සම්බන්ධ වෙන ආකාරය මෙහිදී මතු කරන්නට සිද්ධ වෙනවා. අන්නේ සඳහා යොදා ගන්නා වූ ස්වභාවය තමයි මේ සලායතන කියන ධර්ම ස්වභාවය. මේ සලායතන කියන ධර්ම ස්වභාවය මතු වෙන්නට තවත් විශේෂ හේතුවක් තිබෙනවා. මෙන්න මේ සලායතන කියන ධර්මතාවය මතු කරගත්තට පස්සේ මේ සලායතන හරහා මුළු බාහිර ලෝකයම මෙම චිත්තසංතානයට සම්බන්ධ කරන්නට පුළුවන්. මොකද සලායතන පහළ වෙලා තිබෙනවා නම්, ඒ සලායතන පහළ වෙලා තිබෙනවා නම් ඒකාන්තයෙන් මෙතට අරමුණු ගලාගෙන ඇවිල්ලා අරමුණු අරබෙහා චිත්තචෛතසික ධර්මය පහළ වීම සිද්ධ වෙනවා. එහෙනම් සිහිපත් කරගන්න ඒ වැඩුණු කය, ඒ වැඩුණු ධර්මතා ගොන්න බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ කිරීම සඳහා මෙන්න මේ සලායතන කියන ධර්මතාවය භාවිතා කරනවා. ඒ සලායතන භාවිතා කරා නම් මුළු බාහිර ලෝකයේම මෙන්න මේ සලායතන හරහා ඒ චිත්තචෛතසික පින්ඩ හටගන්නා ආකාරය දක්වා මේ පටිච්චසමුප්පාදය ගලා යන්නට පුළුවන්. ඒක නිසා මෙන්න මේ පටිච්චසමුප්පාද ක්‍රමයට ඒ බාහිර අරමුණු සම්බන්ධ කිරීම සඳහා ඉතාමත්ම සුදුසුම ධර්ම ස්වභාවය වන්නේ ඒ සලායතන. ඒ සලායතන පහළ වෙලා තිබෙනවා නම්, අපි දන්නවා ඇස තිබෙනවා නම්, කන තිබෙනවා නම්, ඒ බාහිර අරමුණු ඒකාන්තයෙන්ම මෙන්න මේ ඒ ආයතන වලට වදිනවා. වැදිලා උත්සාහයක් නොමැතිවම, විතක්යක් විචාරයක් නොමැතිවම ඒකාන්තයෙන්ම ධර්මතා, නාම ධර්මතා, චිත්තචෛතසික පුඤ්ජය හට ගැනීම සිද්ධ වෙනවා. සිහිපත් කරන්න ඒ කිසිම දීපංච විඥානයන් සඳහා විතක් විචාර කියන ඒ ප්‍රකීර්ණකය දිලා නැහැ. විතක් විචාරයන්ගෙන් තොරවම ආයතනයන් අරබෙහා ධර්මතා පහළ වීම සිද්ධ වෙනවා. ඒ හරහා තමයි ඒ මනෝ විඥාන මට්ටමින් ඒ ධර්මතා දිකටම පහළනු ලබන්නේ. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ බාහිර ලෝකය, ඒ බාහිර ආයතන අජ්ජත්තික ආයතන හා සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන්නා වූ ධර්ම ස්වභාවය තමයි මෙන්න මේ සලායතන කියන ධර්ම ස්වභාවය. ඒ ගැන පින්වත් ඇත්තෝ තාමත්ම නුවණින් සිහිපත් කරගන්න. මිහිදී පහදා දෙන්නම් පින්වත් ඇත්තන්ට නාම රූප පත්‍ය සලායතනං කියන ඒ ධර්මතා ස්වභාවය ජීවිතයට යෙදෙන ආකාරය මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. නාමය නිසා මන ආයතනය කියන ධර්මතාවය හට ගන්නා ස්වභාවය. ඒ අවස්ථාවලලා තමයි මේක ජීවිතයට බද්ධ කරන්නට පුළුවන් වෙන්නේ. පින්නත් ඇත්ත දන්නවා අපිට බොහෝ අවස්ථාවලදී යම් යම් ධර්මතා උදෙසා අපිට බොහෝ ප්‍රියමනාප දෙයක් දැක්කට පස්සේ ඒ ස්වභාවයන් අරබෙහා දැඩි ලෝභය, දැඩි රාගය, දැඩි දේශය ආදී ධර්මතා පහළ වෙන්නට පුළුවන්.
ඉතින් අපි සිහිපත් කරගමු හොඳ ප්‍රියමනාප වස්තුවක් දැක්ක කල්හි අපිට ඒ බලවත් ලෝභයක් පහළ වුණා නම් ඒ ලෝභ හරබයා ඒ පසුපස අවස්ථාවන්හි අපට ඒ ලෝභය නැමැති ධර්මතාවය අරමුණු වෙලා නැවතත් චිත්තචෛතසික ධර්මිය පහළ වෙන්නට පුළුවන්. එහෙනම් අන්නේ වගේ නාම ධර්මතා අරමුණු වෙලා පසුපස විඥානියෝ පහළ වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා. අපි ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ ආකාරයේ ධර්මතා ස්වභාවයන් දෙකක් සිදුවීමයි. එකක් විඥානියෝ නිසා නාම ධර්මතාවය හට ගන්නවා, එකක් ජීවිතය තුළදී සිදුවෙනවා. අනෙක තමයි නාම ධර්මය නිසා විඥානය පහළ වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී මේ ධර්මතාවය යොදා බැලුවොත් සම්මුති ආකාරයෙන් සිදුවෙන්නා වූ ඒ අපි කියන්නා වූ සියලුම ධර්මතාවයෝ සිහිපත් වීම ආදී ධර්මතා සිදුවෙනු ලබන්නේ මෙන්න මේ ආකාරයේ ධර්මතා මනෝද්වාරයට අරමුණු වීම තුළින්. එහෙනම් සිහිපත් කර ගන්නට ඕනි මෙහිදී අපේ හාමුදුරුවෝ මේ නාම ධර්මතා නිසා ඒ විඥානයන් පහළ වෙන ආකාරය උදාහරණ සහිතව පහදා දී තිබෙනවා. මෙන්න මේ උදාහරණයන් අවබෝධය තුළින් ඒ නාම ධර්මය නිසා විඥානය පහළ වෙන ආකාරය පින්වත් ඇත්තන්ට පැහැදිලි වේවි. මින් පසුව පින්වත් ඇත්තන්ට පහදා දීමට තිබෙන්නේ ඒ සලායතන පච්චයා පස්සෝ කියන අවස්ථාව. මෙහිදී දේශනාවේ තිබෙනවා චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියලා පස්සයන් සිදුවන ආකාර සය. මෙහිදී සිහිපත් කරන්නට ඕනි ඒ බාහිර ආයතන හය, ඒ බාහිර ලෝකය, ඒ ආධ්‍යාත්මික චිත්ත සන්තානිය සමග සම්බන්ධ කරන්නේ මෙන්න මේ පස්සේ නැමැති ධර්මතාවය තුළින්. පටිච්චසමුප්පාද දේශනාවන්හි ඒ බාහිර වූ කිසිම ගෝචර රූප හතක් හෝ ඒ ධම්මාරම්මන සම්බන්ධ වීමක් නැහැ. ඒ සියලුම ඒ බාහිර ආයතන ඒ ධර්මතා සම්බන්ධ වෙන්නේ ඒ ආයතන හරහා සිදුවන පස්සේ නැමැති ධර්මතාවය තුළින් බව සිහිපත් කරගන්න. චක්කු සම්පස්සය අනුව එකිනෙකින් වෙන් කළ නොහැකි සේ චක්කු විඥානය හා සෑදී එහිම අංගයක්ව චක්කායතනය ඇසුරුකොට රූපායතනය අරමුණුකොට උපදන එක්තරා චෛතසික ධර්මයකි. තින්නන් සංගති පස්සෝයයි චක්කායතනය රූපායතනය චක්කු විඥානයන්ගේ එක්වීම පස්සේ වදාරා තිබෙන්නේ පර්යාය කතාවකි. ඒ සෞත්‍රාන්තික දේශනාවේ ස්වභාවයකි. කාරණය ගැන නොසලකා වචනින් පමණක් එල්ලේ අර්ථ ගන්වන්නට ගියහොත් එබඳු තැන්වලදී වැරදීම් සිදුවේ. මෙහිදී දේශනා කොළ ලබන්නේ අර තින්නන් සංගති පස්සෝ කියලා මේ රූපය ඇස චක්කු විඥාන තුනේ එකතුව පස්සේයි කී කල්ලේ සෞත්‍රාන්තික දේශනාවක් විදියට දේශනා කළා තිබෙන්නේ සාමාන්‍ය දේශනා ක්‍රමයක් විදියට. නමුත් එහිදී අභිධර්ම ක්‍රමයට ඒ සියුම් විදියට මීට පෙර අපි භාවිතා කළ ආකාරය සිහිපත් කර ගන්නට ඕනි. ඒ පස්සේ කියන්නේ නාම ධර්මතාවයක්. ඒ වන්නා රම්මණීය චක්කු ප්‍රසාදී වැදිලා භවංග චලනයේ වෙලා භවංග උපච්ඡේදී වෙලා පංචද්වාරා වර්ජණයේ වෙලා චක්කු විඥානේ නැමැති ධර්මතාවය පහළ වෙන ඒ චක්කු විඥානේ නැමැති ධර්මතාවය තමයි චක්කු සම්පස්සේ නැත්තම් ඒ පස්සේ නැමැති ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ වෙන්නේ ධර්මතා ස්වභාවයක් නොකිය මේ ආකාරයේ තින්න සංගති පස්සෝයයි දේශනාවේදී සාමාන්‍ය දේශනා ස්වභාවයක් විදිහටයි එහිදී දේශනා කරනු ලබන්නේ. ඒ ගැන සිහිපත් කරගන්න. පස්සේ සිදුවීම උදෙසා ඒකාන්තයෙන්ම සලායතන තිබිය යුතු බව සිහිපත් කරගත යුතු වෙනවා. සලායතන පහළුවේ නැත්තම් පස්සේ නැමැති ධර්මතාවයක් සිදු නොවන බව සිහිපත් කරගන්න. හොඳයි, මෙහිදී සලායතන පත්‍යා පස කියන ධර්මතාවය ජීවිතයට යොදවන්නට අපි බලමු.
සාමාන්‍යයෙන් සිහිපත් කරගන්න සෑම සිතක් සඳහාම මෙම සලායතන පත්‍ය පස කියන ධර්මතාවය යොදවන්නට පුළුවන්. ඒ චක්කු විඥානයක් පහළ වීමේදී සෝත ගහන ජීවා කාය ආදී දපංච විඥානයන් පහළ වීමේදීත් මනෝ විඥානයන් පහළ වීමේදීත් මෙන්න මේ සලායතන පත්‍ය පස කියන ධර්මතා ස්වභාවය භාවිතා කරන්නට අපිට පුළුවන්. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබෙනවා, මේක ජීවිතය තුලින් අත්දකින්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි, විශේෂයෙන්ම අන්‍ය ධර්මතා සී මෙම පස්සේ කියන ධර්මතාවය ජීවිතයෙන් නැගෙන ස්වභාවයක් නැහැ. ඒක ඊටාත්ම සියුම් ධර්මතා ස්වභාවයක්, ප්‍රබල වූ ධර්මතා ස්වභාවයක් විදිහට ක්‍රියාත්මක වෙන චෛතසික මට්ටමින්. නමුත් ඒ බාහිරයට අපට විඥානණය වෙන්න මට්ටමක් පෙනෙන්නට නැහැ. පංචස්කන්ධ දේශනාවේදී මේ සංස්කාර ස්කන්ධයට අතුලත් කරනු ලබන්නේ, මොකද වේදනා සංඥා ආදී ධර්මයන් මෙන් ඒ සත්වපුද්ගල සංඥාව නැමති ආත්මීය සංකල්පයක් පහළ කරන්නට මෙම ධර්මතාවය පෙළඹෙන්නේ නැහැ. මොකද ඊටාත්ම ප්‍රබල ධර්මතාවයක් වුණත් ඒ සියුම්ව සිදුවෙන ධර්මතා ස්වභාවයක් නිසා ඒක ජීවිතය තුලින් දැකීම ඊටාත්ම අපහසුයි. ඒ බව සිහිපත් කර ගන්නට ඕනි. මොකද වේදනාව නැමති ධර්මතාවයක් නම් අපිට හොඳට වේදනාව කියන එක දැනෙනවා. සංඥාව කියන ධර්මතාවය අපිට හොඳට දැනෙනවා. දැනීම කියන එක අපිට දැනෙනවා. සංස්කාර ස්කන්ධය හි චේතනාව කියන එක අපිට දැනෙනවා. ඉතින් ආදී විදිහට ඒවා දැනුවට මේ පස්සේ කියන ධර්මතාවය එහෙම ජීවිතයට ගලප්පලා එහෙම කියන්නට බෑ. ඒක චිත්තෝපාදේකදී බලවත්ම ධර්මතාවයක් විදිහට සම්මා සම්බුදුන් වහන්සේට අරමුණු වුණාට සාමාන්‍ය ජීවිතය තුළදී අපි වැනි පෘථග්ජනයන්ට ඒ ධර්මතා ස්වභාවයේ ප්‍රබල භාවය වැටහෙන්නේ නැහැ. සම්මා සම්බුදුන් වහන්සේ බුදුනොන්ට වැටහෙනවා මෙන්න පස්සේ නොවුනේ නම් ඒ චිත්තේ නැමති ධර්මතාවයට ඒ විඥානේ නැමති ධර්මතාවයට ආරම්මණේ විඥානනේ නැත්නම් අරමුණ දැන ගැනීමට නොහැකි වෙන බව සම්මා සම්බුදුන් වහන්සේ බුදුනොන්ට පේනවා. එනම් චිත්තේ අරමුණක් ගන්නා කල්ලි ඒකාන්තේම පස්සේ නැමති ධර්මතාවය සිදු වේතු වෙනවා. ඒ බව පින්වත් ඇත්තෝ හොඳින් සිහිපත් කරගන්න හොඳයි. පින්වත් ඇත්තන්ට අපි විස්තර කර දුන්න ලබන්නේ පස්සපච්චය වේදනා කියන ඒ පටිසමුප්පාද ධර්ම ස්වභාවය. මෙහිදී දේශනාවේ තිබෙනවා චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජිහ්වා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්ස වේදනා යන සය ස්පර්ශේ නිසා හට ගන්නා වේදනාවයි කියලා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කර ගන්නට ඕනි, අපි මීට පෙර වේදනාව නැමති ධර්මතාවය පිළිබඳ ඉතාමත් හොඳින් ඉගෙන ගත්තා. එදී අපි සඳහන් කළා විඥාණය අරමුණු ගන්නකොට ඒ පස්සේ අරමුණ හා ස්පර්ශ වෙනවා. වේදනාවෙන් තමයි ඒ අරමුණේ රසය ගන්නෙ. ඒ වේදනාවෙන් අරමුණ රසය විඳිනකොට ඒ වේදනාකාර තුනක් තිබෙනවා. සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව කියලා. ඒ වේදනාවන් වෙනස් වෙනු ලබන්නේ ආරම්මණයේ තිබෙන මිහිරි අමිහිරි මධ්‍යස්ථ ස්වභාවය නිසා. ආදී විදිහට පින්වත් ඇත්තන්ට අපි මීට පෙර පහදා දෙනු ලැබුවා. ඒ වගේම මෙහිදී සිහිපත් කර දෙන්නට ඕනි සම්මා සම්බුදුජානන වහන්සේ බුදුනොනට පේනවා මෙන්න මේ වේදනාව නැමැති ධර්මතාවයට බලවත්ම හේතුව වෙන්නේ පස්වේයි කියලා. ඊටාත්ම ආසන්නම බලවත්ම හේතුව පස්වේයි සම්මා සම්බුදුන් වහන්සේට පැහැදිලි වෙනවා. එම නිසා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා ඒ පස්සපච්චය වේදනාව කියලා. ඒ කියන්නේ පස්වේ නැමැති ධර්මතාවය නිසා වේදනාව නැමැති ධර්මතාවය පහළ වෙනවා කියලා සම්මා සම්බුදුන් වහන්සේ ඒ ආසන්නම ප්‍රධානම හේතුව අරගෙන මේ පටිසමුප්පාද ධර්මතාවය දේශනා කරනු ලබනවා. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි අර පෙර පැවසුවාසේ පස්සේ නැමති ධර්මතාවය ඒ බාහිරින් අපිට අවබෝධ කර ගන්න බැරි වුණාට චිත්තසංතානියේ ඇතුළේ
සිදුනි තාමත්ම ප්‍රබල ධර්මතාවයක් විදිහට සම්මා සම්බුදුජනන් වහන්සේට නුවණට වැටහෙනවා. ඒකයි මේ තරම් මේ පස්සේ නැමති ධර්මතාවයට සම්මා සම්බුදුන් වහන්සේ විසින් ප්‍රධාන ස්ථානයක් ලබා දීලා තිබෙන්නේ. ඒ බව සිහිපත් කරගන්න මෙහිදී මෙම ධර්මතාවයේ ජීවිතයට යොදා බලන විට ඒ සෑම සිතක් සඳහාම අපට මෙම ධර්මතාවය යොදන්නට පුළුවන්. ඒ කියන්නේ සියලුම සිත්හි පස්සේ නැමති ධර්මතාවයේ සිද්ධ වෙනවා, වේදනාව නැමති ධර්මතාවය පහළ වෙනවා, විවසාබචිත සාධාරණ නිසා ඒකාන්තයෙන්ම එම නිසා සෑම සිතක් සඳහාම යොදවන්නට පුළුවන්. නමුත් මෙහිදී විශේෂ දෙයක් තිබෙනවා සිහිපත් කරන්නට, ඉතාමත්ව ගැඹුරු දෙයක්. මේ අපි මේ පටිසම්පාද ක්‍රමයේ ඉගෙන ගනු ලබන්නේ නානා චිත්ත පටිසම්පාද ක්‍රමයක් වශයෙන්. ඒ නානා චිත්ත පටිසම්පාද ක්‍රමයේ හරහා මෙම ධර්මතාවය ඉගෙන ගන්නකොට, ජීවිතයට යොදනකොට සිහිපත් කරන්නට ඕනි ලෞකික විපාක සිත්තිස්තික වේදනාව පමණයි මෙහිදී මේ පස්සපච්චා වේදනා කියන ධර්මතාවයට ඇතුළත් කරනු ලබන්නේ. ඉදිරියේදී විශේෂ ආකාරයෙන් ඒකක්ෂණික පටිසෝපාදය පහදා දෙනකොට මේ ධර්මතා ස්වභාවයන් පින්වත් ඇත්තන්ට යම් මට්ටමකට අවබෝධ වේවි. වේදනා පච්චා තණ්හා පටිසෝපාදී ධර්මතා ස්වභාවය සසර සැරිසරන පුතග්ජන සත්වයන් විසින් ඉතාම උසස් කොට සලකන දේ සුඛ වේදනා, සෝමනස් වේදනා යයි කියනු ලබන සැපයයි. ඔවුන් සසර නොකල කිරින්නේ මේ මහා දුක්ඛස්කන්ධය ඔහුට එපා නොවන්නේ අතරින් අතර වත් ඇති වන්නා වූ මේ සැප ස්වභාවය නිසාය. මතක තියාගන්නට ඕනි මේ වේදනා කියන විදීම් ස්වභාවය නිසා තමයි සංසාර ගමන අපට එපා නොවුණු ලබන්නේ. අපි මේ වේදනාවට බොහෝ කැමැත්තක් දක්වනවා. නැවත නැවතත් නැවත නැවතත් ඒ වේදනාව විඳින් විඳින් අරභයා අපේ චිත්තසංතානයේ පෙළඹෙනවා. ඒක නිසා තමයි අපි මේ සංසාර ගමන යන්නේ. හොඳයි මෙහිදී දේශනා කළා තිබෙනවා වේදිත සුඛිය උතුම් කොට ගන්නා වූ පුතග්ජනයාට ඉෂ්ට රූපා ආදීන්ගේ ස්පර්ශයෙන් සුඛ වේදනාව හෝ සෝමනස් වේදනා හෝ ඇති වූ කල්ලි බොහෝ සැපය බොහෝ ප්‍රණීතය ඉතා හොඳය යනාදීන් සුඛ සෝමනස් වේදනාව පිළිබඳ තෘෂ්ණාවක් ඇතිවේ. අනිෂ්ඨාරම්මණයන්ගින් ගේ ස්පර්ශයෙන් සුඛ දෝමනස් වේදනාවන් ඇති වී ඒන් පීඩිත කල්හි සුව ඕනෑය සුව ඕනෑය සුවය කෙසේ ලැබුමිදයි සුවය පිළිබඳ තෘෂ්ණාව ඇති වී දුක්ඛයෙන් පීඩිත සත්වයා හට සැපයක් නොවේද උපේක්ෂා වේදනාව මුත් ඇති වූහොත් මෙයත් ඇතැයි මෙයත් සැනසෙල්ලක් යයි මෙයත් සැපයක් යයි උපේක්ෂා වේදනාව පිළිබඳවද තෘෂ්ණාව උපදී. සුඛ දුක්ඛ උපේක්ෂා සංඛ්‍යාත ත්‍රිවිධ වේදනාවම නිසා තෘෂ්ණාව උපදිනා බැවින් තථාගතයන් වහන්සේ වේදනා පත්‍ය තණ්හා යයි වේදනාව නිසා තෘෂ්ණාව උපදී යයි වදාලාසේක. ඉතින් ආදී විදිහට ඒ තෘෂ්ණාව නැවත නැවතත් නැවත නැවතත් වේදනාව විඳීම් ස්වභාවයට කැමති නිසා ඒ තෘෂ්ණාව පහළ වෙන බවයි සම්මා සම්බුදුන් වහන්සේ මෙහිදී දේශනා කරනු ලබන්නේ. හොඳයි මෙහිදී අපි බලමු මෙම දහම් ස්වභාවය, මේ පටිසමුප්පාද ධර්ම ස්වභාවය ජීවිතයට ගලපන්නට. එතකොට සෑම සිතක් සඳහාම මෙම වේදනා පත්‍ය තණ්හා කියන ධර්මතාවය යොදන්නට බැහැ. ලෝකෝත්තර සිත් සඳහා මෙම ධර්මතාවය යොදන්නට බැරි බව සිහිපත් කරගන්න. ඒක නිසා ලෞකික සිත් 81ම වේදනාව නිසා තණ්හාව නැමති ධර්මතාවය සිදුවෙන බව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. එහිදී පින්වත් ඇත්තන්ට ප්‍රශ්නයක් මතුවේවි, කොහොමද මෙම ක්‍රියාසිත ආදී තණ්හාවන් පහළ වෙන්නේ කියලා. ඉතින් අපි ඒක ඉදිරියේදී ඒකක්ෂණික පටිසමුප්පාදය පිළිබඳ සාකච්ඡාවේදී පැහැදිලි කරන්නම්. මෙහිදී සිහිපත් කරගන්න 81ක් වූ ලෞකික සිත්ති වේදනාවම තණ්හාව නැමති ධර්මතාවයට ප්‍රතිවන ස්වභාවය.
ඊට පස්සේ පින්වත් ඇත්තන්ට පහදා දෙනු ලබන්නේ තණ්හා පච්ච උපාදානං කියන ධර්මතා ස්වභාවය. මෙහිදී කියනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලපත උපාදාන, අත්වාද උපාදාන යන සතර තෘෂ්ණා හේතුවෙන් හටගන්නා උපාදානයයි ප්‍රකාශිතයි කියලා. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි නැවත නැවතත් නැවත නැවතත් තණ්හා කිරීම තමයි මේ උපාදානයට හේතුවන්නේ. මේ පිළිබඳ අපි චිත්තවීතීන් සමග සාකච්ඡා කරනකොට චිත්තවීතීන්ගෙන් අපි පින්නත් ඇත්තන්ට පහදා දුන්නා ඒ පංචද්වාරික මට්ටමේ චිත්තවීතියක්. ඒ මනෝද්වාරික මට්ටමට ගියාට පස්සේ ඒ කර්මපත ඇතිවන ආකාරය එහිදී සිදුවේ තිබෙන්නේ. ඒ ගැටුණා වූ අරමුණ කෙරෙහි නැවත නැවතත් නැවත නැවතත් තෘෂ්ණාව පහළ කිරීම හේතුවෙන් එම ධර්ම ස්වභාවය නිසා ඒ උපාදාන මට්ටමකට පැමිණීමයි. උපාදාන නැමැති ධර්මතා ස්වභාවයත් අපි මෙහිදී පින්වත් ඇත්තන්ට පහදා දුන්නා. ධර්මතා වශයෙන් ලෝභ සහ දිට්ඨිය නැමැති ධර්මතාවය තමයි උපාදානයේ නැමැති ධර්මතාවය සතු ධර්මතා, උපාදාන ධර්මතා, උපාදානීය ධර්මතා, අනුපාදානීය ධර්මතා වශයෙන් අපි ඒ ධර්මතා මීට පෙර සාකච්ඡා කරන ලැබුවා. ඒ ධර්මතා අනුව මෙහි ධර්ම ස්වභාවයත් හොඳින් අධ්‍යයනය කරන්න. මෙහිදී පින්නත් ඇත්තන්ට සිහිපත් කරනවා වේදනා පච්චය තණ්හා යන තැන්හි දැක්වූයේ නොවැඩුණු දුබල තණ්හාවය. තණ්හා පච්චය උපාදාන යන මිහි ගැනුණුයේ වැඩීමෙන් බලවත් වූ තෘෂ්ණාවයි. ඉතින් එතකොට දුබල වූ වේදනාවෙන් හටගන්නා වූ ඒ ධර්මතාවය තණ්හා වශයෙන් මෙහිදී දේශනා කරනු ලබනවා. නැවත නැවතත් නැවත නැවතත් තණ්හා කිරීම වශයෙන් ඒ වැඩුණා වූ තණ්හා ස්වභාවයට තමයි උපාදානය කියලා මෙහිදී සඳහන් කළා තිබෙන්නේ. මේක ජීවිතයේ සඳහා යෙදෙන ආකාරය පහසුවෙන් අපිට අවබෝධ කරගන්නට පුළුවන්. මොකද අපි ජීවිතයේ පුරාම ඒ පංචේන්ද්‍රියට මනේන්ද්‍රියට ලැබෙනා වූ ධර්මතා පිළිබඳ බොහෝ ඇල්මකින් නැවත නැවතත් නැවත නැවතත් කටයුතු කරන අවස්ථාවේදී ඒ පිළිබඳ ඒ මනෝද්වාරික චිත්තවීති නැවත නැවතත් පහළ කරන්නට යන්නේ නම් ඒදී සිදුවන්නේ ඒ තණ්හා පච්ච උපාදාන කියන අවස්ථාව බව සිහිපත් කර ගන්නට ඕනි. පින්වත් ඇත්තන්ට තවදුරටත් මේ තණ්හා පච්චය උපාදානන් කියන ඒ ධර්මතා ස්වභාවය පැහැදිලි කර දෙන්නම්. චිත්ත වීතිය නැසුරු කරගෙන ඒ පළවෙනි චක්කුද්වාරික වීතිය සිහිපත් කරගන්න. මේ පළමු මනෝද්වාරික වීතිය, මේ දෙවන මනෝද්වාරික වීතිය, තුන්වෙනි මනෝද්වාරික වීතිය විදිහට අපි ප්‍රවෘත්ති කර්ම හා ප්‍රතිසන්දි කර්ම ඇතිවන ආකාරය කතා කළා. එදී අපි හිතමු මෙන්න මේ පළවෙනි චක්කුද්වාරික වීතියේ ලෝභ මූල සිතක් පහළ වූයේ නම් පළවෙනි මනෝද්වාරික වීතියේ පහළ වෙන්නේ ඒ ලෝභ මූල සිතක්මයි. ආදී විදිහට ඒ ප්‍රවෘත්ති කර්ම 28ක් හැදෙන බව පින්වත් ඇත්තන්ට අප මීට පෙර පැහැදිලි කළ දුන්නා. එතකොට පින්වත් ඇත්තන්ට සිහිපත් වේවි මෙන්න මේ ජවන් 28 තුල භවයක් සෑදෙන්නේ නැද්ද කියලා. ඇත්තටම භවයක් සෑදෙනවා. ඒ භවයෙන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්නට පමණයි. ඒකයි සුවිශේෂ භව. නමුත් නැවත නැවතත් නැවත නැවතත් මේ ඒ අරමුණ පිළිබඳ ලෝභය පහල කිරීම හේතුවෙන්, තෘෂ්ණාව පහල කිරීම හේතුවෙන් ඒ හතරවෙනි මනෝද්වාරික වීතිය ප්‍රතිසන්දි කර්ම බවට පරිවර්තනය වෙනවා. මෙන්න මෙතනදි තමයි මේ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා උපාදානීය නැමැති ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නෙ. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. නමුත් තණ්හාවක් පහල වුණා නම් එතන භවයේ නැමැති ධර්මතාවයක් සෑදෙනවා. හැබැයි ඒ භවය ප්‍රතිසන්දියක් සඳහා යෙදෙන්නේ නැහැ, ප්‍රවෘත්ති පාකයක් සඳහා යෙදෙන්නේ. නැවත නැවතත් නැවත නැවතත්
ඒ අරමුණ කෙරෙහි තණ්හා පහළ කිරීම හේතුවෙන් නැතිවෙන්නා වූ අන්න ඒ තෘෂ්ණාව නම් ඒ බලවත් තෘෂ්ණාව එවත් උපාදානයට ලක්වෙච්ච තෘෂ්ණාවෙන් ප්‍රතිසන්දී යක් පහළ කිරීමේ ශක්තිය තිබෙනවා. ඒකයි එහිදී සිහිපත් කරගන්නට ඕනේ පින්වත් ඇත්තෝ. ඒකයි එතනදී දැන් අපිට නැතත් පින්වත් ඇත්තන් සිටීවි මෙන්න මේ පළවෙනි චක්කුද්වාරික වීතිය ආදී සිත්වලින් ඒ සිද්ධි තීන්නේ හුදු තණ්හාවක් විතරයි. නැවත නැවත තණ්හා කිරීමක් නැහැ. පළවෙනි චක්කුද්වාරික වීතියේ පළවෙනි මනෝද්වාරික වීතියේදී එහිදී ඒ වේදනාව නිසා භවයක් හටගන්නේ නැද්ද කියන එක. භවයක් හටගන්නවා. හැබැයි ප්‍රවෘත්ති විපාක භවයක්. ප්‍රවෘත්ති විපාක භවයක් ප්‍රතිසන්දියෙන් පස්සේ ඒ ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ. ඉන්පසුව පින්වත් ඇත්තන්ට පහදා දීමට තිබෙන්නේ උපාදාන පත්‍ය භවකේන අවස්ථාව. මෙහිදී මේ නානා චිත්ත පරිසම්පාද ක්‍රමය මේ නැවත නැවතත් නැවත නැවතත් තණ්හාවට ලක්වුණු ධර්මතාවය එය භවයක් උප්පත්ති භවයක් හැමත් ප්‍රතිසන්දී භවයක් පහළ කරන්නට ප්‍රමාණවත් මෙන්න මේ උපාදාන කියන ධර්මතාවය. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. මෙහිදී තිනෝ පැහැදිලිව උස්තර කරන උපාදාන හේතුවෙන් හටගන්නා භවය කවරේද? භවයේ දෙපරිද්දකින් දත යුතුය. කර්ම භවයක් ඇත, උප්පත්ති භවයක් ඇත. ඒ කර්ම භවය කවරේද? පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනේභි සංඛාරා යන මෙය කර්ම භවයයි කියනු ලැබේ. සකල භවගාමී කර්මයන්ම කර්ම භවයේ. එහි උප්පත්ති භවය කවරේද? කාම භව, රූප භව, අරූප භව, සංඥා භව, අසංඥා භව, නිවසඤ්ඤා, නාසඤ්ඤා භව, ඒකෝකාර භව, චතුරෝකාර භව, පංචෝකාර භව යන මේ උප්පත්ති භවයයි කියනු ලැබේ. මේ උපාදාන හේතුවෙන් හටගන්නා භවයයි කියනු ලැබේ. එනම් කෙලින්ම මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි, ජීවිතයේ චිත්ත වීතියක් සඳහා භාවිතා වෙනවා නම් මේ කතා කරන්නේ ජවන පිළිබඳ. ඒ ජවන වලිනුත් සිහිපත් කරගන්න ඒ ප්‍රවෘත්ති විපාක දෙන කර්ම නෙවෙයි, කෙලිම ප්‍රතිසන්දි විපාක දෙන කර්ම තමයි මෙහිදී කතා කරනු ලබන්නේ. ඒකයි සිහිපත් කරගන්නට ඕනි. ඒ ප්‍රවෘත්ති විපාක දෙන ඒ ධර්මතා හැර කෙලින්ම අනිත්‍යව උප්පත්ති භව යක් ලබා දෙනවා. එතකොට කර්ම භවය කිව්වේ එහෙදී පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, අනිඤ්ඤාභි සංඛාරා කියන ධර්මතා ස්වභාවයන් කර්ම භවයන්. මීට පෙර අපි තාමත් පැහැදිලිව මේව කතා කළත් වෙනවා. ඒ කර්ම භවය හේතු කරගෙන අනාගතයේදී උප්පත්ති භවයන් ලබා දෙනවා මෙන්න මේ නම ආකාරයකට. ඒ උප්පත්ති භවයන් කිව්වේ මෙහිදී සිහිපත් කරගන්න ඒ ප්‍රතිසන්දිෂණය. ඒ ප්‍රතිසන්දිෂණය තමයි උප්පත්ති භවය කිව්වේ. ඒ ප්‍රතිසන්දිෂණයෙන් තමයි ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ ජීවිතය රඳා පවතින්නේ. මීට පෙර අපි තාමත් පැහැදිලිව කතා කළා උප්පත්ති භව කී ආකාරයකින් ලබා දෙනවද බලන්න. කාම භවය වශයෙන් ලබා දෙනවා 11 කාම භූමියේ, රූප භවය වශයෙන් ලබා දෙනවා 16 ආකාර රූප භූමියේ, හතර ආකාරයෙන් අරූප භවයක් අරූප භූමිය ලබා දෙනවා. ඊට පස්සේ සංඥා භවයන් හැමත් මෙහිදී ලබා දෙනවා නිව සංඥා නා සංඥා තලයේ හැර අන්‍යුත් තල අසංඥ භවය කියනවා අසංඥ සන්තේට නිව සංඥා නා සංඥා යන එක් තලයයි. එතකොට ඒ ආකාරයෙන් අපිට ඒ භවය බෙදා ගන්න පුළුවන්. ඒකවකාර කිව්වේ ස්කන්ධ එකක් තිබෙනවා අසඤ්ඤ භවී අසඤ්ඤ සන්තේ. චතුරෝකාර භව කිව්වේ අරූපාවචර බ්‍රහ්මලෝක ඵලයේ හතරේ පහළ වෙනා වූ ඒ භවයන්. පංචෝකාර භව කිව්වේ 11 කාම භූමිය හා 15ක් වූ රූප භූමිය පහළ වෙනා වූ ඒ ධර්මතා ස්වභාවයන්. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. ඇත්තටම මෙහිදී ඉතාමත්ම සුවිශේෂ දෙයක් අපේ හම්දුව සඳහන් කළා තිබෙනවා. අන්නේ ධර්මතාවය අපි හොඳින් වටහා ගමු. මෙන්න මේ නැවත නැවතත් තණ්හා කිරීම ස්වභාවය නිසා එක්තරා සූක්ෂම ධර්මතාවයක්
චිත්තසංතානෙ හටගන්නවා. දැන් අපි දන්නවා අපිට ඒ ජවන්හරහා කර්මයන් නැති වෙනවා. ඒ කර්මයන් ඒ හතරවෙනි මනෝද්වාරික වීතියෙන් පස්සේ කර්ම භවබවට පත් වෙන බව අපි මීට හිතදී සඳහන් කළා. ඉතින් ඒවා සූක්ෂම විදියට සිටිය යුතු දේවල් මෙහිදී සිහිපත් කරගන්න අපි බලමු. මෙන්න මේ භවය කියන වචනේ තේරුම. භවය කියන්නේ මොකද්ද? මේ උපාදානිය නිසා ඇතිවෙනා වූ භවය කියන අවස්ථාවේ තේරුම බලමු. එතකොට මේ භවය කියන එකේ තේරුම පොදුවේ සියලුම ධර්මතා සඳහා යොදා ගන්න. එතකොට උප්පත්ති භවය එක ඒ භවයෙන් ප්‍රතිපාක දෙන්නත් පුළුවන්, ඒ භවයෙන් ප්‍රතිසන්දි විපාකයක් දෙන්න පුළුවන්. භවය යන අවස්ථාවේ තේරුම අපි බලමු. කියන ලදුවේ උපාදාන ප්‍රත්‍යයෙන් වන්නා වූ භවය විභංග පාළියේ දක්වන ආකාරයයි. ඒ භවය කොටින් සලකා ගත යුත්තේ මෙසේ. සත්සංතහනේ උපාදානියක් ඇති වී ඒවා ලියලන්නට වැඩෙන්නට වූ කල්ලි ඒවා නිසා තවත් දෙයක ඇතිවීමක් වැඩිවීමක් වන්නේය. උපාදානය නිසා ඇතිවන ඒ දෙය භවය නම් වේ. එතකොට ඒ දෙය භවය නම් වේ කියන්නේ අතිශය සියුම් අවස්ථාවක්. ඒ කියන්නේ මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි මෙන්න මේ කර්මයක් කියලා කිව්වේ. මෙහිදී ඒ කර්ම භවයක් කියලා කිව්වේ නැවත චිත්තචෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව බව සිහිපත් කරගන්න. චිත්තචෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව තමයි මේ භවය කියලා මෙහිදී සඳහන් කළා තියෙන්නේ. චිත්තචෛතසික පින්ඩියට ලබා දුන්නට පස්සේ කියනවා විපාක සිතක් කියලා. විපාක සිතක් කියලා. එහෙනම් භවය කියන්නේ විපාක චිත්තචෛතසික පින්ඩයක් පහළ කිරීමේ හැකියාව. ඒ විපාක චිත්තචෛතසික පහළ කරන අවස්ථා දෙකක් තියෙනවා ජීවිතයේ, විශේෂම අවස්ථා දෙකක්. එකක් භවය ආරම්භ කරන මොහොත. හෙවත් ප්‍රතිසන්දිෂණිය අතිශය විශේෂයි. අනිත් එක තමයි ප්‍රවෘත්ති විපාක ෂණයන්. ඒවා ජීවිතයේ ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඒවා ඒ තරම් විශේෂ නැහැ. නමුත් විශේෂම අවස්ථාව වෙන්නේ ප්‍රතිසන්දිෂණිය බව සිහිපත් කරගත යුතු වෙනවා. මෙහිදී තිබෙනවා ඒ කර්මපතයක් සෑදෙන විදිය. අරමා පෙර කීවා සේම මෙහිදී විශේෂයෙන්ම මේ නානාචිත්ත පටිච්චසමුප්පාද ක්‍රමයේ මේ භවය කියලා අදහස් කරන්නේ ඒකාන්තයෙන්ම ප්‍රතිසන්දියකට යන්න පුළුවන් බලසම්පන්න අවස්ථාවක්. නමුත් අපිට වඩා සියුම් විදියට මේක අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ ප්‍රතිසන්දියකට යාමට බලසම්පන්න අවස්ථාවකට වඩා තවත් ස්වභාවයක් තිබෙනවා. ඒ ප්‍රවෘත්ති විපාක. ඒ ප්‍රවෘත්ති විපාක පිළිබඳ මෙහි වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. මොකද සෞත්‍රාන්තික දේශනා ක්‍රමයේදී ඉතාමත්ම සියුම් විදියට ධර්මයේ දේශනා කරන්නට බැහැ. එහිදී මේ භවය යන මූලික රටාවක් තමයි ඒ නානාචිත්ත පටිච්චසමුප්පාදයෙන් ලබා දෙන්නේ. ඒ සෞත්‍රාන්තික දේශනා ක්‍රමයක් සියල්ල විස්තර කරන්නට බැහැ. සියල්ල විස්තර කරන්නට ගියොත් එහි කෙලවරක් නිමක් නැති බව සිහිපත් කර ගන්නට ඕනි. කිසිම පටිච්චසමුප්පාද ක්‍රමයක සම්මා සම්බුදුන් වහන්සේට බුදුනට අවබෝධ වන මට්ටමේ සියලුම ධර්මතානම් පහදලා දෙන්න විදිහක් නැහැ. ඒ බුද්ධ විෂයක්ම විතරයි. ඒ ලෝක විෂයක්, ඒ අචින්තිය විෂයක්, කෙලවරක් නැති විෂයක් විදිහටයි අපි සැලකිය යුත්තේ. නමුත් සම්මා සම්බුදුන් වහන්සේ ශ්‍රාවක ප්‍රඥාවට ගැලපෙන විදිහට ඒ සෞත්‍රාන්තික දේශනා හා අභිධර්ම දේශනා ඒ ක්‍රමානුකූලව දේශනා කළා තිබෙනවා. හැබැයි නිතරම සිහිපත් කරන්නට ඕනි ඒ සියලු විෂය ධාරාව නොවන බව. මෙහිදී තවත් විශේෂ ධර්ම ස්වභාවයක් තියෙනවා මතු කරන්න. ඉතාමත් සුවිශේෂයි. අවිද්‍යාපත්‍ය සංඛාර යනුවෙන් වරක් දක්වන ලද කර්මයේම නැවතත් උපාදානයන්ගේ ඵල වශයෙන් දැක්වීම නිර්ර්ථක නොවේද යනු මෙහි ඇතිවන තවත් ප්‍රශ්නයකි. මේ පටිච්චසමුප්පාද දේශනය ජාති තුනක් හා සම්බන්ධය. අවිද්‍යාපත්‍ය සංඛාර යන තැන්හි දක්වන ලද කර්මයේ අතීත ජාතියට අයත් වූ වර්තමාන භවය ඇතිවීමට හේතු වූ කර්මයයි. උපාදාන පත්‍ය භව යන මෙහි දක්වන කර්මය වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මයයි. අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම හා වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීම දක්වා මේ දේශනයේ දෙතනකම කර්මය දැක්වීම කළ යුතුමය. එබැවින් කර්ම දෙතනක දැක්වීම නිෂ්ඵල නොවන බව සිහිපත් කරගත යුතුය. ඉතාමත්ම සුවිශේෂයි.
මෙහිදී අපි වෙනත් රූසටහනක් භාවිතා කරනවා පින්වත් ඇත්තන්ට අවිද්‍යාපච්චය සංඛාරා කියන අවස්ථාවත් ඒ පද ධර්මතා ස්වභාවයත් මෙන්න මේ ස්වභාවයත් උපාදානපච්චය භවයත් සිහිපත් කර ගන්නට ඕනි. ඒ පද දෙකෙන්ම කියන එකම ධර්මතා ස්වභාවය. උපාදානපච්චය භවෝ කිව්වත් මෙතන තිබෙන්නේ 29 ආකාරයක භවයේ සදන ආකාරය සහ ඒ උප්පත්ති භවයේ වශයෙන් 32 ආකාරයක් තිබෙනවා. මෙන්න මෙතන අවිද්‍යාපච්චය සංඛාරා කිවෙති 29 ආකාරයක සංඛාරයන් හදන ස්වභාවයයි. හැබැයි මේ පටිසම්පාද දේශනාවේදී මෙන්න මේ අවිද්‍යාපච්චය සංඛාරක් කියලා යොදලා තියෙන්නේ මේ අතීතයේ කරන ලද සංඛාරයක් බවත් මේ උපාදානපච්චය භව කියන අවස්ථාවේදී මේ වර්තමානයේ සිදුවෙන සංඛාර ස්වභාවය බවත් සිහිපත් කරගත යුතු වෙනවා. මොකද නැත්නම් අපිට අතීතයේදී විතරද සංකාර කරලා තිබෙන්නේ කියලා සිහිපත් වේවි. අතීතයේ විතරක් නෙමෙයි සංකාර කරන්නේ, මේ වර්තමාන මොහොතේ සංකාර කරනවා. කොහිදදී උපාදාන පත්‍ය භව කියන අවස්ථාව. ඇත්තටම මේ වචන වලට කිසිම පින්වතෙක් සීමා වෙන්න එපා. මේ වචන වලට සීමා වුණොත් අපිට ධර්මය නොලබියන්නට ඉඩ තියෙනවා. මේවා ධර්මතා විදිහට, මේ අවකාශයේ පහළ වෙන ස්වභාවයන් විදිහට චිත්තසංතානී හොඳින් සිහිපත් කරගෙන ඒ අන්නේ ඥානයෙන් ස්පර්ශ කරන්නට හැකියාව ලැබේ නම් මේ සියලුම ධාතුන් ඉතාමත්ම හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනවා. සම්මා සම්බුදුයන් වහන්සේගේ උත්තරීතර ධර්මය තුල කිසිම ගැටලුවක් නැහැ. බුද්ධිය හරියට මෙහෙवला, ප්‍රඥාව හරියට මෙහෙवला මේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ උත්තරීතරයි කියලා පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. ඊට පස්සේ පින්වත් ඇත්තන්ට පහදා දීමට තිබෙන්නේ භවපච්චා ජාති කියන ධර්මතාවය. හොඳයි, මෙහිදී විස්තර කරලා තිබෙනවා භව ප්‍රත්‍යයෙන් හටගන්නා ජාතිය විස්තර කර තිබෙන ආකාරයයි. එහි තේරුම, එහි ජාතිය කවරේද? ඒ ඒ සත්වයාගේ ඒ ඒ සත්වනිකායේ යම් පළමු කොට ඉපදීමක් වේද, සම්පූර්ණ ඉපදීමක් වේද, මෞකසට ඇතුළු වීමක් වේද, ප්‍රකටව ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ පහළවීමක් පහළවීම වශයෙන් ලැබීමක් වේද, මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතියයි කියනු ලැබී මෙහි කෙටි තේරුම ඒ භවයේ උපදින සත්වයාගේ පළමු කොට ඉපදීම ජාතිය යනු. තවත් ක්‍රමයකින් කියතොත් ඒ භවවල පළමු කොට ස්කන්ධයන්ගේ පහළවීම ජාතියයි. මේ පළමු කොට ඉපදීම සම්බන්ධයෙන් කිය යුතු විස්තර සංඛාරපච්චය විඥානං යන විස්තර කිරීමේදී කියන ලදී. අතිශය වැදගත් පින්වත් අත්තුනේ මෙන්න මේ ධර්ම ස්වභාවය. මේදී මේ භවපච්චය ජාති කියලා කියන්නේ ඒකක් ක්ෂණික පටිසම්පාදයට වඩා අතිශය වෙනස් ස්වභාවයක්. මේ නානාචිත්ත පටිසම්පාදයයි. නානාචිත්ත පටිසම්පාදයේදී මේ භවය කියලා කියන්නේ, නානාචිත්ත පටිසම්පාදයේදී භවපච්චය ජාති කියලා කියන්නේ සත්වෙක්ගේ බිහි වෙන මොහොත කියලා හිතන්න. සත්වෙක් බිහි වෙන මොහොත, ඒකයි මේදී සිහිපත් කරන්නට ඕනි. මෙන්න මෙහි සඳහන් වෙනවා ඒ මෞකසට ඇතුළු වීමක් වේද, අන්න ඒක තමයි ප්‍රතිසන්දිෂණය කියලා කියන්නේ. සම්පූර්ණ ඉපදීමක් වේද කියලා කියන්නේ අර සංසේජිත උපපාතික ආදී සත්වයෝ ඒ සම්පූර්ණයෙන්ම ඒ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ කර්මජ රූපියෝ එකයි හිදී සඳහන් කරන්නේ. එතකොට සිහිපත් කර ගන්නට ඕනි පළමු කොට ඉපදීම. එතකොට අපි සාමාන්‍ය ඉපදීම කියලා අදහස් කරන්නේ මෞකසෙන් එළියට එම, නමුත් ඒක නෙමෙයි සම්මා සම්බුදුන් වහන්සේ ඉපදීම කියලා සඳහන් කරනු ලබන්නේ ප්‍රතිසන්දිෂණය. මෙන්න මේ ප්‍රතිසන්දිෂණය ගැන කතා කරන්නේ. ඒ ප්‍රතිසන්දිෂණය කියන්නේ ස්කන්ධ පංචකයක් පහළවීම. සුදුසු පරිදි ස්කන්ධයන්ගේ පහළවීම තමයි එහිදී ඒ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ. එනම් මෙතනදි සිහිපත් කරගන්න ඕනි මේ භවපච්චය ජාති කියන අවස්ථාවේදී භවයේ කිව්ව අතීතයේ කරන ලද කර්මය, අතීතයේදී කර්මය නිසා පහළ වෙන්නා වූ විපාක විඥානයේ අරභයා පහළ වුණා වූ ස්කන්ධයන් ටික තමයි මෙහිදී ජාතිය කියලා කිව්වේ. ස්කන්ධයන් ටික තමයි ජාතිය කියලා කිව්වේ. ඒ ගැන සිහිපත් කරගන්න තාමත් හොඳින් මේවා නැවත නැවතත් පැය දවස් ගණන් සිතමින් මේ ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට මේ නානාචිත්ත පටිසමුප්පාදය සහ ඒකක්ෂණ පටිසමුප්පාදය අතර
පැහැදිලි ධර්මතාවය අවබෝධ කරගන්නට පුළුවන්. හොඳයි. එතකොට මෙහිදී මේ සංකාර පත්‍ය විඥාන කියන අවස්ථාවත් භවපත්‍ය ජාති කියන ධර්මතා ස්වභාවය දෙකම එකම අවස්ථාවේ සිදුවෙන බව සිහිපත් කරගන්න. දෙකම එක අවස්ථාවේදී සිහිපත් වෙන්නේ ඒ බව සිහිපත් කරගන්න. හොඳයි. මෙහිදී අපි අර පෙර රූප සටහන භාවිතා කළා යමක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නත්තන්ට පිනනවා ඇති මෙන්න මේ සංකාරපත්‍ය විඥාන කියන ධර්මතා ස්වභාවය මේ ඊතලයක් යදලා අපි මෙන්න මේ අවස්ථාවට භවපත්‍ය ජාති කියන අවස්ථාවට සම්බන්ධ කරලා තිබෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාදී නානාචිත්ත පටිච්චසමුප්පාදී පදාතර සම්බන්ධතාවයයි මෙන්න මේ ආකාරයේ ඒ රේඛාවලින් අපි සඳහන් කළා තිබෙන්නේ. ඉතින් නිතරම මෙන්න මෙයාගේ රූ සටහන් අඳිමින් ඒ ධර්මතා විග්‍රහයේදී ඉතාමත්ම හොඳින් මේ ධර්මතා අවබෝධය සිදුවන බව සිහිපත් කරගන්න. හොඳයි. පින්වත් ඇත්තන්ට දැන් විස්තර කර දීමට තිබෙන්නේ ඒ ජාතිපච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සානුපාසාය සම්භවಂತಿ කියන අවස්ථාව. මම මේක පින්වත් ඇත්තන්ට විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඉතාමත්ම පහසුවෙන් මේ ජීවත් වෙන සත්වයාට කොහොමද මේ ජාතියක් වූ සත්වයාට ජරා මරණ ශෝක පරිදේවාදී ධර්මතාවයන්ට මුහුණ දෙන්නේ සම්මුති ආකාරයෙන් නැත්නම් නානා චිත්ත ආකාරයෙන් කොහොමද ඒවට මුහුණ දෙන්නේ සිදුවෙන්නේ කියලා මේදී සඳහන් වෙනවා. ඊට පස්සේ අපි ඒකක්ෂණික පටිසම්පාදය කරනකොට මෙන්න මේ පදාතර සම්බන්ධතාවය අවබෝධය තුලින් මේ සම්මා සම්බුදුන් වහන්සේගේ උත්තරීතර ධර්ම දේශනාවන් ඉතාමත්ම පැහැදිලි වෙන්නට පටන් ගනීවි. එනං පින්වත් ඇත්තෝ මේ විදිහට මේවා දිගටම පරිශීලනය කරන්න. අපි ඊට පස්සේ සූදානම් වෙන්නේ ඒකක්ෂණික පටිච්චසමුප්පාද දර්ශනය පින්වත් ඇත්තන්ට පහදා දීම සඳහායි. සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ දහම් දේශනාවක් පින්වත් ඇත්තන්ට පහදා දීමටයි මේ අවස්ථාවේ අප සූදානම් වන්නේ. ඉතාමත්ම තිම්බර උත්තරීතර අවස්ථාවක් විදියට සලකන්න ජීවිතයේ මෙවැනි උත්තරීතර වූ දහම් ස්වභාවයක් දහම් කතිකාවක් අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බව සිහිපත් කරගන්න. ඒ තරම් උත්තරීතර වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර නාත ධර්මයේන ඒක තිත්තක්ෂණික පටිච්චසමුප්පාදය පිළිබඳවයි පින්වත් ඇත්තන්ට මේ අවස්ථාවේදී අප පහදා දීමට උත්සාහ ගන්නේ. බොහෝ ප්‍රීතිමත් වන්න මෙවැනි අවස්ථාවක් සඳහා අතීතයේ කරන ලද ඉතාමත්ම උත්කෘෂ්ට කුසලයක ප්‍රතිඵලයක් ලෙසමයි පින්වත් ඇත්තෝ මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වෙලා තිබෙන්නේ. පින්වත් ඇත්තෝනි සිහිපත් කරගන්න මෙමෙ ඒකක්ෂණික පටිච්චසමුප්පාදය කියන ඉතාමත්ම සූක්ෂම ධර්ම ස්වභාවයක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ නුවණට අසුනා වූ ඉතාමත්ම සූක්ෂම ධම් ස්වභාවයක්. මේක අපට තව කෙනෙකුට කියා දෙන එකේ තරම් ගෝචර දෙයක් නෙවෙයි. නමුත් අවස්ථාවේ හැටියට කාල සීමාවේ හැටියට අපට මේක පින්වත් ඇත්තන්ට පහදා දීමට සිද්ධ වෙලා තිබෙනවා. භාවිතයෙන් නැත්තු මේ උත්තරීතර දහම් ස්වභාවය භාවිතයට ගැනීම සඳහා කරන්නා වූ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි අප පින්වත් ඇත්තන්ට මේ ධර්ම ස්වභාවය මතු කරන්නේ. අපට අදාළ වූ කාරණයක් නොවුණත් කාලී හැටියට ඒ පහදා දීමට සිද්ධ වී තිබෙනවා. ඒ න්‍යාය ධර්මයන් අනුව හෝ යම් ආකාරයකින් අපගෙන් වරදක් සිදු වෙනවා නම් අපට සමාව ලැබෙනු ඇති. ඒකක්ෂණික පටිච්චසමුප්පාදය කියන්නේ මිහිදී පෙර අපි පින්වත් ඇත්තන්ට පහදා දුන්නා එක් සිතක් තුළ ඒ ධර්මතා හට ගැනීමට උපකාරක වන
ධර්මයන්ගේ ස්වභාවයයි මෙහිදී සඳහන් කරන්නේ. මේ අතිශය සූක්ෂමයි පින්වත් ඇත්තන්, මෙන්න මේ ඒකක්ෂණික පටිච්චසමුප්පාද ක්‍රමයත් ඒ නානාචිත්ත පටිච්චසමුප්පාද ක්‍රමයත් අතර වෙනස හොඳින් අවබෝධ කරගන්න, ඒ අවබෝධය ලෝක අවබෝධය පිණිස ප්‍රත්‍ය වෙනවා ඇති. පින්වත් ඇත්තනි, ඒකක්ෂණික පටිච්චසමුප්පාද ක්‍රමය කියනකොට මේ එක සිතක් තුල කියන පටිච්චසමුප්පාද ක්‍රමයක් කියලා. එහෙනම් සිත් 89ක් තිබෙනවා. එහෙනම් අවම වශයෙන් ඒ සිත් 89ට 89 ආකාරයේ මෙවැනි ප්‍රත්‍ය විග්‍රහයක් පවතින බව පින්වත් ඇත්තු සිහිපත් කර ගන්නට ඕනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා නූනට අවබෝධුනා වූ ධර්මතා අනුව උන්වහන්සේ සමහර සිත් සඳහා පටිච්චසමුප්පාද ආකාර දෙකක්ද, සමහර සිත් සඳහා පටිච්චසමුප්පාද ආකාර එකක්ද වශයෙන් දේශනා කළා තිබෙනවා. සිහිපත් කර ගන්නට ඕනේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් කාලයේම බලලයි මේ ධර්ම ස්වභාවය ඉදිරිපත් කරන්නේ. එතකොට මෙම ධර්මය සියලුම ලෝක ධාතුන්හි පවක්නා වූ ස්වභාවයට පොදු ආකාරයෙන් තමයි දේශනා කරනු ලබන්නේ. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි මේ ඒකක්ෂණික පටිච්චසමුප්පාදය තුළ සිදුවෙන ධර්මතා ස්වභාවය අතිශය සූක්ෂමයි. සම්මා සම්බුදුන් වහන්සේ මෙහිදී දේශනා කළා තිබෙන්නේ ඒ ශ්‍රාවක මනසට අවබෝධ කළ හැකි ධර්ම ස්වභාවයක් පමණයි, ඉතාමත් පුංචි ප්‍රමාණයක් පමණයි. නමුත් සම්මා සම්බුදුන් වහන්සේට මේ එක සිතක් තුළ පහළවන්නා වූ ඒ ධර්මයන්ගේ ස්වභාවය අනන්ත විශයක් විදිහටයි අපේ මනසට අපට තේරෙන්නේ. එය අචින්තිය විශයක් විය යුතුමයි, එය බුද්ධ විශයක් විය යුතුමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්‍ය ලෝකවාසී සත්වයා ගැන කරුණාව පහළ කළා. ඒ ඔවුන්ට අවබෝධය පිණිස මේ සියලුම ධර්මතා කැටි කරගෙන ඒ සුදුසු ආකාරයකින් දේශනා කරලා තිබෙනවා. මෙවැනි ආකාරයේ සියුම් ධර්මතා ඉගෙන ගත්තා කියලා මේ සියලුම දේවල් දන්නවා කියලා කොයිම මොහොතකවත් හිතන්න එපා. මේ ඉතාමත්ම පුංචි ධර්ම කරුණක් විතරයි. සම්මා සම්බුදුන් වහන්සේගේ මහා ප්‍රඥාවට සාපේක්ෂව ඉතාමත්ම පුංචි ධර්ම අවබෝධයක් පමණක් බව සිතන්න. මෙහිදී පින්නත් ඇත්තන්ට පෙනෙනවා මෙන්න මේ ආකාරයේ රූ සටහනක්. ඒ රූ සටහනේ දක්වලා තිබෙන්නේ යම් කිසි සිතක චිත්ත සහ චෛතසික ධර්මයෝ. එතකොට ඒ චිත්ත සහ චෛතසික ධර්ම අතර මේ ඊතල වලින් ඒ ඒ චිත්ත චෛතසික ධර්මය අන්‍ය චිත්ත චෛතසික ධර්මයට බලපාන හැටි ප්‍රත්‍යවණ ආකාරයයි ඒ රේඛාවක් ඇඳලා ඊතල හිසක් යොදා තිබෙන්නේ. ඉතින් මීට පහලින් තියෙනවා මේ තියෙන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතක්. ඒ කියන්නේ අපි සම්මා සම්බුදුජන් වහන්සේගේ දේශනාව අනුව කෙටි ක්‍රමයෙන් සිත් 89ක් ඉගෙන ගත්තා. අන්න ඒ සිතෙන් පළමු සිත, පළමු ලෝභ මූල සිත තමයි මෙන්න මේ සිත. එහෙනම් ඒ පළමු ලෝභ මූල සිතේ පටිච්චසමුප්පාද ක්‍රමය තමයි පින්වත් ඇත්තන්ට අප පහදා දීමට බලාපොරොත්තු වන්නේ. මෙයින් ලබා ගන්නා වූ ඥානය තුළින් ඒ ඥානය විහිදුවලා අන්‍ය වූ සිත්ති පටිච්චසමුප්පාදය පහළ වෙන ආකාරය, ඇතිවන ආකාරය පින්වත් ඇත්තන්ට අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා. පින්වත් ඇත්තන්ට පහදා දෙන්නම් මෙමෙ එක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදයට අවශ්‍ය ඒ ධර්ම කරුණු මොන මොන පොත් වහන්සේලාගෙන්ද ලබාගත්තේ කියලා. ඉතින් අපි මේ ධර්ම කරුණු ටික ලබා ගන්නේ විභංග ප්‍රකරණය 1 257 පිට ඇසුරු කරගෙන තිබෙන ඒ ධර්ම මාතෘකා යටතේ. ඒ කියන්නේ මෙන්න මෙතන තිබෙනවා 257 වෙනි පිටේ තිබෙනවා ඒ සෝමනස්ස සහගත මිත්‍යා දෘෂ්ටික සිතක එක චිත්තක්ෂණ ආකාරයෙන් පටිසමුප්පාදයේ දෙන ආකාරය. මෙන්න මෙතනින් තමයි අපි මෙන්න මේ දහම් කරුණ එක පහදා දෙන්නේ. එතකොට පින්වත් ඇත්තන්ට පුළුවන් මේ සමගම මේ පොත් වහන්සේලාගේ ධර්ම කරුණුත් අනුසාරයෙන් තමන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගන්න.
ඒ බව සිහිපත් කරගන්න. මෙහිදී අපි නැවත නැවත එම ඡේදයන් කියවීමට බලාපොරොත්තුක් වෙන්නේ නැහැ. පින්වත් ඇත්තන්ට මේවා කියවා හොඳ දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය පූර්ණ ඥානය අපි පහළ කරවලයි තිබෙන්නේ. හොඳයි, අපි බලමු මෙහි යෙදී තිබෙන පද ස්වභාවයන් ගැන. අවිද්‍යාපච්චයා සංඛාරෝ, අවිද්‍යාපච්චයා සංඛාරා නෙමෙයි මෙහිදී යෙදලා තිබෙන්නේ, අවිද්‍යාපච්චයා සංඛාරෝ. මෙතන ඒක වචන ස්වභාවයක් භාවිතා කළා තිබෙනවා එකක් ක්ෂණික පරිසමුපාදයේදී. ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අවිද්‍යාව නිසා එක සංඛාරයක් ඇතිවන ස්වභාවයක් තමයි මෙහිදී තිබෙන්නේ. මොකද එක සිතක් තුළ ඇතිවන නිසා ඇතිවෙන එක සංඛාරයක් බව සිහිපත් කරගන්න. මේ එක ජවන් සිතක් බව සිහිපත් කරගන්න. මේ එක වීතියක යෙදෙන ඒ කාමාවචර ජවනයක් නැත්තං සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත ඒ අසංකාරික ලෝභ මූල සිත බව සිහිපත් කරගන්න. හොඳයි, මෙන්න මෙහිදී මේ පද විග්‍රහ කරගෙන යනකොට මෙන්න මේ පද ටික පින්වත් ඇත්තෝ කියවාගෙන යනකොට මෙතන තිබෙනවා විඥාන පත්‍ය නාමන් කියලා, නාම රූපන් කියලා නැහැ. මෙහිදී සිහිපත් කරගන්න මේ චිත්තෝපාදය පහළ වෙන්නේ අවස්තුකව කියලා සිතන්න. ඒ කියන්නේ වස්තු රූපයක් අසුරු කරගෙන නෙමෙයි, ඒ පොදු සිතක් ගැන පමණයි මෙහිදී මම විස්තර කිරීමට උත්සාහ ගත්තේ. මොකද සමහර විට රූප අසුරු නොකරගෙන වුණත් සිතක් පහළ වෙන්නට පුළුවන්. නමුත් මීට පෙර අපි නානාචිත්ත පටිච්චසමුප්පාදයේදී විඥාන පත්‍යයන් නාම රූපන් කියන අවස්ථාව කතා කළා. ඉතින් ඒ අවස්තුකව පහළ වෙන්නා වූ සිතකත් මේ ආකාරයේ පටිච්චසමුප්පාදය කතා කරන්නට පුළුවන්. ඒ ආකාරයෙන් වෙනස තිබෙන්නේ වස්තු රූපයක් අසුරු නොකරගෙන පහළ වීම පමණයි. ආදී විදිහට සිතන්න මේ පටිච්චසමුප්පාදය කියන එක ආකාරයකින් පමණක් නෙමේ දේශනා කරන්න පුළුවන්. නානාවිධ වූ විවිධ ආකාරයෙන් මේ පටිච්චසමුප්පාදය සම්මා සම්බුදුන් වහන්සේට දේශනා කරන්නට පුළුවන්. මේ සම්මා සම්බුදුන් වහන්සේ පවතින ධම සකස් කරගෙනයි දේශනා කරනු ලබන්නේ. ඉතින් නොයෙකුත් අවස්ථාවලදී සම්මා සම්බුදුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය විවිධ ආකාරවලින් දේශනා කරලා තිබෙනවා. මීට පෙර අවස්ථාවේදී අපි කතා කළේ ඒ අවිද්‍යා මූල පටිසෝපපාද ක්‍රමය, ඊට අමතරව කුසල මූල පටිසෝපපාද ක්‍රමාදී නොයෙකුත් තැන්වලදී විවිධ ආකාරයෙන් සම්මා සම්බුදුන් වහන්සේ මේ පටිසෝපපාදයේ දේශනා කළා තිබෙනවා. ඒ ගැන සිහිපත් කරගන්න මේ ලෝකවිෂී තිබෙන ඥානාත්වය විවිධ ආකාරයේ දෘෂ්ටි කෝණ වලින් බලලා අවබෝධයෙන් තමයි අපි මේ ලෝකයේ කියන ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්නේ. ඉතින් විවිධ පැතිකඩ වලින් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මෙම ධර්මතාවය අවබෝධය ඉතාමත්ම වටිනවා. ලෝක අවබෝධය පිණිස යන කෙනෙකුගේ ප්‍රඥා වැඩින්නේ ඒ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්නා වූ ස්වභාවයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒක නිසා මේ න්‍යෂ්ටික දැනුම තිබෙන ඕනෑම කෙනෙකුට ඕනෑම ධර්ම ස්වභාවයක් අවබෝධ කරගන්නට ඕනෑම පින්වතෙක් කියන්නා වූ ධර්මය සුදුසු විදියට අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පහළ වෙලා තිබෙනවා. හොඳයි, අවිද්‍යා පත්‍ය සංකාරෝ මෙහිදී දේශනා කරන ලබන්නේ මෙන්න මේ පහළ අවකාශයේ පහළ වෙන්නා වූ ඒ සිත. මෙන්න මේ ලෝභ මූල සිතෙහි අවිද්‍යා කියන්නේ ඒ යෙදෙන මෝහය නැමති පරමාර්ථ ධර්ම ස්වභාවයේ ශක්තිය, ඒ ගති ලක්ෂණය ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ චේතනාව නැමැති ධර්මතාවයටයි. එතකොට සංඛාරෝ කියලා අදහස් කරේ ඒ සිතේ පවත්වන්නා වූ චේතනාව. එතකොට බලන්න, එහෙනම් චේතනාව නැමැති ධර්මතාවයට බලවත් විදිහටම උපකාරක වෙන්නේ මෙහිදී මෝහය නැමැති අවිද්‍යාව නැමැති ධර්මතාව ස්වභාවය බවයි සම්මා සම්බුදුන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කරනු ලබන්නේ. ඊට පස්සේ තියෙන සංඛාර පච්චයා විඥානං කියලා, ඒ කියන්නේ චේතනාව නැමැති ධර්මතාවය මෙන්න මේ ආකාරයෙන් විඥානේ නැමැති ඒ ගති ලක්ෂණයට හේතු වන ආකාරය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පළවෙනි පදයෙන් යෙදුනේ මෝහය නැමැති ධර්මතාවයේ චේතනාවට ප්‍රත්‍යවන ආකාරය,
දෙවන අවස්ථාවේදී චේතනාව නැමැති ධර්මතාවය චේතනාව නැමැති ධර්මතාවය විඥාණයට පත්වන ආකාරය විඥාන පත්‍යා නාමං ඊට පස්සේ විඥානයේ නැමැති ධර්මතාවය නාමයට පත්වන ආකාරය මෙහිදී සිහිපත් කරන මෙන්න මේ තියුණු විඥානය නාම කියලා මේදී අදහස් කරනු ලබන්නේ විඥානයේ හැර ඉතුරු සියලුම ස්කන්ධයන් එතකොට ආකාර තුනකට බෙදන්නට පුළුවන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය අනිත් ඔක්කොම ටික සංස්කාර ස්කන්ධය එතකොට නාමං කියනකොට මෙන්න මේ විඥානයේ හැර මෙන්න මේ ඉතුරු සියලුම ධාතුන්ට පත්වන ආකාරයයි විඥාන පත්‍ය නාමං කිව්වේ ඒ කියන්නේ විඥානීය අන්‍ය වූ චෛතසික ධර්මයන්ට පත්වන ආකාරය තමයි මෙහිදී දේශනා කළ තිබෙන්නේ ඊට පස්සේ තියෙනවා නාම පත්‍ය චට්ඨායතනං කියලා එතකොට මෙතන නිතරම එක චිත්තක්ෂණික නිසා එක ආයතනය තිබිය යුත්තේ මොකක්ද ඒ තිබෙන ආයතනය විඥානීයමයි විඥානීයමයි මෙතන තිබෙන ආයතනය මන ආයතනයමයි මෙහිදී තිබෙන්නේ එහෙනම් මෙතන තියෙන නාම පත්‍ය විඥාන කියන අවස්ථාව මේ සඳහන් වෙන්නේ නාම පත්‍ය විඥාන සිහිපත් කරගන්න පින්වත් ඇත්තන්ට සිතේවි අයි මෙතන නාම පත්‍ය විඥානන් කියලා නොදැම්මි කියලා මේක ත්‍රිකාලයේම අලලා දේශනා කරන ලද පොදු දහම් ස්වභාවයක් එක සිතක්ම අරමුණු කර එක සිතක් සඳහාම අවකාශයේ පහළ වෙන එක සිතක් සඳහාම පරිසෝප්පාදේ දේශනා කළේ නම් සම්මා සම්බුදුන් වහන්සේ නාමපත්‍ය විඥානය කියලා සඳහන් කරાવી. එතකොට මේ දේශනාව ලෝක ධාතුවේ පහළ වෙන ඕනෑම ලෝභ මූල සිතකට ලෝභ මූල සෝමනස සහගත ditthigata සම්පේත් අසංකාරික සිතකට යොදන්නට පුළුවන් ක්‍රමයක් මේ තියෙන්නේ. එක සිතක් සඳහා කීවාට ඕනෑම සෝමනස සහගත ditthigata සම්පේක්ක සිතකට යොදන්නට පුළුවන්. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. මෙපමණ කාලයකට කොපමණ සෝමනස සහගත ditthigata සම්පේක්ක අසංකාරික සිත පහළ වෙලා ඇද්ද? අනාගතයේ කොපමණ පහළ වේද? ඕනෑම සෝමනස සහගත ditthigata සම්පේක්ක අසංකාරික සිතක් සඳහා මෙන්න මේ පරිසම්පාද යොදන්නට පුළුවන්. කියන එක පින්වත් අතු සිහිපත් කර ගන්න. හොඳයි. අතකන නාමපත්‍ය ඒ චට්ඨායතනං කිව්වේ නාමයේ විඥාණයට පත්වන ආකාරය. එහෙනම් මෙතන තිබෙනවා නාමය වේදනා සංඥා සංකාර ස්කන්ධ විඥාණයට පත්වන ආකාරයයි. මෙහිදී තිබෙන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය විඥාන පත්‍ය නාම නාම පත්‍ය විඥාන කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තමයි මෙහිදී සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ. ඊට පස්සේ තිනවා ජටායන් පත්‍ය පස්සෝ එතකොට විඥානීය පස්සයට ප්‍රත්‍යවන ආකාරයේ විඥානීය පස්සේ නැමති ධර්මතාවයට ප්‍රත්‍යවන ආකාරයේ ඊට පස්සේ දෙනවා පස්ස පත්‍ය වේදනා අන්න පස්සේ නැමති ධර්මතාවය වේදනාවට නැමති ධර්මතාවයට ප්‍රත්‍යවන ආකාරයේ වේදනා පත්‍ය තණ්හා වේදනාව නැමති ධර්මතාවය තණ්හා ලෝභය නැමති ධර්මතාවයට ප්‍රත්‍යවන ආකාරයේ තණ්හා පත්‍ය උපාදාන මෙහිදී සිහිපත් කරන්නට ඕනි ලෝභය දිට්ඨියට ප්‍රත්‍යවන ආකාරයයි මෙහිදී දේශනා කළා තිබෙන්නේ අපි මේක විස්තර කරනවා ඉදිරියේදී අපි බලමු ඒ පදය විභංග ප්‍රකරණයේ අසුරින් විස්තර කරගනිමු මෙහිදී තිබෙනවා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය කවරේදියත් උපාදානය කවරේදියත් උපාදානය කියන්නේ මොකක්ද යම් දිට්ඨියක් දිට්ඨිගතෙක් දිට්ඨි ගහණෙක් දිට්ඨි කාන්තාරෙක් ආදි වශයෙන් දේශනා කළා තිබෙන්නේ මෙන්න මේ දිට්ඨිය නැමති පරමාර්ථ ධර්මයේ සඳහන්. ඒක නිසා ඒ ලෝභය දිට්ඨිය නැමති පරමාර්ථ ධර්මයට ප්‍රතිවන ආකාරයයි දේශනා කළා තිබෙන්නේ. ඊට පස්සේ දේශනා කළා තිබෙනවා උපාදාන පත්‍ය භව. උපාදාන පත්‍යෙන් භවය කවරේද? ඉතාමත්ම සූක්ෂමයි. පින්වත් ඇත්තුනි ඉතාමත්ම සූක්ෂමයි. උපාදානීය තබා උපාදානීය තබා වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය යන මේ උපාදානපත්තියෙන් බහුවේයි කියනු ලැබේ. හරිම සූක්ෂමයි.
නානාචිත්ත පටිච්චසමුප්පාදයට වඩා වෙනත්ම ආකාරයක විග්‍රහ කිරීමක් උපාදානිය තබා ලෝභය දිට්ඨිය තබා ඉතුරු සියලුම ධර්මතාවය භවය කියලයි මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. භවය උපාදානිය තබා ලෝභය සහ දිට්ඨිය තබා අන්‍ය ධර්මතා ටික ඒක තිත්තක්ෂණික නිසා පින්වත් ඇත්තෝ තාමත් හොඳින් මෙහිදී සිහිය පිහිටවන්න ප්‍රඥාව සියුන් කරගන්න. ඒ කියන්නේ ලෝභය සහ දිට්ඨිය වේදනා ස්කන්ධයට සංස්කාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට ප්‍රත්‍යවණ ආකාරයයි මෙහිදී දේශනා කළ තිබෙන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. ඊට පස්සේ භව ප්‍රත්‍යයන් ඡාතිය වන්නේ ඒ ධර්මයාගේ යම් ඉපැද්දීමක් මොනවට ඉපැද්දීමක් නිපැද්දීමේ විහිසින් නිපැද්දීමේ පහළ වෙද්ද මේ භව ප්‍රත්‍යයන් ඡාතියකින් ලැබේ. අන්න එහිදී මෙන්න මේ ධර්මයන්ගේ පහළවීම තමයිෙහිදී ජාතිය කියලා කියන්නේ අතිශය සියුම් ජාතිය කියන්නේ මේ මොහතක සිදුවෙන දෙයක්. පින්වත් ඇතුණි සිහිපත් කරගෙන පළමු වරට ඉදදීම ඒ ජාතිය වශයෙන් භවපච්චා ජාතිය වශයෙන් නානා චිත්ත පරිසම්පාදයේදී දේශනා කළත් ඒකක්ෂණික පරිසම්පාදයේදී ජාතිය කියන්නේ මේ මොහතක් පාසා පහළ වෙන්නා වූ මෙන්න මේ නාම රූප ධර්මතා මෙහිදී නහෝ නාම ධර්මතා මේ සියලුම නාම ධර්මතා ටික තමයි ජාතිය වෙන්නේ. බලන්න මෙන්න මේක තමයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සත්‍ය තිත්තක්ෂණ එකක් ආයත්තේ කියලා. මොකද එක් තිත්තක්ෂණයකින් සත්‍ය එක් තිත්තක්ෂණයක් ඇතුළත සත්‍යයි ඉපදිලා මැරිලා යනවා. ඒකයි මෙහිදී කියන්නේ ඒක ක්ෂණික ඉපදීම සහ ක්ෂණික මරණය. එතකොට අපි ජීවත් වෙනවා කියන්නේ මේ ක්ෂණික ඉපදීම සහ ක්ෂණික මරණ අතර විශාල සංඛ්‍යාවක් අපි නොදුනවත් වල්ලාගෙන අපි ජීවිතය කියලා යොදාගෙන තිබෙන්නේ මෙන්න මේ ෂණික මරණ දහස් ගණනක ෂණික ඉපදීම් සහ මරණ දහස් ගණනක එකතුවක් විදිහට තමයි අපේ ජීවිතය අපි ඉපදීම සහ මරණය අතරට යොදාගෙන තිබෙන්නේ. එන අපේ ජීවිතයේ ඉපදීමත් සම්මුතියේ ඉපදීමත් මරණයත් අතර ෂණික ඉපදීම් මරණ කෝටි ප්‍රකෝටි ගණක් සිදු වෙනවා. පින්වත් ඇත්තුනි මෙන්න මේකයි යථාර්ථවාදී දර්ශනය. මේ දෙක අතර සියුම් භාවය පින්වත් ඇත්තුයි තාමත් මොහොතින් අවබෝධ කරගන්න මේක උත්තරීතරම අවස්ථාවක් ජීවිතයේ පින්වත් ඇත්තු ලබන මේ උත්තරීතර අන්මී ඥානය තුලින් මේ උත්තරීතර ප්‍රඥාව තුලින් පින්වත් ඇත්තන්ට සංසාර ගමන මිදවීමේ ප්‍රත්‍ය ලැබේවි. ඒකාන්තයි සාදු සාදු සාදු. ඊට පස්සේ තිබෙනවා ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සනුපාසා සම්භවಂತಿ කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ හටගත්තා වූ ධර්මතාවය ජරා මරණං. ඒ කියන්නේ දිරීමටපත් වෙනවා ඒ තිත්තක්ෂණයේ ඇතුළතදී. රූපණං චන 49ක් වලදී දිරීමටපත් වෙනවා. ඒක තමයි ජරාව කිව්වේ. මරණය කියලා අදහස් කරේ මෙන්න මේ හටගත්තා වූ මෙන්න මේ ධර්මතාවයන්ගේ බංගේ හෙවත් ක්ෂණික නිරෝධය නැති වී යාම බව සිහිපත් කර ගන්න. එතකොට ඒකක්ෂණිකව හටගත්තා වූ ධර්මතාවය ඉපදිලා නැති වෙලා යෑමයි ඒ තුල සිදුවෙන ජරාව සහ මරණයයි මිහිදී මේ 11 වෙන පදයුගලෙන් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඒකක්ෂණික හා නානක් චිත්ත පරිසමුප්පාද පිළිබඳ පින්වත් ඇත්තෝ තමන්ගේ සිත ඒ තැන් වලට විතක්ක ਵਿਚාර කරමින් ඒ සියුම් දහම් ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්න. එයින් පහළ වෙන්නා වූ මේ මහා කුසලමේ ශක්තිය, චින්තාමේ ශක්තිය තුළින් මේ ලෝකය අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව පින්වත් ඇත්තන්ට පහළ වේවි. පින්වත් ඇත්තන්ට මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා ඒ ඒකතිත්ක්ෂණික පටිච්චසමුප්පාදයේ ඒ පද අතර සම්බන්ධතාවය මෙහිදී අප මේ ආකාරයට යොදලා තිබෙනවා. ඉතින් ඒක ඒ රූසටහන ආකාරයෙන් පේනවා ඒ ධර්මතාවය ඒ ප්‍රත්‍ය වෙලා තිබෙන ආකාරය. ඒ වගේම තිබෙනවා මේ ඒකතිත්ක්ෂණික පටිච්චසමුප්පාදයේ සදාතනික යථාර්ථයවත් සම්මා සම්බුදු ජන් වහන්සේගේ නුවණට මෙන්න මේ සියලුම ඒ ධර්මතාවයන් අන්‍ය වූ ධර්මතාවයන්ට පත්වන ආකාරයේ උන්වහන්සේගේ නුවණට අවබෝධ වෙනවා. එතකොට මේ ධර්මතා ඒ ධර්මතාවයන්ට උපකාරක වෙලා ඒ පහළ වෙනා වූ ස්වභාවය දේශනා කරන්නට ගියා නම් ය සිතලා දේශනා කරලා
කෙලවරක් කරන්නට බැරි විෂධාරාවක් වෙනවා පින්වත් ඇතු සිහිපත් කරගන්න. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සියලුම ධර්මතා හටගන්නා වූ ක්‍රම, මේ සියලුම ධර්මතා අනේ ධර්මතායන්ට ප්‍රත්‍යවන්නා වූ ධර්මතා ස්වභාවයන් අවබෝධ කරගත් උත්තරීතරම පුද්ගල භාවයේ ලෙස සිහිපත් කරගන්න. සාදු සාදු සාදු. පින්වත් ඇත්තුනි, මේ අවස්ථාවේදී පින්වත් ඇත්තන්ට පහදා දෙන්නට යන්නේ සිත් 89 ලැබෙන පටිච්චසමුප්පාද ක්‍රමය පිළිබඳව. මීට පෙර අප මෙම චිත්තචෛතසික පත්‍රිකාව විස්තර කළා තිබෙනවා. ඒ චිත්තචෛතසික පත්‍රිකාවේ තමයි ඒ නානා චිත්ත පටිච්චසමුප්පාදයත් එකක් චිත්තක්ෂණික පටිච්චසමුප්පාදයත් යන ආකාර දෙකටම අදාළ ධර්මතාවයන් හිතිබෙනවා. මේ පිටුවේ මේ පැත්තේ තිබෙන්නේ ඒක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදයේ යෙදෙන ආකාරය. පත්‍රිකාව ගැන සඳහන් කළොත් මේ පත්‍රිකාවේ සියලුම දේවල් මේ වෙනකොට පහදා දී තිබෙනවා. චිත්ත කෘත්‍ය, චිත්ත නාම, මෙහිදී මෙන්න මේක විස්තර කළ දෙන්නම්. චිත්තය 15 වන වස්තු රූපය, හෘද වස්තු හෝ අවස්තුකව සිහිපත් කරගන්න. ලෝභ මූල සිත් 8 හෘද වස්තු ඇසුරු කරගෙන 15 වෙන්නට පුළුවන්, අවස්තුකව 15 වෙන්නටත් පුළුවන්. අවස්තුකව කීවේ ඒ අරූපාවචර බ්‍රහ්මයන් සඳහා ඒ ලෝභ මූල සිත් 8 පහළ වෙනකොට ඒ අවස්තුකවයි පහළ වෙන්නේ. ඒකයි එහෙදි සිහිපත් කරගන්නට ඕනි. අනිවාර්යයෙන්ම දේශ මූල සිත් දෙක පහළ වෙන්නේ හෘදයේ වස්තුවේ ඒ වස්තු රූපය ඇසුරු කරගෙනමයි. ඒකයි එහෙදි සිහිපත් කරගන්නට ඕනි. එතකොට චක්කු වස්තු ඇසුරු කරන් තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒක හෘදයේ වස්තුව ඇසුරු කරගෙන පහළ වීමක්වත් අවස්තුකව පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආකාරයට ඒ ධර්මයේ ප්‍රමාණවත් මේ සියලුම ධර්මතා ටික අවබෝධ කර ගැනීම පිණිස ඊට පස්සේ ඒ සිත සමග නැගෙන චිත්තාංග ගැන පින්වත් ඇත්තන්ට පැහැදිලි කර දුන්නා. පසුව පැහැදිලි කර දුන්නා මේ අවසානයේ චාට් එකේ අවසානයේ තිබෙන ඒ පුද්ගලන්ට ලැබෙන සිත් සහ භූමි වලට ලැබෙන සිත්. ඉතුරු වෙලා තිබෙන්නේ මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාද ක්‍රමය පිළිබඳ තිබෙන ධර්ම විග්‍රහයයි පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්න. මෙහිදී මෙන්න මේ තේරුව දිගේ තිබෙන්නේ ඒ පටිච්චසමුප්පාද යුගලයන් 11, මෙතනට 11 දක්වා විහිදී තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕනි මේ පළවෙනි යුගලය අවස්ථා 30කදී යොදා තිබෙනවා. ඊට විශේෂ හේතුවක් තිබෙනවා. සම්මා සම්බුදුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරනකොට සමහර අවස්ථාවලදී එක සිතක් සඳහා පටිච්චසමුප්පාද ආකාර දෙකක් දේශනා කළා තිබෙනවා. ඒක නිසා ඒ පටිච්චසමුප්පාද ආකාරය තමයි මේ තීරුවේ සඳහන් වෙලා තිබෙන්නේ. පටිච්චසමුප්පාද ආකාර දෙකක් නම් එහි දෙකක් කියලා යොදලා තිබෙනවා. පටිච්චසමුප්පාද ආකාර එකක් නම් එකක් කියලා යොදලා තිබෙනවා. එහෙනම් මේ අකුසල් සිත් 12ම සඳහා තියෙන මේ පටිච්චසමුප්පාද ආකාර එකයි. හැබැයි ඒ ක්‍රම දෙකේදීම වෙනස් වෙන එකම පදිය තමයි යෙදෙන නොයෙදෙන එකම පදිය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර රෝ කියන්නේ. ඒක නිසා ඒකට තීරු දෙකක් වෙන් කළා. අවස්ථා දෙකම එකම අවස්ථාවේදී මේ විස්තර කරන්නේ පහදා දෙනකොට තීරීවි. එතකොට සිහිපත් කරගන්න පළවෙනි සිතේ පටිසමුප්පාදේ අපි ඒකක්ෂණිකව බලනකොට ඒ පළවෙනි සිත තියෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාර සිත. මෙන්න මේ අතටයි අපි මේක කියවන්නේ මේ ආකාරයට. එතකොට පළවෙනි සිත ආකාරයකින් තමයි පටිසමුප්පාදී තිබෙන්නේ. එතකොට මෙන්න මේ තීරුවේ කිසිවක් දෙන්නේ නැහැ. ඒකට සඳහා භාවිතා කළ තියෙන මේ තීරුව. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා මේ වෙනකොට අපි දන්නවා පින්වත් ඇත්තුනි මේක යෙදෙන්නේ කොහොමද කියලා. ඒ අවිද්‍යාව නැමැති සම්ප්‍රයුක්ත යෙදෙනා වූ ධර්මතාවය, ඒ සිතේ යෙදෙනා වූ චේතනාව නැති ධර්මතාවයට ප්‍රත්‍යවණ ආකාරය මෙහිදී සඳහන් කළා තිබෙන්නේ. සංඛාර පත්‍ය විඥානනේ පදේ දෙනවා හරියක් දමලා තිබෙනවා. ඒ අවස්ථාවට විඥාන පත්‍ය නාමං එකටත් හරියක් ඉදලා තිබෙනවා. මෙහිදී සිහිපත් කරගන්න පින්වත් ඇතෝනි මේ පරිසම්පාදයේ දේශනා කරනකොට නොඑක් නොඑක් ආකාරවලින් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. පරිසම්පාදයේ කියන සම්මා සම්බුදුන් වහන්සේ ඒ බුදු ඇසින් ලෝකේ දිහා බලනකොට ඒ ධර්මතා සකස් වෙන ආකාරය විවිධ පැතිකඩවල වලින් විවිධ දෘෂ්ටි කෝණ වලින් සම්මා සම්බුදුන් වහන්සේ විග්‍රහ කරනු ලබනවා. මෙහිදී
චිත්තචෛතසික පින්ඩයක් පමණයි විස්තර කළා තිබෙන රූපය අසුර කරන්න පහළ වෙන නෙමෙයි ඒක නිසා රූපය කියන ධර්මතාවය යොදලා නැහැ අපි හිතමු මේක අවස්තුකෝ පහළ වෙන ලෝභ මූල සිතක් කියලා ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි වස්තුක වුණත් කමක් නැහැ රූපය ඇතැරලයි මෙහිදී පරිසම්පාද ක්‍රම යොදලා තිබෙන්නේ ආදී විවිධ ආකාරයෙන් මේ පරිසම්පාද ක්‍රමයේ පහදා දෙන්නට පුළුවන් නෝ නැත්තම් මේ වෙනකොට බිහි වෙලා තිබෙනවා මේ පාඨමාලාවෙන් ඒක නිසා ඔවුන්ට ඒ තරමට සූක්ෂම ආකාරයට විස්තර කර දිය යුතු නැති බව සිහිපත් කර ගන්න. හොඳයි නාමපත්‍ය චට්ටායතනං එකක් යෙදෙනවා. ඒකයි මේ හරියක් යදලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කර ගන්න ඕනි වේදනාපත්‍ය තණ්හා සම්ප්‍රයුක්ත විදිහටම තණ්හාව තිබෙනවා. ඒ වේදනාව තණ්හාවට කොහොමද ප්‍රතිවන ආකාරයේ හිදී සඳහන් වෙලා තිබෙනවා. ඊට පස්සේ තියෙනවා තණ්හාපත්‍ය උපාදානං අතිශය විශේෂයි. තණ්හාපත්‍ය උපාදානං කියන පදේ ඒ ආකාරයෙන්ම මෙහිදී යෙදෙනවා පින්වත් ඇත්තුනි. මොකද මෙහිදී උපාදානය කියන්නේ උපාදානම් කියලා භාවිත කරලා තිබෙන දිට්ඨිය නමුදු ධර්මතාවයට කොහොමද තණ්හාව ප්‍රතිවෙන්නේ කියන එකයි. එතකොට ඒක නිසා මෙහිදී උපාදාන පත්‍ය බහූ කියන ධර්මතා ස්වභාවය සිද්ධ වෙනවා. සිහිපත් කර ගන්නට ඕනි උපාදාන පත්‍ය බහූ කියනකොට මේක ඒකක්ෂණිකව සිදු වෙන නිසා මෙහිදී උපාදානය නමුදු ධර්මතාවය යෙදෙන ආකාරය අපි පින්වත් ඇත්තන්ට පහදා දිය යුතු වෙනවා. එකයි මෙහිදී සිහිපත් කරන්නට ඕනි සර්ව සම්පූර්ණ වෙනස් අර්ථකථනයක් මෙහිදී තිබෙන්නේ විභංග ප්‍රකරණය අසුර කරගෙන පින්වත් ඇත්තන්ට පහදා දෙන්න. එතකොට මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රතුපාඨට හුරු පහටින් යොදලා තිබෙන අවස්ථාව ගැන නුවණ ඉතාමත් තියුණුව යොදන්නට ඕනි. අපි යම් තාක් දුරට පින්වත් ඇත්තන්ට ඉදිරියේදී විස්තර කළ දෙන්නම්. දැන් අපි බලමු තණ්හාපච්ච උපාදානං කියන ධර්මතාවයේ ස්වභාවය විභංග ප්‍රකරණය අසුරු කරගෙන පින්නත් ඇත්තුනේ විශේෂීම සිහිපත් කරගන්න මෙහිදී මෙන්න මේ පදය ගැන විග්‍රහ කරනකොට අවිද්‍යාපච්ච සංඛාරා කියලා විග්‍රහ කරනකොට ඒ අවිද්‍යාව කියන්නේ මොකක්ද? සංඛාරය කියන්නේ මොකක්ද? සංඛාරපච්ච විඥානං කියනකොට ඒ විඥානය කියන්නේ මොකක්ද? විඥානපච්චයා නාමං කියනකොට නාමය කියන්නේ කුමක්ද? නාමපච්චයා චට්ටායතන කියනකොට චට්ටායතන කියන්නේ කුමක්ද කියන ධර්මතාවය විස්තර කළා තිබෙනවා ඒ විභංග ප්‍රකරණී. ඒවා ක්‍රමානුකූලව අත්දින්න කරන්න මෙන්න මේ ආකාරයට පුළුවන් අත්දින්න කරන්න. අවිද්‍යාපච්චය සංඛාරෝ ඒකක්ෂණික පටිසමුප්පාදයේ අවිද්‍යාපච්චය සංඛාරෝ කියනකොට අවිද්‍යා කියන්නේ මොකක්ද? ඒ අවිද්‍යාව කවරේද යත් කියන එක විස්තර කළා තිබෙනවා. සංඛාරය කියන්නේ මොකද්ද? සංඛාරේ කවරේද යත් කියලා මෙතන විස්තර කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා විඥානීය කවරේද යත් ආදී විදිහට අපි බලමු විඥානීය කවරේද යත් කියන අවස්ථාව. යම් චිත්තයේ මානසික මානසිකයේ චිත්තයේ බවාංග චිත්තයේ මන සංඛ්‍යාත මනායතනයේ මනේන්ද්‍රියේ විඥානයේ විඥානස්කන්ධයේ තදුන රූප වූ මනෝවිඥානයක වේද මේ සංඛාර ප්‍රත්‍යේන විඥානයක් කිනු ලැබේ. මෙහිදී විඥානය සඳහා භාවිතා කළා තිබෙන සියලුම නම් ටික භාවිතා කළා තිබෙනවා. පින්වත් ඇත්ත සිහිපත් කර ගන්නට ඕනි මේ වගේ විශේෂ නම් යොදලා තිනී තාමත්ම සූක්ෂමයි පින්වත් ඇත්තනි මේ ධාතු ස්වභාවය සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මතාවය කියන්නේ අතිශය සූක්ෂමයි. මේවා විස්තර කරන්නට අපට අවසර නැහැ. නමුත් අවසර ලැබිලා තිබෙන ප්‍රමාණයට පමණක් විස්තර කර දෙන්නම්. මේ මෙතනදී අපි කතා කරන්නේ පින්නත් ඇත්තෝනි එක සිතක් වුණත් අපි මේ කතා කරන්නේ පළවෙනි සිතේ ඒකක් ක්ෂණික පටිච්චසමුප්පාද ක්‍රමයනේ. එතකොට යම් තාක්කල් තුන් කාලයේදීම මෙන්න මේ සිත පහළ වෙනවා නම් ඒ සියලුම පහළ වෙන සිත්වලට මෙම පටිච්චසමුප්පාද ක්‍රමය ගැලපෙන්නට ඕනි. තුන් කාලයේම සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරක සිතක් පහළ වූයේ නම් හෝස සංකාරික වෙන්නට පුළුවන්. මෙන්න මේ යොදන ධර්මතාවය තුන් කාලෙටම ගැලපෙන්නට ඕනි. අපිට අපේ මනසට නම් මේ මොහොතේ විතරයි අපි මේ අපේ චිත්තය විඥානීය දුවන්නේ විඥානීය දුවන්නේ. සම්මා සම්බුදුන් වහන්සේ දේශනාවක් කරනවා නම් ඒ ධර්මතාවය තුන් කාලෙටම ගැලපෙන ආකාරයට දේශනාව සකස් කරන්නේ. උත්තරීතරයි පින්වත් ඇත්තනි අපි බලන්නව මානෙන් නෙමෙයි සම්මා සම්බුදුන් වහන්සේ බලන්නේ ඒ අතිශය ලෝකේ යම් මානයක් තිබෙනවාද ඒ සියලුම දේවල් වලට අනුගත වෙලා සම්මා සම්බුදුන් වහන්සේ වචනයක්
ධර්මතාවයක් දේශනා කරනවා නම් දේශනා කරන්න. ඒක නිසා මේ සෑම සතෙකුටම පහළ වෙන ලෝභ මූල චිත්තය නැමැති ධර්මතාවය මෙහි තිබෙන්න ඕන. ඒක නිසා ඒ සෑම සත්වෙකගේම ඒ ලෝභ මූල චිත්තය නැමැති ධර්මතාවය ඒ පළවෙනි සිත හෝ දෙවෙනි සිත බලනකොට එහි විඥාණී නැමැති ධර්මතාවයට ඒ විඥාණී නැමැති ගති ලක්ෂණය සම්මා සම්බුද්ධ වහන්සේට පේන්නේ පුදුමාකාර වෙනසකින්. ඒ කියන්නේ අපි හිතමු ගෙම්බෙට්ට පහළ වෙන ලෝභ මූල සිතක් ඒ සිතේ ස්වභාවයට වඩා වෙනස් මිනිස්සෙගේ පහළ වෙන සිත. ඊට වඩා වෙනස් දෙවියෙකුගේ පහළ වෙන සිත. ඊට වඩා වෙනස් බ්‍රහ්මයෙකුගේ පහළ වෙන සිත. ඊට වඩා වෙනස් සතරපා සත්ව වාසී නිරය පහළ වෙන සත්වයෙකු. විඥානීය නමුති ධර්මතාවය කියන පොදු ලක්ෂණ අනුව විඥානනයක් තිබුණට එහි විවිධ ස්වභාවයන් තිබෙනව සම්මා සම්බුද්ධ වහන්සේට පේනවා. ඒකයි මේ විවිධ නම් වලින් මෙන්න මේ ධර්මතා ස්වභාවය පහදා දෙනු ලබන්නේ. කොහොම වුණත් මෙහිදී මට පෞද්ගලිකව මට තේරෙන දෙයක් මෙන්න මෙතන මේ භවාංග චිත්තය කියන වචනය මෙතන යෙදීමට සුදුසු නොවන බවක් ඒකාන්තයෙන්ම මට පැහැදිලි වෙනවා. මොකද මේ සිත කවදාවත් භවාංග කෘත්‍ය කරන සිතක් නෙමෙයි, චුති කෘත්‍ය කරන සිතක් නෙමෙයි. මෙහිදී පාලි පාඨය සිංහලයට පෙරලන විට එහි යම්කිසි දෝෂයක් මතුවී තිබෙනවා. ඒ පාලි පාඨය තුළ අර්ථකථන ඉතාමත් නිවැරදි. ඒ සිංහලට පරිවර්තනය කරන කොටයි මෙම භවාංග චිත්තය කියන එක යොදාගෙන තිබෙන්නේ. එහිදී වරදක් තිබෙන බව පැහැදිලි වෙනවා. එය පෞද්ගලික මට දැනෙන මතයක් විතරයි. අපේ විඥානයේ විචානනීය ස්වභාවය අනුව දැනෙන ස්වභාවයක් විතරක් බව පින්වත් ඇත්ත සිහිපත් කරගන්න. මෙහිදී ඒ විඥානයට කියපු නොයෙක් ආකාරයන් තමයි මෙහිදී දේශනා කළා තිබෙන්නේ. ඒ සංඛාර ප්‍රත්‍යයෙන් තමයි විඥානය ජනනය වෙන්නේ. තාමත්ම සියුම් පින්වත් ඇත්තුනි, ඒ සියුම් භාවයට එන්න පුදුමාකාර වූ සද්ධාම් ස්වභාවයක් තමයි මේ සම්මා සම්බුදුන් වහන්සේ කෙරෙහි පහළ වෙන්නේ. ඒ සීමාවක් නැහැ, අසීමිතයි කියලා සිහිපත් කරගන්න පින්වත් ඇත්තෝ. එන ආකාරයට මෙන්න මේ පදයට අදාළ ධර්ම විග්‍රහය මේ ආකාරයට විභංග ප්‍රකරණයේ 259 වෙනි පිටුවේ ඉඳන් ඒ ධර්මතා විග්‍රහ කළත් වෙනවා. මම නැවත නැවත විග්‍රහ කරන්නට යන්නේ නැහැ. පින්වත් ඇත්තන්ට පුළුවන් මේවා යොදන්නට. අපි බලමු උපාදානීය කවරේදියත් උපාදානීය කවරේදියත් කියන ධර්මතාවය පහදා දෙන්නට යන්නේ. යම් දිට්ඨියෙක්, දිට්ඨිගතයෙක්, දිට්ඨිගහණයෙක්, දිට්ඨිකාන්තාරයෙක්, විරූප දෘෂ්ටියෙක් ආදී විදිහට මේ ධර්මතාවය විස්තර කළ තිබෙනවා. මේ කියන්නේ දිට්ඨිය නැමැති චිත්තාංගය පහළවෙන්න තෘෂ්ණාවෙන් උපාදානයට කරන ප්‍රත්‍යය. ඒකයි මෙහිදී සඳහන් කරන්නට ඕනි. එතකොට තවත් ඉතාමත්ම සුවිශේෂ පදයක් තියෙනවා. ඒ උපාදානයෙන් කරන භවය කවරේදීද? භව කියන අවස්ථාව බලන්න. මෙහිදී භවය කියන එක ඒ නානා චිත්ත පටිච්ච සමුප්පාදයට වඩා ਸਰව සම්පූර්ණම අර්ථකථනය වෙනස්. ඒ භවය කියන අවස්ථාවේදී ඒදී භවය කියලා නානා චිත්ත අවස්ථාවේදී නම් කිව්වේ අලුත් සතෙක් පහළ වීම. එතනක් තිබෙන්නේ ඇත්තටම සූක්ෂම විදිහට ගත්තොත් චිත්ත සහ චෛතසික පහළ වීමම තමයි. නමුත් මෙහිදී කියන්නේ උපාදානීය තබා, ඒ කියන්නේ ලෝභය සහ දිට්ඨිය තබා, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය යන මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවයයි කියන ලැබි. අන්න එතෙන්දි කියන්නේ මේ ඒකක්ෂණික පරිසම්පාදය නිසා ලෝභය සහ දිට්ඨිය ප්‍රත්‍යයෙන් අන්‍යෝ ඒ ස්කන්ධ හතර පහළ වීමයි මෙහිදී භවය කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. අතිශය සූක්ෂමයි. එතකොට නානා චිත්ත පටිච්ච සමුප්පාදය හා ඒකචිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය මේ ආකාරයෙන් ඉතාමත් සියුම් නොනින් වටහා ගන්නට පින්වත් ඇත්තෝ උත්සාහ කරන්න. මේක කරන්නට පුළුවන් දෙයක් පින්වත් ඇත්තුනි. මොකද අප දැන් කාලයක් තිස්සේ ලබා තිබෙන අත්දැකීම් වලින් ඒ නුවණැත්තන්ට මේක වැටහෙන බව අපට ඉතාමත්ම හොඳින් පැහැදිලා තිබෙනවා. හොඳයි. එතකොට ඒ ආකාරයෙන් ජාතිය කවරේදීත් ඒ ධර්මයන්ගේ යම් ඉපැද්දවීමක්, මොනවට ඉපැද්දවීමක්, නිපැද්දමක්, වෙසසින් නිපැද්දමක්
පහළවීමක් වේද මේ බව භව ප්‍රත්‍යයන් ජාතියකින් ලැබේ. කියන්නේ මේ ධර්මතාවයන්ගේ හට ගැනීම තමයි එතන ජාතිය කියන්නේ. ඒකයි සුවිශේෂත්වය. ඒ ජාතිය වෙන්නේ නම් එකක් ක්ෂණිකව ජාතිය වෙන්නේ. ඒ ජාතිය වුණා එකක් ක්ෂණිකව. එතකොට මෙන්න මේ ස්වභාවය බලලා තමයි සම්මා සම්බුදුන් වහන්සේ ඒ සම්මුති දේශනාවන් හීදී පවා දේශනා කළා තිබෙනවා මේ සත්‍යාගයේ ආයශ එක්කිටක්ෂණය කියලා. ආයශ කියන්නේ එහිදී භවය හට ගැනීම. භවය ජාති පැද්දවීම එක්ෂණියයි. එක්ෂණයක් තමයි ආයශ තිබෙන්නේ. එතකොට බලන්න ඒ භවය නැත්තම් ජාති හටගත්තට පස්සේ චිත්තයිසික පින්දේ හටගත්තට පස්සේ ඒ චෛතසික සහ ඒ විඥානේ ඒ චෛතසිකය සහ ඒ විඥානීය ජරාවටපත් වෙනවා. ඒ තිත්ක්ෂණය තුල හට ගැනීම තිනවා, බංගය තිබෙනවා. ඒ හට ගැනීමත් බංගයත් අතර වෙනස තමයි මේ චරාව කියන්නේ. ඊට පස්සේ නිරෝධය තමයි මරණය කියලා කියන්නේ. එතකොට මේදී රූපය ගැන සඳහන් කළොත් ඒ රූපයේ ජරා වීම රූපය ගෙවීම තමයි තිත්ක්ෂණ 49 දී ජරාව කියලා තිබින්නේ. රූපයේ නිරෝධය හෙවත් බංගය 51 නිස්සෂණයේදී බංගයටපත් වෙන රූපය ස්වභාවයට තමයි මරණය කියලා මෙහිදී දේශනා කළා තිබෙන්නේ. අතිශය සූක්ෂමයි පින්වත් ඇත්තුනි, මේ පිළිබඳ ඉතාමත් හොඳින් සිහිපත් කරගන්න. එතකොට මෙහිදී තිබෙනවා මරණය කවරේදයක්, ඒ ධර්මයන්ගේ යම්ෂය වීමක්, වැයවීමක්, බිඳීමක්, හාස්පතින් බිඳීමක්, අනිත්‍ය බවක්, අතුරුදහන්වක් වීමක් වේද මේ මරණයයි කියනු ලැබී, මෙසේ ජරාවද මේ මරණයද යන මේ ජාතියෙන් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයක් කියනු ලැබී බලන්න. ඉතින් තාමත්ම සියුම් විදියට මේ ධර්මතා ස්වභාවය දේශනා කළා තිබෙනවා. අතිශය සූක්ෂමයි අතුනි, හරිම පින්වන්තයි පින්වත් ඇත්තෝ. මේ ධර්මතා ස්වභාවය කනවැටින තරම් පින්වත් ඇත්තෝ මහා කුසලයක් කළා තිබෙන බව සිහිපත් කරගන්න. හොඳයි පින්වත් ඇත්තන්ට මම මෙහිදී විශේෂ මූල ධර්මයක් මෙහිදී පවසන්නම්. ඒකක්ෂණික පටිසමුපාදී ඒ පද යුගලයන්හි ඒ ධර්මතා සකස් වෙනු ලබන්නේ ඒ පහළ වෙන චිත්තාංග ස්වභාවයෙන් බව සිහිපත් කරගන්න. මේ චිත්තාංග අතර ප්‍රත්‍ය තමයි මේ පටිසමුපාදීන් යොදලා තිබෙන්නේ. මේ වෙනකොට දන්නවා, නැවත සිහිපත් කළා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ සම්ප්‍රයුක්ත වෙන අවිද්‍යාව සංඛාරයන්ට ප්‍රතිවන ආකාරය. එතකොට ඒ මෙන්න මේ ධර්මතා ස්වභාවය සම්පූර්ණව රඳා පවතින්නේ ඒ පහළ වෙන චිත්තාංගයන්ගේ ස්වභාවය මත බව සිහිපත් කරගන්න. හොඳයි, එහෙනම් මෙහිදී මේ විශේෂයෙන්ම ඉරිවගයක් යොදලා තිබෙනවා. ඒදී සිහිපත් කරගන්න ඒ වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං. ඒ තණ්හා පත්‍ය උපාදානං කියන ධර්මතාවය යථාර්ථවාදීව සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදී සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන සිත් හතරක විතරයි. මොකද ඒ සිත් හතරේ විතරයි ditthiye නැමති ධර්මතාවය සම්ප්‍රයුක්ත වෙලා තිබෙන්නේ. ඒ ditthiye නැමති ධර්මතාවය තිබුණොත් විතරයි උපාදානය නැමති ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනේ. තාමත් සූක්ෂමයි. එතකොට එහෙනම් පින්වත් ඇත්තන්ට සිතේවි අනිත් සිත්වල උපාදානය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. එහෙදි තාමත් සූක්ෂම දෙයක් තිබෙනවා. ඒ උපාදානය වෙනුවට එහෙදි එදලා තිබෙන්නේ ආදිමෝක්ඛය කියන අවස්ථාව. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය ආදිමෝක්ඛ. මම මෙහිදි සිහිපත් කරන්නේ අවශ්‍ය ධර්මතා ස්වභාවය විතරයි. පළවෙනි එක පළවෙනි සිතේ පරිසම්පාදී විස්තර කරන දීප නිසා මෙහිදි අවශ්‍ය කරුණු විතරයි පින්වත් ඇත්තන්ට පහදා දෙන්නේ. එතකොට එහෙනම් පින්වත් ඇත්තන්ට අන්වේ ඥාණයට තේරෙන්නට ඕනේ මේ උපාදානයේ නැමති ඒ ද්විතියට සමාන වෙන ගති ලක්ෂණයක් ආදිමෝක්ෂයේ තිබිය යුතු බව සිහිපත් කර ගන්නට වෙනවා. ඇත්ත වශයෙන්ම ඒ ද්විතිය නැමති ධර්මතා ස්වභාවයේ ගති ලක්ෂණය තමයි ඒ අරමුණක් දැඩිව අල්ලා ගන්නා ස්වභාවය. ඒක ලෝභය සහ ද්විතිය දෙකටම තිබෙනවා. දැඩිව අරමුණ අල්ලා ගන්නා ස්වභාවය. ඒ වගේම ලක්ෂණයක් මේ ආදිමෝක්ඛය නැමති ඒ ප්‍රකීර්ණක චෛතසිකයට තියෙන බව සිහිපත් කර ගන්න. මීට පෙර අපි සඳහන් කළා ආදිමෝක්ඛය කියන ඒ චෛතසිකයේ ගුණාංග කතා කරනකොට, ගති ලක්ෂණ කතා කර ගන්නකොට අරමුණ නිශ්චය කරන ස්වභාවය ආදිමෝක්ඛයයි කියලා. ඒ වගේම සිහිපත් කර ගන්න ඒ අරමුණ තදින් අල්ලාගෙන සිතේ පිහිටවා ගැනීමට උපකාරක වෙනවා මෙන්න මේ
ආදිමෝක්ඛය කියන ධර්මතාවය එකත් සිහිපත් කරගන්නට ඕනේ. එහෙනම් ආදිමෝක්ඛය තියෙනවා තදින් අල්ලා ගන්නා වූ ස්වභාවයක්. තදින් අල්ලා ගන්නා වූ ස්වභාවයක් ආදිමෝක්ඛය නැමති ගති ලක්ෂණයේ තිබෙනවා. ඒකයි උපාදානයේ නැමති ගති ලක්ෂණය. එතකොට ditthiye නැමති ඒ චිත්තාංගයේ සිටේ පිටන්නේ නැත්තම් ඒ එකට අදාළ කෘත්‍ය කරනු ලබන්නේ ආදිමෝක්ඛය කියන ධර්මතාවයෙන්. අන්න එතකොටත් ඒ භවය නැමති ධර්මතාවය ඉපැද්දවීමේ හැකියාව තිබෙන බව සිහිපත් කරගන්න. එතකොට අත්‍යවම මේ ඒකක්ෂණික පටිසමුප්පාදයේ නානචිත පටිසමුප්පාදයේ කියලා ආකාර දෙකකින් සිදු වුණාට මේ දෙක අතර පොදු ධර්මතාවයක් විදිහට තමයි අර කර්මය කියන ධර්මතාවයේ සකස් වෙන්නේ. එතකොට මේවා අතිශය සියුම් පින්වත් ඇතුණි. මේවා තමා විසින්ම අවබෝධ කරගත යුතු ධර්මතා කොටස්. ඒ ගුරුවරයෙක් විසින් සියල්ල පහදා දීමට හැකියාවක් නැහැ. තමා විසින් මේ ධර්මතා අවබෝධයට ලක් කරගත යුතු වෙනවා. එහෙනම් මෙහිදී ආදිමෝක්ඛයේ තිබෙනවා විශේෂ ස්වභාව ලක්ෂණයක්. තදින් අල්වාගෙන සිතේ පීඩන ස්වභාවයක් තිබෙනවා. ඒක නිසා ඒ උපාදාන නම් කියන ඒ ධර්මතාවය, ඒ තදින් අල්ලා ගන්නා වූ ධර්මතාවය, ඒ අකුසල ධර්ම යකින් සිද්ධ වුණා ඒ ditthigata සම්ප්‍රයුක්ත සිත් හතරේ, ඒ ditthigata විප්‍රයුක්ත අන්‍ය වූ සිත්වල ය සිදුවන්නේ ආදිමෝක්ඛය කියන ධර්මතාවෙන් බව සිහිපත් කරගන්න. එතකොට නිසා එම නිසා තණ්හා පත්‍ය ආදිමෝක්ඛ, ආදිමෝක්ඛ පත්‍ය බහූ. දැන් බලන්න මෙහිදී විශේෂයෙන්ම තිබෙනවා අපිට කතා කළ යුතු වෙනවා මෝහ මූල සිද්දකින් උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත. එතකොට එහෙදී බලන්න ආදිමෝක්ඛය කියන ඒ අරමුණ නිශ්චය කරගන්නා වූ ධර්මතාවයේ දෙන්නේ නැහැ. මොකද ඊට ප්‍රතිවිරුද්ධ වූ අරමුණ, ඒ අරමුණ හරියට ගන්නේ නැහැ විචිකිච්ඡා කියනකොට. ඒක නිසා ආදිමෝක්ඛය කියන ධර්මතාවය ගති ලක්ෂණය ඒ පරමාර්ථ ධර්මයේ සිතේ පිහිටන්නේ නැහැ. ඒක නිසා ඒ මෝහ මූල සිතේ ආදිමෝක්ඛය පිහිටලා නැහැ. එතකොට බලන්න ඒ විචිකිච්ඡාව නැමති ධර්මතාවය පිහිටන නිසායි ඒ ආදිමෝක්ඛය පිහිටලා නැත්තේ. බලන්න ඒදී ඒ පදය සම්මා සම්බුදුන් වහන්සේ විසින් දේශනා කළා නැහැ. ඒ තණ්හා පත්‍ය උපාදාන කියන ඒ යුගලය මෙහිදී යෙදෙන්නේ නැති බව සිහිපත් කරගන්න. එතකොට මේවා යෙදෙන නොයෙදෙන ස්වභාවය විතක්ක විචාර කරගනිමින් මේ ලෝකයේ මේ සදාතනික යථාර්ථය ක්‍රියාත්මක වන ආකාරය පින්වත් අතු සිහිපත් කරගන්න. ඊට පස්සේ බලන්න ඒ අකුසල විපාක සිත් 7, අහේතුක කුසල විපාක සිත් 8, ඒ සිත් 15 සඳහා පටිච්චසමුප්පාද ආකාර දෙකක් තිබෙනවා. එකකදී බලන්න ඒ අකුසල මූල සඳහා අකුසල මූල පත්‍ය සංඛාරා. බලන්න ඒ අතීතයේ අකුසල නැමති ධර්මතාවයක් වර්තමානයේට හේතු වෙලාමයි මේ චේතනාව පහළ වෙලා තිබෙන්නේ. අතීශය සූක්ෂමයි අත්වනි. එතකොට මෙන්න මෙහිදී මේ විඥාන ටික පහළ වෙලා තියෙන්නේ අකුසල අතීතයේ කරන ලද කුසල මූල ධර්මතාවයක් වර්තමානයේ පත්වීම හේතු කරගෙන අතිශය සුවිශේෂයි. එතකොට තවත් ආකාර දෙකක් තිබෙනවා. ඒ පරිසම්පාදකම ආකාර දෙකක් තිබෙනවා සිත් 15ට. එතකොට ඊළඟ ක්‍රමේදී ඒ අවිද්‍යා පත්‍ය සංඛාරක් වෙන පදය යොදාගෙන නැහැ. ඒ කියන්නේ ඒක යෙදිලා නැහැ. මේ සිත 15 වෙන අවස්ථාවේදී ඒ අතීතීය සංඛාරයක් යෙදීමක් වෙලා නැහැ. එතකොට බලවත් වෙලා තිබෙන්නේ වෙනත් ධාතු ස්වභාවයන් තිබෙනවා. අපට ගෝචර නැහැ මේ වගේ සිවුන් අවස්ථා විස්තර කළා පහදලා දෙන එක. ඒ සීමාව ඉක්මවා යාමක් සිද්ධ වෙනවා. ඒක නිසා තම තමන් විසින් තම තමන්ගේ ප්‍රඥාව අනුව ඒ ධර්මතාවයන් අවබෝධ වෙනවා ඇති. එතකොට මේ ආකාරයේ ඒ සුවිශේෂ අවස්ථාවන් ගැන සිහිපත් කරගන්න. මෙන්න මෙහිදී පින්වත් ගැත්තන් ඉතාමත්ම සුවිශේෂ අවස්ථාවක් පහදා දෙන්නට ඕනි. බලන්න කාමාවචර කුසල් සිත් 8 සඳහා සම්මා සම්බුදුයන් වහන්සේ පරිසම්පාද ක්‍රම දෙකක් යදලා තිබෙනවා. එකක් අවිද්‍යා පත්‍ය සංඛාරා. එහෙනම් ඒ වර්තමාන ජවනිය, ඒ කාමාවචර ජවනියක් යෙදෙනකොට අවිද්‍යාව නැමති ධර්මතාවය ප්‍රත්‍යයෙන් සංඛාරය පහළ වෙන්නට පුළුවන්. එතකොට ඒ එක් පරිසම්පාද ක්‍රමයක්. අනෙක් පරිසම්පාද ක්‍රමේදී කුසල මූලයේ නැමති ධර්මතාවය හේතු කරගෙන සංඛාරයක් වෙන්නට පුළුවන්. අතිශය සුවිශේෂයි. සාමාන්‍යයෙන් අපි කුසල් සිතක් පහළ වෙනකොට කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා.
එක තමයි ඒ සෞත්‍රාන්තික දේශනා ක්‍රමේ සාමාන්‍ය ස්වභාවය. අවිද්‍යාව නිසායි ඒ කුසලය පහළ වෙන්නේ කියන එක සෞත්‍රාන්තික ක්‍රමේ සාමාන්‍ය ස්වභාවයක් සිහිපත් කරගන්න ඕනි. පින්වත් ඇත්තෝ, ඊට වඩා අතිශය සූක්ෂමයි සදාතනික යථාර්ථය. සමහර අවස්ථාවලදී ඒ කුසල් සිතක ඒ කුසල් සිතේ ඒ ආසව අනුසව වශයෙන් යෙදෙන අවිද්‍යාවට වඩා අලෝභ අදේශ අමෝහ නැමති කුසල් මූල තුන බලවත් වෙන්නට පුළුවන්. ඒ බලවත්භාවය නිසා ඒ සංකාරයට නැත්නම් ඒ චේතනාවට, ඒ මොහොතේ පහළ වෙන චේතනාවට බලවත් ප්‍රත්‍ය දෙන්නේ ඒ කුසල මූල තුනෙන් බව සිහිපත් කරගන්න. එතකොට මෙන්න මේ සිත් දෙකෙන් වඩාත්ම බලවත් සිත තමයි කුසල මූල පත්‍ය සංකාරා කියන සිත. එහි කුසල භාවය ප්‍රබලයි, මහා බලවත්. අවිද්‍යා පත්‍ය සංකාරා කියන එකේ කුසල භාවයක් තිබෙනවා. ඒ බලවත් ස්වභාවය කුසල මූල පත්‍ය සංකාරා ස්වභාවයට වඩා බලවත් භාවය අඩුයි. සාමාන්‍යයෙන් මෙහිදී මම ඉතාමත් පෞද්ගලික මතයක් අදහසක් මම ඉදිරිපත් කරන්නම්. පින් සහ කුසල් කියන එක වෙන් කරන්නේ මෙන්න මේ වගේ සූක්ෂම ස්වභාවයකින්. පින් කියන්නේ ඒ සැප පිණිස විපාක ලබා දීමක්, සැපේ පිණිස විපාක ලබා දෙනවා. ඒක අවිද්‍යාපත්‍ය සංකාරයේ අතීතයේ කරන ලද අවිද්‍යාපත්‍ය සංකාරය නිසා අපට සැප නැමති ධර්මතාවය ලබා දෙන්නට පුළුවන්. හැබැයි කුසල මූලපත්‍ය සංකාර වලින් සැප පිණිස නෙවෙයි, ප්‍රඥාව වැඩි වීම පිණිස, මේ සංස්කාරයන්ගේ අවබෝධය පිණිස, සිත සකස් කිරීම පිණිස තමයි මේ කුසල මූලපත්‍ය කියන ධර්මතාවයෙන් විපාක ලැබෙන්නේ. ඒ කියන්නේ කුසල මූලපත්‍ය සංකාර වලින් විපාකයක් ලැබෙනකොට සමහර විට අපිව ඒ විපාකය නිසා මහා ප්‍රඥාවක් වැඩෙන්නට අවශ්‍ය පරිසරය සකස් කර දෙනවා. අවිද්‍යාපත්‍ය සංකාර වලින් අපට සැප පිණිස පරිසරයක් සකස් කර දෙනවා. ඒ වගේ ඉතාමත්ම සියුම් ධර්මතා ස්වභාවයක් වෙන්නට පුළුවන්. මේක අදහසක් පමණයි පින්වත් ඇතුනි. එහෙනම් විතරම සිහිපත් කරගන්න, අවිද්‍යාපත්‍ය සංකාරා කියලා කිව්වේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ක්‍රමය සෞත්‍රාන්තික වශයෙන් දේශනා කරන්නා වූ. ඊට අමතරව සම්මා සම්බුදුන් වහන්සේ කුසල මූල පත්‍ය සංකාරා ආදී විදිහට කුසල මූල පරිසම්පාද ක්‍රමයක් ක්‍රමයකට දේශනා කළා තිබෙනවා. නමුත් අතීත කාලයේ ඉඳන්ම අපිට විශේෂයෙන්ම අපිට කන වැටලා තිබෙන්නේ අවිද්‍යාපත්‍ය අවිද්‍යා මූල පරිසම්පාද ක්‍රමයේ. ඒ කුසල මූල පරිසම්පාද ක්‍රමය අපිට කන නොවැටීම නිසා මේ ධර්මතා අලුත්යක් බවට පින්වත් ඇත්තන්ට හිතේවි. නමුත් මේවා ත්‍රිපිටක ධර්මතා තුළ අඩංගු ඉතාමත්ම සියුම් ධර්මතා ස්වභාවයන් බව සිහිපත් කරගන්න. හොඳයි, ඊට පස්සේ අපි බලමු එහි ඒ වේදනාපච්චය තණ්හා පදයට ඉදලා තිබෙන ධර්මතා ස්වභාවය. ඒ වේදනාපච්චය ප්‍රසාදෝ කියන ස්වභාවය ඉදලා තිබෙන්නේ. ප්‍රසාදය කියලා මෙහිදී අදහස් කරේ සිහිපත් කරගන්න සද්ධාව කියන ධර්මතාවයයි. වේදනාවේ සද්ධාව කියන ධර්මතාවයට පත්වන ආකාරයයි මෙහිදී දේශනා කළා තියෙන්නේ. ප්‍රසාදෝ කියන ධර්මතාවය සද්ධාව පින්වත් නැත්තන්ට සිහිපත් වෙනවා ඇති. ඒ බුද්ධ ආදී වස්තුන් කෙරෙහි පැහැදීම, බුද්ධ ආදී වස්තුන් කෙරෙහි ඇති විශ්වාසය සද්ධාව කියලා කියනවා. පැහැදීම ප්‍රසාදය. එතකොට මෙහිදී එනම් මේ ප්‍රසාදය නැමති, ඒ කියන්නේ සද්ධාවට කොහොමද මේ වේදනාව පත්ති වුණේ කියන එකයි මෙහිදී සඳහන් කළා තිබෙන්නේ. ආදි විදිහට සිතන්න. එතකොට ප්‍රසාද පත්‍ය ආදිමෝ, මේ කුසල් සිතක භවයේ සෑදෙන්නේ මෙන්න මේ ආකාරයට ආදිමෝක්ය කියන ධර්මතා ස්වභාවය මගින්. ඊගණි තාමත් සියුම් සිතන්නට ඕනි. එතකොට බලන්න ඒ කුසල් සිත්හි ඒ භවයේ සෑදෙන්නේ ආදිමෝක්ය කියන ධර්මතා ස්වභාවය අසුරු කරගෙන. එතකොට මෙන්න මේ ධර්මතා යෙදෙන ආකාරයත්, නානා චිත්ත පටිච්චසමුප්පාදයට අතර සම්බන්ධතාවය ගොඩනගාගත්තට පස්සේ ඉතාමත්ම සියුම් ධර්මතා ස්වභාවයක් මනසට මැවෙනවා. නමුත් ඒතරම් දුරට ධර්මයේ විස්තර කරන්නට අපට අවස්ථාව සහ අවසරය නැහැ. ඒ ගැන සිහිපත් කරගන්න හොඳයි. මෙන්න මේ ආකාරයේ මෙසිත 89ම සඳහා පටිච්චසමුප්පාද ආකාර එකක් හෝ දෙකක් යොදලා මේ විදිහට සඳහන් කළා තිබෙනවා. මෙම පාඨමාලාව ඒ DVD පරමාර්ථ ලෝකයේ එකේ ඉඳන් ක්‍රමානුකූලව කාලයට ඉඩ දීලා අධ්‍යයනය කරන්න ආවා නම් මේ වෙනකොට ඉතාමත් උසස් ප්‍රඥාවක් පින්වත් ඇත්තන්ට පහළ වෙලා ඇති. ඒ ප්‍රඥාව අසුරු කරගෙන ඒ ප්‍රඥා ආලෝකයෙන් මෙන්න මේ ධර්මතා ස්වභාවය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අපේ විශ්වාසයක් තිබෙනවා. හොඳයි, පින්වත් ඇත්තනි මෙහිදී සිහිපත් කරගන්න
මෙන්න මේ අවසාන සිත් අටේ පරිසම්පාද ක්‍රමය. එහිදී තිබෙන්නේ බලන්න ධර්මතාවයක් සමුද වෙන ආකාරයයි. ඒ ජරා මරණ කියලා අවස්ථාව මෙහිදී යොදලා නැහැ. බලන්න මේ උත්තරීතර ධර්ම ස්වභාවය ලෝකෝත්තර සිත් නිසා එහිදී යොදා තිබෙන්නේ ධම්මානං සමුදය හෝති කියලයි. බලන්න සම්මා සම්බුදුන් වහන්සේගෙන උනට පේන්නේ හට ගැනීම දුක්ඛ ස්කන්ධයක හට ගැනීමක් නෙවෙයි. ඒ දුක්ඛ ස්කන්ධය නිරෝධය පිණිස, ඒ දුක්ඛ ස්කන්ධය නිමා කරවීම පිණිස හට ගන්නා වූ ධර්ම ස්වභාවයක් විදියටයි එහිදී සම්මා සම්බුදුන් වහන්සේ එම ලෝකෝත්තර ධර්මයන් සඳහා යොදා තිබෙන්නේ. ප්‍රාමත සූක්ෂම බලන්න ඉපදිනවා කියලා තිබෙන ධර්මයක්. ඒ ධර්ම ස්කන්ධයෙන් තමයි දුක නැමති ධර්මතාවය නැති කරලා බිඳ දාලා මේ දුකෙන් නිදහස් වීමේ ධර්මතාවය සිදුවෙන්නේ. බලන්න මේ දුකෙන් නිදහස් වෙන්නේ දුකකින් නොවේ. දුකෙන් නිදහස් වීමේ කෘත්‍යය වෙන්නේ තවත් දුකක් සමුද වෙලා නෙවෙයි. දුකෙන් නිදහස් වීමේ ධර්මතාවය සිදුවන්නේ තවත් ධර්මතාවයක් හටගෙනයි. බලන්න මොනතරම් සියුම් ආකාරයට සම්මා සම්බුදුන් වහන්සේ මෙම ධර්මයේ දේශනා කළා තියෙනවද කියන එක ඉතාමත් සූක්ෂම ධම් ස්වභාවයක් නිසා සම්මා සම්බුදුන් වහන්සේ එසේ දේශනා කරනු ලබලා තිබෙනවා. මෙහිදී ඉතාමත්ම රළු මට්ටමේ විස්තරයක් විතරයි පින්වත් ඇත්තන්ට අප මේ ලබා දුන්නේ. මේ සියුම් භාවය තමා විසින්ම ඇති කළ යුතු බව සිහිපත් කරගන්න, ඒ සඳහා අවශ්‍ය සියලුම ධර්මතා අප ලබා දී ඇති බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. පින්වත් ඇත්තන්ට මෙහිදී ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය පිළිබඳ යම් අදහසක් ලබා දෙනවා. පිටුවංක 122 සංසාර චක්‍රයාගේ නිරෝධය බලන්නේ හේදිලා තියෙන පද ටික. සංකාර නිරෝධා, විඥාන නිරෝධා, විඥාන නිරෝධා, නාම රූප නිරෝධා ආදී වශයෙන් ඒ නිරෝධ ධර්ම ස්වභාවය මෙහිදී පහදා දී තිබෙනවා. මන් පින්වත් ඇත්තන්ට මේ සම්පූර්ණම ධර්මතාවය පහදා දෙන්නේ නැහැ. පිළිවෙලකට මෙම දහම් පාඨමාලාව අධ්‍යයනය කරා නම් ඉතාමත් සියුම් විදියට මේ පිළිබඳ සිතන්නට ප්‍රඥාව පහළ වෙලා ඇති. මෙහිදී මම පද එකක විතරක් අදහස කියා දෙනවා. බලන්න අවිද්‍යා මූල පටිසමුපාදයේ තිබුණේ සංකාර පච්චයා විඥාන. එතන තිබුණේ සංකාර පච්චයා විඥාන කියන එකයි. මෙතන තියෙන සංකාර නිරෝධා විඥාන නිරෝධා කියන එකයි. එතකොට සිහිපත් කරගන්න සංකාර පච්චයා විඥාන කියනකොට සංකාරයන්ගේ හේතුව නිසා ඒ විඥානයක් පහළ වීමයි මෙහිදී සිතන්නේ. මෙතෙන්දි කියන්නේ සංකාරයන්ගේ නිරෝධය නිසා විඥානය නිරෝධ වන වගයි. එහෙනම් ඉතාමත්ම ප්‍රඥාවෙන් ඉතාමත්ම සියුම් හිතන්න පින්වත් ඇතුනි, සංකාර පඤ්චා විඥාන කියනකොට ඒ හේතු අවකාශයේ යෙදෙනවා. පච්චුප්පන්නව ඒ හේතු අවකාශයේ දිලා විඥානින් නැමති ධාතුව හට ගන්නවා. නිරෝධා කියන ධර්මතාවය භාවිතා වෙනකොට එහෙම හේතුවක් ඉදිරියක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම ධර්මතාවයක් පහළ වෙන්නේ නැහැ. සංඛාර නිරෝධා විඥාන නිරෝධා කියන්නේ අවකාශයේ සිදු වෙන ධර්මතා ස්වභාවයක් නෙවෙයි. හට නොගත් නාලද ධර්මතාවයක නිරෝධ ක්‍රියාවලියක් මෙතනදි මේ ඉදිරිපත් කළා තිබෙන්නේ. එහෙනම් මෙන්න මේ නිරෝධ ප්‍රතික්‍රියාව, මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නිර්වාණයේදී බව සිහිපත් කරගන්න. මේ අවකාශයේ සිදු වෙන සිදුවීමක් නෙවෙයි, මේ නිර්වාණ ධාතුව ඇසුරු කරගෙන සිදුවෙන සිදුවීමක්. සංඛාර නිරෝධා විඥාන නිරෝධා හට නොගත් ධර්මතාවල නිරෝධයක්. ආමත්ම සියුන් පින්වත් ඇත්තුනි, මේ අවශ්‍ය සියලුම කරුණු ටික අපේ පින්වත් හාමුදුරු ඉතාමත් හොඳින් මෙහිදී දක්වලා තියෙනවා. ditta නිරෝධය ආදී විදිහට මේ ditta නිරෝධය ගැන අදහස ආවට පස්සේ පින්වත් ඇත්තන්ට ඉතාමත් හොඳින් පැහැදිලි වෙවි. මේවා මේ වෙනුවට අපි පින්වත් ඇත්තන්ට පැහැදිලි කළ දීලා හමාරයි. තමන්ගේ සුවිශේෂ ඥානය මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒක තමා විසින්ම කළ යුත්තක් බව සිහිපත් කරගන්න. හොඳයි, රහතන් වහන්සේ නමකගේ පහළ වෙන වීති ස්වභාවය පිළිබඳ යම් අදහසක් පින්වත් ඇත්තන්ට ලබා දෙන්නට අපි උත්සාහ ගන්නවා. පින්වත් ඇත්ත සිහිපත් කරගන්න රහතන් වහන්සේලා සඳහා ඒ අවිද්‍යා මූල පටිසමුපාද ක්‍රමයවත් කුසල මූල පරිසම්පාද ක්‍රමයේවත් යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ එසිත් සඳහා යෙදෙන්නේ අව්‍යාකෘත සිත් පමණයි. එෙහිදී සංඛාර නැමැති
ධර්මතා ස්වභාවයක්. අවිද්‍යාව පත්‍ය සංඛාරා හෝ කුසල මූල පත්‍ය සංඛාරා හෝ එවැනි කිසියම් පදයක් එම පරිසම්පාදියේ සඳහා භාවිතා වෙන්නේ නැහැ. පින්නත් අත්ව බලන්න මේ කිසියම් ක්‍රියාසිතක් සඳහා ඒ අවිද්‍යාව මූල ධර්මතා ස්වභාවයේ මිහිදී යෙදිලා නැහැ. හැබැයි උන්වහන්සේලාගේ ඒ ක්‍රියාසිත සඳහා ඒ උන්වහන්සේලාගේ විපාක සිත් සඳහා අකුසල මූල කුසල මූල ධර්මතා හේතු වෙලා ඒ විපාක සිත් ධනණය වෙන්නට පුළුවන්. ඒ අතීතයේ කරපු ධර්මතාවයක් යෙදීමක් පමණයි සිහිපත් කරගන්න රහතුන් වහන්සේලාගේ ඒ පරිසම්පාද ක්‍රියාවලියේදී සංඛාර නැමැති ධර්මතා ස්වභාවයක් ඒ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්‍ය ආකාරي සුදුසු විදිහට ඒ ධර්මතා ටික මෙතන සිදු වෙන බව පේනවා. ඒක සිහිපත් කරගන්න සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාමං ආදී විදිහට ධර්මතා ටික සිදු වෙනවා. මේ පද දෙක භාවිතා නොවන්නේ අවිද්‍යාව නැමැති ධර්මතා ස්වභාවයක් හෝ කුසල මූල සම්බන්ධයෙන් ධර්මතාව ස්වභාවයක් හෝ චිත්තසංතානයේ පහළ නොවන නිසා මේ පද දෙක මිහිදීවත් වනු ලබනවා. ඒ ගැන සිහිපත් කරගන්න. හැබැයි විපාක සිත් සඳහා පමණක් ඒ ධර්මතාවය දින බව සිහිපත් කරගන්න. ඒ විපාක වාරයයි ඒ රහතුන් වහන්සේලාට පවා විපාක පහළ වීම සිද්ධ වෙනවා. හොඳයි, මෙම ධර්ම විස්තරය අපි බලමු. චිත්ත වීතියක් ඇසුරු කරගෙන පින්වත් ඇත්තන්ට පහදා දෙන්නම්. පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න, ඒ චක්කුද්වාරික මනෝද්වාරික වීදිය ආකාරයට රහතුන් වහන්සේලාටත් වීති ක්‍රියාත්මක වෙනවා. ඒ කිසිම වීතියක එතකොට ජවන් සඳහා කුසලයක් වූ අකුසලයක් පහළ වෙන්නේ නැහැ. ඒ ජවන් සඳහා පහළ වෙන්නේ ක්‍රියාසිත බව සිහිපත් කරගන්න. ඒ වගේම සිහිපත් කරගන්න උන්වහන්සේලාගේ ඒ චිත්ත සන්තානයේ සිත් පටිච්චසමුප්පන්නයි කියලා ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ පටිච්චසමුප්පන්න භාවයක් තිබෙනවා. සමාජීය අර වැරදි අර්ථකථන තිබෙනවා මේවා පටිච්චසමුප්පන්න නෙවෙයිද කියලා. නමුත් ඒවා පටිච්චසමුප්පන්නයි. අවකාශයේ මේවා පහළ වෙන සංස්කාර ධර්මයමයි. ඒ ආකාරයෙන් සිහිපත් කරගන්න. හැබැයි උන්වහන්සේලාට කුසල් සිත් සහ අකුසල් සිත් යන සිත් දෙකම පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ අව්‍යක්ත සිත් පමණයි. ක්‍රියාසිත් සහ විපාක සිත් පමණයි උන්වහන්සේලාගේ චිත්තසංතානයේ පහළ වෙන්නේ. බොහෝ අවස්ථාවලදී සමහර ඇත්තන්ගේ අදහසක් තිබෙනවා, ඒ රහතුන් වහන්සේලාට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ ආදී ඉදි පංච විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ කියලා. එහෙම සිතන්න එපා පින්වත් ඇත්තෝනි. ඒක ඉතාමත්ම වැරදි කාරණයක්. එසේ වැරදි අදහසක් පහළ වෙන්නේ පින්වත් ඇත්තෝනි, ඒ ditta Nirodhe පිළිබඳ නිසි ආකාර අවබෝධය නැති නිසායි. ඒ ditta Nirodhe පිළිබඳ ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න. සංකාර නිරෝධා, විඥාන නිරෝධා, විඥාන නිරෝධා, නාම රූප නිරෝධා යන ධර්මතා ස්වභාවය ජීවමාන රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයට යොදන්නට බැරි බව සිහිපත් කරගන්න. නොහටගත් ධර්මතාවයක නිරෝධය පවතින ධර්මතා ස්වභාවයක යෙදීම නිසායි මේ වැරදි සංකල්පනා පහළ වෙන්නේ. ඒක නිසා ඉතාමත්ම සියුම්ව සිතන්න. මේ අභිධර්ම නැමැති විෂයත් සමග සංසන්දනය කරනකොට ඉතාමත්ම පැහැදිලි සම්මා සම්බුද්ධ ජන්වාසයේ ධර්මතා ස්වභාවය කිසිම අඩුපාඩුවක් නැතුව මේ දක්වාම මේ ධර්මයේ ඉතාමත්ම පැහැදිලිව ගලාගෙන ඇවිල්ලා තිනවා. අවබෝධයේ ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. සමහර ධර්ම කරුණු අතිශය සූක්ෂම නිසා සාමාන්‍ය චිත්ත සංතානයකට අවබෝධ වීමේ ප්‍රශ්න තිබෙනවා. ඒක නිසා තමයි පින්වත් ඇතුණි මේ ආකාරයට නොයෙකුත් ධර්ම කටයුතු පහළ වීම සිද්ධ වෙන්නේ. එසේනම් සිහිපත් කරගන්න ඒ රහතුන් වහන්සේලාගේ චිත්ත වීතියක් සඳහා ඒ අවිද්‍යා මූල පටිසම්පාද ක්‍රමයවත් කුසල මූල පටිසම්පාද ක්‍රමයවත් යෙදීමට හැකියාවක් නැහැ. නමුත් පරිසමුප්පන්න ධාතුන් අවකාශයේ ඒ ක්‍රමානුකූලව පහළ වීම නිරුද්ධ වීම යන ධර්මතා ස්වභාවයක් තිබෙන බව සිහිපත් කරගන්න. මෙහිදී කිව යුතු තවත් සියුම් කරුණු තිබෙනවා. නමුත් ඒවා දේශනා කිරීමට ඊතරම් සුදුසු නැති නිසා අපි මේ අවස්ථාවේදී ඒවා පහදා දෙන්නට පින්වත් ඇත්තන්ට උත්සාහ ගන්නේ නැහැ. මොකද සමහර විට යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන් නිසා මේ ගැඹුරු තත්ත්වයට ආවට පස්සේ තමාගේ ප්‍රඥාව පහළ කර ගැනීම තමා සතු කාර්යයක් බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. ඉතින් පින්වත් ඇත්තෝනි, ලෝකයේ පිළිබඳ ලෝකයේ වැඩ කරන ක්‍රමයේ පිළිබඳ සම්මා සම්බුදුජන් වහන්සේගේ උත්තරීතර දේශනාවෙන් බිඳක් අපි පින්වත් ඇත්තන්ට පැහැදිලි කළා. මෙන්න මේ උත්තරීතර ධර්මය ජීවිතයට යොදාගෙන මෙන්න මේ කෲර වූ සංසාරයෙන් මිදීම උදෙසා උත්සාහ කරන්නයි අපි පින්වත් ඇත්තන්ට සිහිපත් කර සිටිනවා. සාදු සාදු සාදු.